සම්භාවනීය අමුත්තනි, අපි මේ සූදානම් වෙන්නේ ගුරු දෙවි සුනිල් සාන්තයන්ගේ 102 ජන්ම සංවස්රයට සමගාමීව පවත්වන සුනිල් සාන්ත සමාජය විසින් සංවිධානය කරනු ලබන ගුරු දෙවි සුනිල් සාන්ත සැමරුම් දෙසුම වෙනුවෙන් ප්‍රවිෂ්ටය ලබා ගන්න. මීට සති කිහිපයකට ඉස්සෙල්ලා අපි මාධ්‍ය මගින් සුනිල් සාන්තයන් පිළිබඳ කතා කරද්දී ඒ කතාවේ අවසන් කළේ අද මේ භූමිකාවේ පෙර අසුන්වල ඉඳගෙන සිටින සුනිල් සරත් පෙරේරා මහත්මාගේ උද්ෘතයකින්. ඒ උද්ෘතයේ සඳහන් වී තිබුණේ සුනිල් සාන්ත යටපත් කිරීමට තැත් කළ අවස්ථා අපමණයි. එසේ වුවද ජීවත් වූ සුනිල් සාන්තට වඩා මියගිය සුනිල් සාන්තයෝ ප්‍රතාපවත්ව නැගී සිට මම් මුලා වූවන්ට මඟ පෙන්වීම් කර තියනුයි. සැබෑවටම සුනිල් සාන්තට අසාධාරණයක් සිදු වුණු වග එහිදී අපි ප්‍රකාශ කළා. ජාතියක් වශයෙන් අපි ඒ වෙච්ච වරදට සමාව ගත යුතුයි. ඒ වගේම ජාතියක් වශයෙන් ඒ වරද නිවැරදි කරගන්න අපි උත්සුක විය යුතුයි. මේ තේමාව අද 102 ජන්ම සංවස්රයට සමගාමීව පවත්වන ගුරු දෙවි සුනිල් සාන්ත සැමරුමත් සමග එකතු කරන්න හොඳම මොහොතක් බවට පත් වී තිබෙනවා. විශේෂයෙන්ම අද කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වෙන මේ සම්මන්ත්‍රණය රූපවාහිනී පටිගත කිරීමක් සිදු කරනවා. ඒ වගේම විවිධ මාධ්‍ය ආයතන එය ආවරණය කරනවා. මේ ඔස්සේ ගොඩනැගෙන අද මුඛ්‍ය දේශනය මෙතෙක් සිංහල ගීත සාහිත්‍යය වගේම ඒහා සබදුණු සංගීතමය කියවීමක් තුළ ඒ කොයිතරම් දුරට ලාංකේය සිංහල භාවිතයට ආවේනිකද කියන කාරණාව හුඟක් වැදගත් ලෙස විවරණය කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. එනිසා මේ පැමිණ සිටින්නේ විද්වත් සභාවක්. ඔබ සියලු දෙනාම අපි ඉතාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. පළමු කොටම චිරාගත සම්ප්‍රදානුකූල පොල්තෙල් පහන්සිල දැල්වමින් අපි මේ උතුම් අවස්ථාවේ කටයුතු ආරම්භ කරන්න සූදානම්. මා ඉතාම ගෞරවයෙන් ඇරයුම් කරනවා අද මේ ස්ථානයට පැමිණි මහාචාර්ය විනී විතාරණයන්ට. ඒ වගේම අද මුඛ්‍ය දේශනය පවත්වන හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහත්මාරන්ට, ඒ වගේම සුනිල් සාන්ත පුත් ලංකා සාන්ත මහත්මාරන්ට, ඒ වගේම හිව්බත් දිසානායක පුත් චෝක් මැක්සිමස් දිසානායක මහත්මාරන්ට, ඒ වගේම අරිසින් අහුබුදු සූරීන්ගේ ආදරණීය දේනිය සමන්ති අහුබුදු මැතිනියට, ශ්‍රී ලංකා ගුවන්විදුලියේ වත්මන් සිංහල සේවා අධ්‍යක්ෂ භාතිය ජයතිලක මහත්මාරන්ට, ඒ වගේම ගුවන්විදුලියේ හිටපු සිංහල සේවා අධ්‍යක්ෂ පාලිත පෙරේරා මහත්මාරන්ට, ඒ වගේම ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ මහත්මාරන්ට, මහාචාර්ය සුනිල් ආර්යරත්න මහත්මාරන්ට, ඒ වගේම විවිධ තනතුරු හොබෝමින් තමන්ගේ නිර්මාණ කර්තව්‍යයේ යෙදෙමින් සුනිල් සරත් පෙරේරා කලාකරුවාණන්ට, ඒ වගේම සුනිල් සාන්ත සමාජයේ හිටපු ලේකම් DJ කුමාරගේ මහත්මාරන්ට, සුනිල් සාන්ත සමාජයේ හිටපු සභාපති මහින්ද තෙන්නකෝන් මහත්මාරන්ට, ඒ වගේම සුනිල් සාන්තයන්ගේ පැරණිම සිසුවියක් වන අයිරාංගනී කළුතන්ත්‍රී මහත්මියට, ඒ වගේම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහන්ගේ ආදරණීය පුත් උදේ මානවසිංහ මහත්මාරන්ට, ප්‍රවීණ කලාකරු වීරසේන ගුණතිලක මහත්මාරන්ට, ඒ වගේම TM ජයරත්න කලාකරුවාණන්ට, තිලකරත්න කුරුවිට බණ්ඩාර කලාකරුවාණන්ට, ඒ වගේම චිත්‍රා බාලසූරිය කලාකරුවාණන්ට, ආචාර්ය පියසෝම මේදිස් මහත්මාණන්ට, ඒ වගේම සුනිල් සාන්ත සමාජයේ වත්මන් ගරු ලේකම් විජිත් කුමාර් සේනාරත්න මහත්මාණන්ට ඉතාම සෙනෙහසින් ඇරයුම් කරනවා. සම්ප්‍රදානුකූල පොල්තෙල් පහන්සිල දැල්වමින් මේ උතුම් කටයුත්තට ආශිර්වාදය ගෙනෙන හැටියට. Thank you.
ශාන්තියද දීපවා. තිරාගත සම්පදායනකූල පොල්තෙල් පහන්සිල දල්නට එකතුුණු සියලු සම්භාවනය අමුත්තන්ට අපේ ස්තුතිය. වෙනදට සුනිලුන් පිළිබඳ සැමරුමකදී නැතම් සුනිල් සාන්තයන් පිළිබඳ සැමරුමකදී එතුමගේ මේ උතුම් ස්මරණයන් පිළිබඳ සිහිපත් කරන මොහොතක එතුමගේ රූපයට මල්මාලා පළඳවන්න අපිත් එක්ක රැඳිලා හිටියේ හැමදෑමත් අයිවෝ ඩෙනිස් කලාකරුවාණන්. අද එතුමා දැඩි ලෙස ගිලන්ව රෝහල්ව සිටින මොහොතක්. එනිසාම සුනිල් සාන්තයන් පිළිබඳව අයිවෝ ඩෙනිස් නැතිව සිදු කෙරෙන පළමු සැමරුම වන්නේ මේ. මේ මොහොතේ සුනිල් සාන්ත රුවට මල්මාලාව පැළඳවීම සඳහා අද මුඛ්‍ය දේශනය පවත්වන විශේෂඥ වෛද්‍ය රුවන්ඒකනායක මහත්මාට අපි ඉතාම සෙනෙහසින් නැරයුම් කරනවා. ඒ බෝවිටියාදන් පළුගං එක ගැවසුණු ඒ මල් දම සුනිල් සාන්ත පුත් ලංකා සාන්ත විසින් එතුමාගන්ට ලබා දෙවී. සුනිල් සාන්ත සමාජය සෑම මොහොතකම ගුරුදෙවි සුනිල් සාන්තයන් වෙනුවෙන් එතුමන් කළ මෙහෙවර සමාජගත කිරීම සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනවා. හැම මොහොතකම යම් ප්‍රසංගයක් පැවැත්වුවද යම් ආකාරයක දේශනමාලාවක් පැවැත්වුවද මෙවැනි යම් විමර්ශනයන් පිළිබඳ සමාජගත කිරීම සිදුවුවද එය ග්‍රන්ථාරූඪ කර සහෘද රසිකයා වෙත ප්‍රධානය කිරීම සුනිල් සාන්ත පදනමේ ඉමහත් වටින කාර්යයක්. එනිසාම ලිඛිත මාධ්‍යයෙන් සුනිල් සාන්තයන් පිළිබඳ අධ්‍යයනය කරන්නට මතු පරපුරට අවැසි වැඩිම ඉඩකඩ ලබා දී තිබෙන සැමරුම් සමාජය ලෙස සුනිල් සාන්ත සමාජය ඉතිහාසගත වෙනවා. සුනිල් සාන්ත සමාජයේ වත්මන් ලේකම්තුමා එතුමා මේ සුනිල් සාන්තයන් හොවාගෙන යන්නේ අර බිම් කොටන ගායකයා සොයාගෙන යන කතාවත් එක්ක තමන්ගේ මවත් එක්ක එකතුව ගෙදර එකතු කළ පුවත්පත් තීරු ලිපි අතරේ බිම් කොටන ගායකයා නමින් සඳහන් වෙලා තිබුණු තීරු ලිපිය ඔස්සේ තමන්ගේ පියවර ඔසවමින් දෙහිආඝාත දක්වා ගමන් කරලා 1966 සුනිල් සාන්තයන් තනිව සොයා ගිහිල්ලා එතනදී සුනිල් සාන්තයන්ගෙන් ප්‍රථම කොට ගුල්ලන් විසින් සොරකා දැමූ පොතක් පොත් කිහිපයක් තෑගි ලැබ ඉන් අනතුරුව සුනිලුන් ඇසුරෙහි ඒ දර්ශනය මත වැඩෙමින් මාධ්‍යකරණයේ නියලුණු ලේකම්වරයෙක්. මයිතම ගෞරවයෙන් ඇරයුම් කරනවා. අද මේ සංසිද්ධියේ පිළිගැනීමත් ස්තුතියත්
එකවර ඉටු කරමින් මේ සභාව ආමන්ත්‍රණය කරන්න සුනිල් ශාන්ත සමාජයේ ගරුලේකම් විජිත් කුමාර් සේනරත්න මහත්මයාට. පසුගිය වසරේ ආචාර්ය ස්ටෝනි ඩොනල්සන් මහතා පැවැත් වූ ගුරුදෙවි සුනිල් සමර දෙසුම අවසන තුති පිදීමේදී මා පවසා සිටියා නවකයින්ට ඉඩ සලස්මින් වේදිකාවෙන් බැස පසු පෙළට යන වග. එහෙත් සුනිල් ශාන්ත සමාජය මගේ ඒ ඉල්ලීමට එකඟ වූයේ නැහැ. එනිසා මේ වතාවෙත් මෙම වේදිකාව මතට එන්නට සිදු වුණා. කුමරතුංග සමරුව හැරෙන්නට 36 වසරක් පුරා නොකඩවා පැවැත්වෙන එකම සමරුව සුනිල් සමරයයි මා විශ්වාස කරනවා. ඊට දැඩි පිටිවහලක් වූයේ සුනිල් ශාන්ත දේවියයි. ඇගෙන් ගිලිහුණු දිරියේ යෂ්ටිය සුනිල් පුත් ලංකා ශාන්ත අතට පත්වීමෙන් පසු අපගේ සැමරුම් මහත් හරසරින් පැවැත්වීමට ඉඩ සැලසුණා. සුනිල් ශාන්ත සමාජයේ හා මුල සිටම අත්වැල් බැඳ සිටි අද ජීවතුන් අතර නැති සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කරනවා. මෙම උළෙලෙහි ප්‍රධාන දෙසුම පවත්වන විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායකයන් හටත් පූර්ව ප්‍රචාරයක් දුන් සියලු ඇසි දිසි මාධ්‍යවලටත් විශේෂයෙන් POTV ආයතනයටත් ගැයුමෙන් වැයුමෙන් හඬින් හැඩයෙන් උපකරණා සැමටත් සපැමිණි ඔබ සැමටත් ඉදිකඩු තුඩක පමණකින් හෝ අපට උපකාර කළ සියලු දෙනාටත් ඉත සිතින් පින් දෙනවා. එක්දාස් නවසය විසිතිස් ගණන්වලදී අපේ රටේ තිබුණේ ඉංග්‍රීසි හින්දි ද්‍රවිඩ ගීතනුවලට සිංහල වචන කැවූ අනුකාරක ගීතයි. නෝර්තින් නාඩගම් ග්‍රැමෆෝන් තැටි ඔස්සේත් පසුව කොළඹින් කතා කළ ගුවන් විදුලිය ඔස්සේත් ඒවා පැතිරුණා. නිසි දැක්මකින් තොරව එලෙසින් ඉභාගාතයේ එහෙමේ ගිය සංගීතයක් තිබුණු එම යුගයේ අපේම සංගීතයක් මතු කර ගැනීමට දේවා සූර්යසේන සහ ආනන්ද සමරකෝන් යන දෙදෙනා උත්සාහ කළා. පැල්කවි පාරුගී ආදිය ඇසුරින් සූර්යසේන මහතා නිර්මාණ කිහිපයක්ම ඉදිරිපත් කළා. එහෙත් ඔහුගේ ගායන ශෛලිය තුළ වූ බටහිර ආර නිසා ඉන් අපේකම මතු වූයේ නැහැ. සමරකෝන් මහතා චිත්‍රශිල්පය සහ සංගීතය හැදෑරීමට දඹදිව ශාන්ති නිකේතනයට යන්නේ රබින්ද්‍රනාත් ඨාකුරයන් තුන්වෙනි වතාවටත් ලංකාවට පැමිණෙමින් ඇති වූ උත්තේජනය නිසායි. නමුත් මාස 6ක් යන්නට මත්තෙන් ඔහු පෙරලා ලක්බිමට පැමිණෙනවා. ඉන්පසු ඔහු වංග සංගීතය ඇසුරෙන් නිර්මාණය කළ ගීත ග්‍රැමෆෝන් තැටිවලට නඟනවා. ඒවායෙන් යම්කිසි නැවුම් බවක් වහනය වෙනවා. එහෙත් නමින් පමණක් සිංහල වූ චිත්‍රපට සඳහා උපුටාගත් හින්දි ද්‍රවිඩ ගීතනුවලට ඔහු ගීපද ලියනවා. අපටම වූ සංගීතයක් බිහි කිරීමට හුතුල වූ සැබෑ අරමුණක් තිබුණාද යන ගැටලුව මෙහිදී මතුවනවා. මෙවන් පසුබිමකදී සුනිල් ශාන්තයන් ලෙසට තම නම වෙනස් කරගත් ජෝසප් ජෝන් ඉන්දියාවේ ශාන්ති නිකේතනයත් බාත්කණ්ඩ සංගීත විදුහලට බැඳී සංගීත පාඨමාලා සම්පූර්ණයෙන් හදාරනවා. සිසුවෙකුව සිටියදීම ඔහුගේ දක්ෂතා ඉන්දියානු ගුරුවරුන් හඳුනා ගන්නවා. නිවාඩුවට ලංකාවට පැමිණි අවස්ථාවලදී සම්භාව්‍ය ප්‍රසංගවල ගී ගයා සිතාරේ වයා සුනිලුන් රසික ආකර්ෂණය දිනා ගන්නවා. ඉන්දියාවේ සිසු ප්‍රසංගවලදීත් ඔහු ඉතා ඉහලින් කැපී පෙනෙනවා. මේ අවධියේදීම සංගීතය හැදෑරීමට එහි ගොස් සිටි ලයනල් එදිරිසිංහ මහතා ග්‍රීක ඉටි රූපයක් බඳු සුනිල් දෙසත් ඔහුගේ දස්කම් දෙසත් විමසිල්ලෙන් බලා සිටිනවා. ඉන්දියාවේදී මෙසේ නම් ලංකාවට ගියාට පසු සුනිලුන්ට කෙබඳු පිළිගැනීමක් තිබේදයි එදිරිසිංහ මහතා වටහා ගන්නවා. සුනිලුන් ඉන්දියාවේදී කෙතරම් සංගීත පෙළහර දැක්වුවත් ලංකාවට ගියාට පසු
තමා යටතේ සේවය කරන්නට සිදුවන වග සුනිලුන්ට තරවට ස්වරූපයෙන් එදිරිසිංහ මහතා පවසා තිබෙනවා. ඒ අනුව ලයනල් එදිරිසිංහ මහතාගේ සිත ක්‍රියා කර ඇති ආකාරය මේ සභාව වටහාගත යුතුයි. ඔහු වාද්‍ය විශාරද වන විට සුනිල් සාන්තයන් සමකාලින සිසුන්ද පරදා ගායනයෙන් සහ වාදනයෙන් ඉහලින්ම සමත් වනවා. එන පොට හරි නැති වග අවබෝධ කරගන්නා එදිරිසිංහ මහතා වහ වහා ලංකාවට පැමිණෙනවා. සිතෙහි කිලිටක් නැති සුනිලුන් රටතොට බලා කියාගෙන මාස කීපයක් ප්‍රමාද වී ලංකාවට පැමිණෙන්නේ එතෙක් ලාංකිකයෙකු සංගීතය සඳහා ලබාගත් ඉහළම සහතික අතැතිවයි. ඒ වන විට එදිරිසිංහ මහතා සංගීත පරීක්ෂක තනතුරක් ලබාගෙන. සුනිල් සාන්තයන් සම සහතික ඉදිරිපත් කොට ඊට සුදුසු පත්වීමක් බලාපොරොත්තු වන විට අධ්‍යාපන නිලධාරී කපුකුටුව මහතා පවසන්නේ තමාට දිය හැකි සංගීත තනතුරක් නොමැති බවයි. වමනා නම් සරඹ ගුරු පත්වීමක් දිය හැකියයි පැවසෙනවා. සුනිල් සාන්තයන් සංගීතයෙන් ඉවත් කිරීමේ මුල්ම ප්‍රයත්නය එයයි. සුනිලුන් එකී තනතුරු ප්‍රතික්ෂේප කොට රක්වානයේ සිටි සිය මාමා කෙනෙකු වූ මෝසස් පෙරේරා පියතුමා සොයා යනවා. එකී පියතුමා හෙළ හවුල හා සැබැඳුණු අයෙක්. සුනිලුන් රක්වානට වී සිය අනාගත සංගීත වැඩපිළිවෙලට සූදානම් වනවා. ඒ අතරම රටෙහි විවිධ පළාත්වල පැවැත්වෙන සම්භාව්‍ය ගණයේ සංගීත ප්‍රසංග සඳහා ඔහුට නොකඩවා ඇරියුම් ලැබෙනවා. චිත්‍රසේනයන්ගේ පියා නිපද වූ විදුර නාටකයට වැඩි ජන ආකර්ෂණයක් ලබා ගැනීමට ඔහු සිය නාටකයේ මුල, මැද සහ අගට සුනිල් සාන්තයන්ගේ ගායනා ඇතුළත් කරනවා. මේ ආකාරයෙන් ගුරුදෙවි සුනිල් සාන්ත ලංකාවේ ප්‍රථම සුපිරි තරුව බවට පත්වනවා. ලංකා ගුවන් විදුලි සේවය ඒ වනතුරු වාදනය කළේ රූපසිංහ මාස්ටර්, සාදිරිස් මාස්ටර්, එම්.කේ. වින්සන්, ලතීෆ් බායි, ලක්ෂ්මී බායි, ඒ.ආර්.එම්. ඉබ්‍රාහිම් වැනි ශිල්පීන්ගේ ග්‍රැමෆෝන් තැටි. සුනිලුන් නිසා පිබිදුණු ගුවන් විදුලි පාලකයෝ තැටි කපන යන්ත්‍රයක් ආනයනය කොට මුලින්ම සුනිලුන්ගේ ගීත තැටිගත කිරීමට උනන්දු වනවා. ඒ අනුව ඔවුන් ඕලු පිපීලා සහ හඳපානය යන ගීත යුගලයෙන් තැටිගත කිරීම අරඹනවා. එතෙක් සිංහල ගීත ශ්‍රවණය කිරීමට උනන්දු නොව අපරදිග සංගීතයටම නැඹුරු වී සිටි බොහෝ පිරිස්ද සුනිල් ගීයට ඇලුම් කරන්නට පටන් ගන්නවා. එම නිසා තමාගේ ජනප්‍රිය ගී රසක ස්වර ප්‍රස්ථාර බටහිර ක්‍රමයට සකසා සොං ඔෆ් ලංකා නමින් පොතක් සුනිලුන් විසින්ම පළ කරනවා. ඊට පෙර සුනිලුන් හෙළ රිදීවලාව, සුනිල් හඬ, ගුවන් තොටිල්ල ආදී වශයෙන් ගී පොත් හයක්ම පෙරදිග ස්වර ප්‍රස්ථාර සහිතව නිකුත් කොට තිබුණා. පෙරකී බටහිර ප්‍රස්ථාර සහිත පොතට පෙරවදනක් සපයන්නේ එදිරි වීර සරච්චන්ද්‍ර මහතා. එහිදී ඔහු සුනිලුන්ගේ මේ නව සංගීත මඟ ඉහලින් අගය කරනවා. මේ ඒ පොතයි. කල්යාමේදී සුනිලුන් කුමරදුගුන් තැනූ හෙළහවුලට වැඩි වැඩියෙන් නැඹුරුවනවා. එනිසා හෙළහවුල වටා රොදබඳින පිරිස බෙහෙවින් ඉහළ යනවා. මේ සිදුවීම සරච්චන්ද්‍රයන්ට නයාට අඳුකොළ බඳු වනවා. හෙළහවුලේ විද්වතුන් භාෂා දැනුමින් බෙහෙවින් පොහොසත්. ඔවුන් ඉදිරියේ සරච්චන්ද්‍ර මහතා යම් පමණකට නිරාවරණය වන්නට පටන් ගත්තා. එසේ නම් හෙළහවුල අඩපණ කළ යුතුයි. ඒ සඳහා මුලින්ම සුනිලුන් දුර්වල කළ යුතුයි. තමාගේ යයි කිව හැකි කිසිම සංගීත නිර්මාණයක් නොකළ සිතින් ගතින් පමණක් නොව වතින්ද ඉන්දියානු ඇඳුමින් ලංකාවේ ජීවත් වූ ලයනල් එදිරිසිංහ සහ රාගධාරි ආලප් සංගීතයේම කරපින්නාගත් සාජ්‍යකරුවන් හා සරච්චන්ද්‍රයන් එකම අත්දක වසන කුරුල්ලන් බවට පත්වනවා. සුනිලුන්ට එරෙහිව දෙවන දෙඤ්ඤම් බැටේ ව්‍යාපාරය ආරම්භෙන්නේ ඒ අනුවයි. ගායක ගායිකාවන් වර්ග කිරීම නම් කුමන්ත්‍රණකාරී පරීක්ෂණයක් ඔවුන් සැලසුම් කරනවා.
මේ වන විට ගුවන් විදුලියේ පරිපාලනයට පත්ව සිටියේ එම්.ජේ. පෙරේරා මහතා. ඔහු සරච්චන්ද්‍රයන්ගේ ගජ මිතුරෙක්. සැබවින්ම එබඳු පරීක්ෂණයක් කිරීමට සැබෑ ඇවැසිතාවක් තිබුණා නම් ඊට නියම සුදුස්සා වෙන කවුරුත් නෙවෙයි ලංකාවේ ඉහළම සංගීත සුසුම් තිබූ සුනිල් සාන්තයන්. ඒ වෙනුවට සුනිලින්ගේම සංගීත ගුරුවරයෙකු වූ ඉන්දියාවේ රතන් ජංකර් ගෙන්වීමට එක අත්තේ වැසූ කණ්ඩායම සැලසුම් කරනවා. මේ වන විට ඉන්දියානු රාගධාරී සංගීත ක්‍රමෙන් සම්පූර්ණයෙන්ම වාගේ බැහැර වී සිටි සුනිලුන් ලංකාවට උබින සංගීතයක් සඳහා ශක්තිමත් පදනමක් දමා ඒ මත සංගීත ගොඩනැගිල්ල ගොඩනගමින් සිටියේ. ඔහු ගුවන් විදුලිය ඔස්සේ කාටත් වැටහෙන අයුරින් සංගීත පාඩම් පෙළක්ද පවත්වමින් සිටියා. තමා ඉහලින්ම සමත්කොට අගනා සහතිකයක් දුන්න අය ඉදිරියේ නැවතත් පරීක්ෂණයකට පෙනී සිටීමේ අරුත සුනිලුන් විමසා සිටියා. අපි උදාහරණයක් ගමු. උසස් පෙළ අධිසම්මාන සහිතව සමත් වූ අයෙකුට කිසිම හේතුවක් නැතිව නැවත එම විභාගයට පෙනී සිටිය යුතුයයි විධානය කරනවා නම් එය අප්‍රභංශයක් නොවේද? නැහැ, එය සැබවින්ම උගුලක්. ආත්ම අභිමානයක් හොඳ පිටකොන්දක් ඇති සුනිලුන් තම නිවැරදි ස්ථාවරයේ සිටමින් එකී විකාර පරීක්ෂණය ප්‍රතික්ෂේප කළා. එයට පෙනී නොසිටින්නේ නම් සංගීත වැඩසටහන් නොදෙන බවට ගුවන් විදුලි පාලකයෝ උගුලේ අන්තිම කැටය තද කරමින් කියා සිටියා. සුනිලුන් සිය අභිමානය රැකගෙන ගෙදර ගියා. 1946 සිට 1952 දක්වා අපට අනන්‍ය අගනා සංගීත මෙහෙවරක නියැලී සිටි සුනිලුන්ගේ නිර්මාණ දිවිය මෙසේ අකර්මණ්‍ය කළ පුද්ගලයන්ගේ නම් නිසි ලෙස අනාවරණය කිරීමට ප්‍රමාද වීම තුළින් අපත් ලොකු වරදක් කර තිබෙනවා. මහා සාන්තුවරයන් ප්‍රඥයන් සේ පෙනී සිටි මහාචාර්යවරයන් සේම තම දිව්‍ය නිමාවන තෙක් ඉන්දියානුවෙකු ලෙස දෝතිය දවටාගෙන සිටි එදිරිසිංහයන් ඇතුළු පිරිස කළ දැවැන්ත පාපය කිසිසේත් සුළුපටු නැහැ. සුනිලුන්ගේ සංගීත දේවයේ අගනාම කාලයෙන් වසර 15ක් ඔහුව නිහඬ කර තැබීමට උගල ඇටුවෝ සමත් වෙනවා. 1967 දී සුනිලුන් නැවත සංගීත ක්ෂේත්‍රයට ගෞරවනීය ලෙස කැඳවාගෙන ආ පරිපාලකයෝ එදා රතන් ජංකර් කළ පරීක්ෂණ කාර්ය සුනිල් සාන්තයන්ට පවරනවා. මා කී දේ තේරුම් ගන්නට නායකයන්ට වසර 15ක් ගත වුණා යයි සුනිලුන් ඒ අවස්ථාවේ පවසා සිටිනවා. සුනිලුන්ගේ නැවත ආගමනයෙන් පසු මල්මල් වාරම්, දකුණ නැගෙනහිර, එම්බා ගංගා, වලාකුලින් බැස, තෙල්ගාසා හිස පීරන්, සරද වලා ගැබ වැනි රස නිර්මාණ රාශියක් බිහි වෙනවා. වසර 15ක් ඔහු නියඬ කර නොතබුවා නම් අද අපේ සංගීතය මොනතරම් දියුණු තලයක පවතිනවාද යන්න මේ ගරු සභාව තේරුම් ගත යුතුයි. තලන මඩින කපන තරමට සුවඳ විහිදෙන සඳුන් ගසක්සේ ඔහුගේ නිර්මාණ රසයෙන් අරුතෙන් සුවඳින් යලි යලිත් අප අතර නොනැසී නොමැරි පවතින රහස තේරුම් ගන්න. සුනිල් සාන්තයන් නොවන්නට අමරදේව කෙනෙකු බිහිවන්නේ නැහැ. සීටි ප්‍රනාන්දු කෙනෙකු බිහිවන්නේ නැහැ. මර්වින් පෙරේරා කෙනෙකු නැහැ. ලංකාවේ සුනිල් සාන්ත සංගීතයක් නොවුවා නම් වික්ටර් රත්නායකයන්ගේ මිල්ටන් මල්ලවාරච්චගේ ගීතනුවල හැඩය ඔය ආකාරයෙන් පිහිටන්නේ නැහැ. මේ කතාවේදී යම් යම් අයගේ නම් සඳහන් කළේ සත්‍ය හෙළි කිරීමට මිස ඔවුනට අපහාස කිරීමට නොවේ. ස්තුතියි. ස්තුතියි විජිත් කුමාර් සේනාරත්න මහත්මයාණනි. සුල්සාන්ත සමාජයේ ගරු ලේකම්තුමයි ඒ පිළිගැනීම සහ අරුත් පැහැදිලි කරමින් තමන්ගේ කතාව ඉදිරිපත් කළේ. අපි දැන් සූදානම් වෙන්නේ මුඛ්‍ය දේශනය සඳහා පාදම සකසන්න. කොන්ස්ටන්ටයින් ස්ටැනිස්ලෝස්කි වරක ප්‍රකාශ කරනවා, උසස් කලාකෘති ප්‍රේක්ෂක රසවින්දනයට ධාරණය නොවන කල්හි කළ යුත්තේ
කලාව සරල කිරීම නොව මිනිසුන්ගේ රසවින්දනය ශක්තිය හා අවබෝධය උසස් කිරීම කියලා. ඒ නිසා අපි දේශනයට යන්න කලින් ගීතය හා කලාව හා සුසඳී සුනිල් සාන්තයන්ගේ අපූර්ව නිර්මාණ කිහිපයක් ගැයුමට අපේ නදීක ගුරුගේ හිතාදර සහෘදයාට සිනහසින් ඇරයුම් කරන්න අපි එතුමාට ආරාධනා කරමු. අයිබෝවන්, මා ගීත තුනක් තෝරගත්තා විශේෂඥ වෛද්‍යරුවන් එක් නායක වියතානන්ගේ දෙසුමට යමාකාරයක පූර්කාවක් සපයන්නට, යමාකාරයක ඊට සුසර කරන්නට ඔබේ මනස් දේශනය සඳහා. මා තෝරගත්ත ගීතවලින් මා උත්සාහ කළේ යමාකාරයක ප්‍රවේශයක් ගන්නට සුනිල් සාන්තයන්ගේ සංගීතය, ප්‍රමුඛ ගීතය කෙතරම් විද්‍යාත්මක පාදමක ඔහු ගොඩනගා තියෙනවාද යන්න ගැන කතා බහ කිරීම. මා වැඩිපුර කතා කරන්න දෙන්නේ නැහැ හැබැයි. නමුත් මා පළමු ගීතය මා තෝරගත්ත ගැන කෙටියෙන් කතා කරන්නම්, ඉතාම කෙටියෙන්. සුනිල් සාන්තයන්ගේ ගීත ගැන අද මා හිතනවා භාෂාමය විශ්ලේෂණයක් අද කරන්න නියමිතව තිබෙන්නේ. ඒ නිසා ඊට අදාළ පරිසරය යමාකාරකට කෙටියෙන් මා සලකසන්නම්. ඉතා පුළුල් දේශනාවකට නැත්නම් හරබර විශ්ලේෂණයකට ඔබට ඔබේ දැනුම් නිම්වලු පුළුල් කරන්නට සවන් දෙන්නට හැකි විදයි අපිට විශ්වාස කරන්නට පුළුවන්. මා තෝරගත් පළමු ගීතය මේ ආසිරි ආසිරි වේ ලංකා ගීතය. දැන් මා සුනිල් සාන්තයන්ගේ ගීත අහනට පටන් ගත්තයින් පස්සේ ඒ ගීතවල තියෙන විශේෂ ලක්ෂණයක්, භාෂාමය ලක්ෂණයක් මට හෙළිදරව් වෙනට පටන් ගත්ත එක තමයි ඔහු භාවිතා කළ වචන නැත්නම් ශබ්ද, ඒ ව්‍යංජනාක්ෂර ඔහු බොහෝ විට සකසා ගත්තේ මේ මුඛයේ ඉදිරි කලාපෙන් කියන එක. ඒක ඉතාම සුමට අක්ෂරයන් සහ ඔහු භාවිතා කළ දීර්ඝාක්ෂර, දිගු අක්ෂර ඔහු තවත් දිග් කළා යම් තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් කියන එක. සංගීතය කෙරෙහි භාෂාව අර්බුදයක් නොවන්නට, සංගීතය කෙරෙහි ගායනය කෙරෙහි භාෂාව රුකුලක් වන්නට අවශ්‍ය පසුතලයක් ඔහු සකස් කළා කියන එකයි මගේ අදහස. මේ ආසිරි වේ ලංකා ගීතේ යම් සංගීතමය හැඩයකුත් තියෙනවා. දැන් බොහෝ අය බොහෝ විට අපේ විශ්වාසය තමයි සුනිල් සාන්තයන්ගේ සංගීතයේ වංග සංගීතයෙන් ආභාසය ලත්, ඒ කියන්නේ ඉන්දියාවෙත් පර්යන්තයේ තිබුණු ජන ප්‍රබල ජන සංගීත සම්ප්‍රදායකින් ආභාසය ලත් සහ ලංකාවේ යම් ආකාරයක ජනනාද රටාවන් සහ එවකට තිබුණු බටහිර සම්භාව්‍ය සංගීතයේ යම් මූලික න්‍යායයන් මත පදනම්ව ඔහු විසින් සකසා ගන්නා ලද අභිනව නව සංගීත සම්ප්‍රදායයක් යන්න. දැන් මෙන්න මේ ආසිරි වේ ලංකා ගීතයේ අතර මේක යම් ආකාරයකට පැහැදිලි වෙනවා. ඔහු මේ සංගීතමය වයනය කියලා අපි කියන මියුසිකල් ටෙක්ස්චර්, සංගීතමය වයනය යයි මාය වරණගනෝ, එහෙම වචනයක් අපිට නැති නිසා සංගීතමය වයනය. ඒ කියන්නේ මේ ස්වර තනු ආදිය සැකසී ඇත්තේ කෙසේදයි යන වග. දැන් මේ ආසිරි වේ ලංකා ගීතේ ඉතා ඔබට අහන්න ලැබෙයි. දැන් අද මගේ ශිෂ්‍යයන් දෙදෙනෙකු එන්න නියමිතව තිබුණ සමහර ඔවුන් මේ මෙතන ඉන්න අතර තියෙනවා මාත් සමග මේ ගීතේ ගයන්නට. මේ ගීතේ මුල් ගැයුම සුනිලුන්ගේ ගැයුම අතරමැද ආසිරි ආසිරි යනදි වශයෙන් ඒ සංගතියේ ස්වර සංගතියේ පළමු සහ තුන්වැනි ස්වරවල රැඳී ඉන්නවා ගායන ගායකින් කීප දෙනෙක්. ඉතින් ඒකෙන් හදනව යම් ආකාරයක උපස්තරයක් ආශ්‍රිවේ ලංකා යනාදී ගැයුම පසුබිමින් සන්ධාරණය කරගන්න නැත්තම් ශක්තිමත්ව රඳවා ගන්නට. අපි මේ ගීතය අසා බලමු. ආශ්‍රි 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 ආශ්‍රිවේ ලංකා, ආශ්‍රිවේ ලංකා, ආසිරි වේ ලංකා, ආසිරි වේ ලංකා.
උතුර නැගෙනහිර පටහිර දකුණද සිංහෙක්වි එකම දැක්වි එක කොඩියේ සෙවන ලබා පෙරදම යමු ලංකා ආසිරි 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 වේ ලංකා ආසිරි වේ ලංකා ආසිරි වේ ලංකා ආසිරි වේ ලංකා අපි හැම දරුවෝ අපි හැම දැරියෝ අපි ලක්මවගේ දරුවෝ දැරියෝ ඔබ ගෙසිනා මල් පොබයා පෙරදම යමු ලංකා ආසිරි 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 වේ ලංකා ආසිරි වේ ලංකා ආසිරි වේ ලංකා ආසිරි වේ ලංකා වැටුනත් නැගිටින වැටි වැටි නැගිටින ආයෙත් නැගිටින විදිරියටම යන ආමරසේ තිරනසුවා පෙරටම යමු ලංකා ආසිරි 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 වේ ලංකා ආසිරි වේ ලංකා ආසිරි වේ ලංකා ආසිරි වේ ලංකා පුළුවනේ පුළුවනේ අපටත් පුළුවනේ අපිත් අපේ මහිමයපා පෙරදම යමු ලංකා ආසිරි 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 වේ ලංකා ආසිරි වේ ලංකා ආසිරි වේ ලංකා ආසිරි වේ ලංකා අපගේ උරුමය වූවේ මව්බිම කරවම කරවමු මනුලු ඇසුළු බිම දෙවිද පුදා දියුණ සදා පෙරදම යමු ලංකා ආසිරි 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 වේ ලංකා ආසිරි වේ ලංකා ආසිරි වේ ලංකා ආසිරි වේ ලංකා ස්තුතියි දැන් මේ ගායනාවේ මා හිතනවා අපේ වෛද්‍යතුමත් ඉදිරියේදී ගෙනෙන්නට නියමිත උපන්යාසයක් නැත්නම් මේ තර්කයක් නොසෙව දැනුම් පද්ධතියක් තියෙනවා. ඒ තමයි මේ ගැයුමේ තියෙන යම් ආකාරයක මේ නාද පද්ධතියේ තියෙන යම් ආකාරයක චලිත ස්වභාවය. දැන් මේ ගැයුම් වල බලන්නට පුළුවන් ප්‍රධානම දේ තමයි දැන් ඒක මා හිතනවා මේ පොතේ සඳහන් කරනවා ගායකරයන්ගේ ඇක්සන්ට් එක සම්බන්ධ ප්‍රකාශ. හැබැයි මා හිතනවා වෛද්‍යතුමනි මේ සුනිල් සාන්තයන්ගේ සංගීතයේ මේ ඇක්සන්ට් එක එහෙම නැත්නම් පළමු හෝ නිශ්චිත ස්වර මත යම් බරක් තැබීම කියන එක තියුණයි කියන එක. දැන් මේ ගීතේ පවා දැන් ඉදිරියේදී මං ගායන අනිත් ගීතයත් වලත් ඒක එනවා. ඉතාම මේ ශබ්දේ අපි සංගීතමය බටහිර සම්භාව්‍ය සංගීත භාෂාවෙන් කියනවා ඩයිනමික්ස් කියලා. මේ විචලතාවන් මේ ශබ්ද ගුණයේ තියෙන විචලතාවන්. ඉතින් මේ ගීතයේ සුනිල් සාන්තයන්ගේ ගැයුමේ තියෙන සුවිශේෂී භාවය තමයි මේ එකිනෙක ස්වරවල ඒ අවශ්‍යතාවය මත යම් බර දැමීම නැත්නම් යම් බලයක් දැමීම කියන එක. ඊළඟ ගීතය මා තෝරගත්තේ ඉතාම සුප්‍රසිද්ධ ගීතයක්. මා හිතන සුනිල් සාන්තයන් වංග ගීතයෙන් ආභාසය ලත් බවට මොනවට පැහැදිලි කරන ගීතයක්. විශේෂයෙන්ම මේ ගීතයේ සංගීතමය ව්‍යූහය සොයා බැලුවයින් පස්සේ පේන දෙයක් තමයි බොන්දුරේ ගීතයේ සංගීතමය ව්‍යූහය මේට බලපා ඇති බව. නමුත් එතනින් ඔබට සුනිල් සාන්තයන් මේ ගීතෙන් යනවා. අපි මේ ගීතයත් ගායමු වරින් හිංසරේ. මේ වරින් හිංසරේ ගීතේ මා කැමතිම දේ තමයි මම කුඩා කාලේ මේ ගීතය අහලා තියෙනවා. නමුත් ටිකක් වැඩිමහල් වුණාට පස්සේ මීට ගොඩක් කාලෙකට උඩදී ටිකක් වැඩිමහල් වුණාට පස්සේ මේ ගීතය ඇහුවෙන් පස්සේ මට තේරෙන්න පටන් ගත්තා මේ ගීතේ කියන්නේ මේ පරිසරය ගැන නේද කියලා. මේ ඉතා ලස්සන යෙදුමක් මේ දැන් පොඩි කාලේ අපිට හිතෙන තමයි හඳමාමා කිරිදෝලා කිරිමුට්ටිය බිම දාලා හීන්සරේ බඩගායනෝ. පස්සේ තමයි මන් දැනගත්තා මේ හඳ එළිය තමයි මේ කිරි හට්ටිය කියලා කියන්නේ. ඒක මේ බඩගාගෙන එනවා කියලා. ඒක මේ හැම තැනම විසිරිලා තියෙනවා කියන එක. සහ මං හරි කැමති තැනක් තියෙනවා. ඇයිද සැලී සැලී සර සරගා හඬන්නේ ලියේ නිදන් තුරු හිමියා තුරුල්ලේ. මේ වගේ චිත්‍රරූප මවන යෙදුමක් මේ ගහක යතුණු වැලක් ඒ සුලං සරින් යම් ශබ්දයක් නගමින් සැලෙන්නේ ඇයි කියා මේ අසන්නේ.
ලියේ නිදන් තුරුහිම ලියේ කියන්නේ ස්ත්‍රී ස්ත්‍රියගේ අර්ථයෙන් සහ ලිය කියන වැල කියන අර්ථයෙන් පවා මා හිතන්නේ මෙතන සිංහල විය යුතු බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් මා හිතනවා මේ 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 වචන මේ 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 මවන ලෝකය මේ භාෂා ලෝකය තුලින් මවන වෙනත් ලෝක ඉතාම විස්මයජනකයි සංගීතයත් හා එකතුව සුල්සාන්තයන් ගෙන මේ හැම වචනයක්ම සංගීතමය වශයෙන් දීර්ඝස්වර වයන්නට ගයන්නට ඉතාම හොඳට රුකුල් දෙන ජාතියේ වචන අපි ගායමු ඊළඟ ගීතේ.
දැන් මෙන්න මේ ඊළඟ ගීතය අතර මා ඉතාම ප්‍රිය කරන ගීතයක් මේ දැන් කලින් අපි විජිත් සහෝදරයා මතු කළ යම් කාරණාවක් සුනිල් සාන්තයන් නොවන්නට නූතන සමග ඒක නූතන ලාංකීය සංගීත සංස්කෘතිය යම් ආකාරයකට වෙනස් වන්නට ඉඩ තිබුණාය කියන එක මාත් සංගීතඥයෙක් හැටියට විශ්වාස කරනවා මක් නිසාද සුනිල් පසු පරම්පරාවේ සංගීතඥයින්ගේ සංගීතය තුළ සුනිල් සංගීතයේ යම් සංඝටකයන් යම් කොටස් ආදිය පේන්නට පටන් ගන්නවා විශේෂයෙන්ම ඒක හරිම සිද්ධ කරන අසුල ලංකාවේ ජනප්‍රිය සංගීතයේ හැටියට විශේෂයෙන්ම සීටි රාන්දු ගාන ශිල්පියා මූලිකව හටගන්නා යම් ධාරාව තුල මේ ලක්ෂණ දක්නට ලැබෙනවා විශේෂයෙන්ම පසු කාලිනව මා දැනගත්තා සීටි රාන්දු ගාන ශිල්පියා යම් ආකාරයකට සුනිල් සාන්තයන්ගේ ගායන වෘන්දේ යම් අවස්ථාවල උන්නයි කියන එක විශේෂයෙන්ම ඔහුට සංගීත නිර්මාණය කළ පැට්‍රික් දෙනිපිටිය සූරීන් සුනිල් සාන්තයන්ගේ සංගීත වෘන්දේ හවයින් ගිටාර වාදනය කළා. ඉතින් මම හිතනවා ඒ සම්බන්ධතාවය හරහා මේ සංගීතමය ලක්ෂණ සම්ප්‍රේෂණය වුණා වන්නට පුළුවන්. විශේෂම සීටප් නන්දු ගාන ශිල්පියන් පියාගේ යම් ගීත තියෙනවා සුනිල් සාන්තියානු සංගීතයේ හැඩය සහිත. උදාහරණයක් විදිහට මට සිහියට එනවා ඒක සිහියට එන්නේ නැහැ අතන මම සිහියෙන් ගියා මගේ ගීත. බොහෝ ගීත තියෙනවා අපි හිතමුකෝ කුමරිය ඔබ මා දිනු ගම්මයි මා සතු වස්තුව ඔබ මැතමයි ඒ ගීතේ කොහොමද පටන් ගන්නෙ මොකද්ද බලන්න බේරෙන පැණි බිඳු රතු මේ වද වඳු වැනි රඹුටන් ගස් ගානේ වේනුන් ගිරවුන් පළවා හරිමින් ඩකය බැඳෙන මල් වානේ කුමරිය ඔබ මා දිනු ගමයි මා සතු වස්තුව ඔබ මැතමයි දැමලා එකාරේ පවා භාවිත වෙනම ගීතවල තව බොහෝ ගීත තියෙනවා එවැනි ගීත ඔප්පු කරන්නට පුළුවන් මේ සංගීත ආභාසය මෙහෙම ධාරාවක්සේ ගලා ආවාය කියන එක විශේෂයෙන්ම ක්ලරන්ස් විජේවර්ධනයන්ට එනකන් ඒ ඔහුගේ සංගීතයේ යම් සංගතින් සංගීත සංගතින් විශ්ලේෂණය කරාම ඒ තුල අසුන් සාන්තියන සංගීතය තියෙන බව කියන්නට පුළුවන් මේ සුවඳ රෝස මාල් නෙලා ගීතේ මා වේගෙන් ගයන්නම් මේ ගීතය අර මා කලින් සඳහන් කළ මේ අක්ෂර උච්චාරණය කිරීම සහ ඉතාම සංගීතමය ස්වරයන් යොදා ගැනීම සහ ව්‍යංජනයන් යොදා ගැනීම කියන එක මේ ගීතය තුළ තියෙනවා විශේෂයෙන්ම මේ සුවඳ රෝස මල් නෙලා කියන ගීතයේ පළමු කොටසම සුවඳ රෝස මල් නෙලා මාලයක් ගොතාලා මගේ කොමල සොඳුරියේ බඳිමි ඔබ ගෙලේ කියන මුළු පැදියෙහිම අක්ෂර දෙකයි තියෙන්නේ මේ උගුරෙන් ශබ්දවන අනිකුත් අක්ෂර සියල්ල තොල් තල්ල ඉදිරි තල්ලෙන් ශබ්දවන අක්ෂර. ඒ විතරක් නෙවෙයි ඒවා ශබ්ද කරන්නේ නොදැනෙනසේ. ඒ ගීතේ විශේෂයෙන්ම මා හිතනවා මේ වෛද්‍යචාරතුමාටත් ඒක පහසු යම් ආකාරයකට ඔහුගේ තර්කයටත් සම්බන්ධයක් තියෙනවා මා මේ කියන්නට යන දේ. මේ සුවඳ කියන වචනේ තියෙන ලඝු මාත්‍රා ත්‍රිත්වය ඔහු යම් ආකාරයකට ව්‍යාජ ලෙස දික් කරනවා. මම කියන්නේ ව්‍යාජ දික් කිරීමක් කියලා. සුවඳ ඔහු ඒක දික් කරන සුවඳ කියලා හල් නෑන්නකට මේක විසන්දි කිරීමෙන් සුවඳ අපි ගීතය ගාය බලමු මේ ගීතය ඇතුළේ ඇත්තම ගීතේම විශ්ලේෂණය කළ හැකි බොහෝ කරුණු කාරණා සහිතව සංගීතය ගත දෙන්නේ මේ ගීතේ හොඳයි අපි ගායකයෝ ගීතය ma vete
සුරත ගන්න පෙම් දවන් වෙලා හිමිහිමිහිර විදැන් අපේ දිවිය ගෙවමු දෙවනි අන්තරාකුරසමත් දෙවරක් ගායනා කළා. මම දන්නේම නැතුව ඒ ගීතයට ආශක්ත වෙලා එහෙම ගායගෙන ගියා. අතරම එක ගීතය දෙවන අන්තරාකුරස එකවරයි ගැයෙන්නේ. ස්තුති නැවතත් ඔබට. නදීක ගුරුගේ ඒ සමාරම්භක අපූර්වත්වය අපිට ලබා දුන්නේ. සුනිල් සාන්තයන් හැම විටම මිනිස් කටහඬ පිළිබඳ ප්‍රමුඛත්වයක් දැරූ කලා ශිල්පී. ඔහුගේ මූලිකම න්‍යාය වුණේ අපිට ලැබුණු අතීතයට හිමිකම් කියන ලෝකයේ වඩාත්ම පැරණි නාද මූලාශ්‍රය වන්නේ කටහඬ කියන කාරණාව. ඒ ඔස්සේ උප්පත්තියෙන් ලැබුණු තූර්ය භාණ්ඩයක් විදිහට මේ උගුර භාවිත කොට ඔහු විවිධ තාන ස්වරූප ගීතය වෙනුවෙන් පරිශනාත්මක ඉමක ඉදිරිපත් කළා. අපි දැන් ඒ පිළිබඳ යම් ආකාරයක පර්යේෂණ ගැටලුවක් මූලික කොටගෙන එහි ප්‍රතිඵලය දක්වා විමර්ශනයකේ දෙන්න සූදානම් වෙන්නේ. මේ පර්යේෂණයේ මාතෘකාව වන්නේ නැත්නම් පර්යේෂණයට බාධනය වෙන කාරණාව වන්නේ සුනිල් සාන්ත සංගීතයේ සිංහලත්වයට පාදක වූ මාත්‍රා විඤ්ඤාසය සහ තාන ව්‍යුහය පිළිබඳ මූලික විමර්ශනය. අපි දැන් එම පර්යේෂණය කළ විශේෂඥ වෛද්‍ය රුවන්
ඒකනායක මහත්මයාට ඉතාම සෙනෙහසින් ඇරයුම් කරමු. ඔහු පිළිබඳ වඩාත් වටින සටහන ඔබට ලබා දීලා තිබෙන කෘතියේ පසුපිටෙහි දැක්වේවි. අවසර. රසවතුනි, හිතවතුනි, විද්වජ්ජනෙනි, සුනිල් සාන්තයන් පිළිබඳ දෙවැනි සමරුදෙස්ම පැවැත්වීමට මට කළ ඇරියුම සම්බන්ධයෙන් සුනිල් සාන්ත සමාජයට මාගේ තුතිය පළමුවෙන් පුද කරන්නට කැමතියි. දෙසුම පටන් ගන්නට පළමු සුනිල් සාන්තයන්ගේ දිවිය සංක්ෂිප්ත වශයෙන් ඉදිරිපත් කරන්නට මා අදහස් කළා. සුනිල් වස උපත 1915 අප්‍රියල් මස සිංහල අවුරුදු කෝලානන් හඬන වියදී සිදු වුණා. එහෙත් ඔහුගේ ළමා විය දුක් බර වුණා. ඉපදී මාස කීපයකින් මව පියාසු වර්ගස්ත වුණා. ඉන් අවුරුදු 3කට පසු පියාසු වර්ගස්ත වුණා. එබැවින් මේ අනාථ දරුවා හදා වඩා ගත්තේ මවගේ මව විසින් දෙහියා ඝාතියේදී. Next. එතුමා ඉගෙන ගත්තේ දෙහියාගත පාසලේ. ඔහුගේ මාමා ඉගෙන වූ ගාල්ලේ මවුන්ට් කැල්වරි පාසලෙත් යම් ප්‍රමාණයට අධ්‍යාපනය ලැබුවා. පාඨශාලාව හැර යාමේ පරීක්ෂණයෙන් දිවයිනේ ප්‍රථමයාව සමත් වුණු ඔහු පසුව මග්ගොණ රෝමානු කතෝලික ගුරු පුහුණු විදුහලට ඇතුළු වී පුහුණු ගුරුවරයෙකු වශයෙන් සමත් වෙනවා. එතැන් පටන් ඔහුගේ ගුරු මෙහෙය වසර කීපයක් පමණයි. 1939 දී සංගීතයේ වැඩිදුර හැදෑරීම පිණිස එතුමා ශාන්ති නිකේතනයට යාමට සූදානම් වෙනවා. එතුමා ශාන්ති නිකේතනයට යනවා. නමුත් එතෙන්දී ඉගෙන ගන්නවා ශාන්ති නිකේතනයට වඩා ලක්නෞහි භාත්කණ්ඩේ විද්‍යාපීඨයට ඇතුළු වුණොත් ශාස්ත්‍රීය සංගීතය පිළිබඳ අධ්‍යයනය වැඩිය සාරවත්ව කරන්නට පුළුවන් බව. එබැවින් එතුමා රතන්ජන්කර පඬිතුමා ගුරුත්වය පවත්වාගෙන භාත්කණ්ඩේ සංගීත විද්‍යාපීඨයට ඇතුළු වෙනවා. 1944 දී ප්‍රථම පංක්තියේ ප්‍රථමයා වශයෙන් ඉන්දියානු ශිෂ්‍යයනුත් පරදවමින් එතුමා වාද්‍ය විශාරද උපාධියත් ගායනය පිළිබඳ සන්නස් උපාධියත් ලබා ගන්නවා. 1945 දී සුදුසු රැකියාවක් නොලබා තැවෙමේ රක්මානීය ගරු මෝසස් පෙරේරා හිමිතුමන් වෙත යවනවා. එතෙන්දී තමයි ගුරුදේව කුමරතුංග මුනිදාස් මහහෙළයාණන්ගේ පතපොත කියවීමෙන් එතුමා සිංහල සංගීතයක් පිළිබඳ අදහසක් පහළ කරගන්නේ. මා මෙසේ කිව්වත් සුනිල් සාන්තයන් ඉන්දියාවේ සිටියදීම නිර්මාණය කළ සිංහල ගීත හතරක් දැන් අපි ලබාගෙන තිබෙනවා. ඒවා එතුමා ආපසුත් ගුවන්විදුලියේදී තැටිගත කළා. මේ තැටිගත කිරීමුත් දැන් සංරක්ෂණය කර තිබෙනවා. ඒ වෙනුවෙන් මේ ගී අපට පසුව අසන්නට ලැබේවි. ඒ නිසා එතුමාට කොහොමත් සිංහල භාෂාවත් සිංහල ජාතිය පිළිබඳවත් හැඟීමක් ගුරුදේව කුමරතුංග මුනිදසුන්ගේ පතපොත කියවන්නටත් පළමු තිබුණු බව මගේ හැඟීමයි. 1946 දී ඕලු පිපිලා ගීය තැටිගත කරනවා. මේ පළමු සිංහල ගීය ලෙස සලකනවා තැටිගත කළ. එහෙත් සුනිල් සාන්තයන්ගේම සටහනක් තිබෙනවා එතුමා පටිගත කළ පළමු ගීය හෙළ රිදී වලාව බව. ඒ නිසා ඕලු පිපිලා ගීය නොවේ. 1955 දක්වා 52 දක්වා අවුරුදු 7ක් පුරා එතුමාගේ සංගීත මෙහෙය කෙරෙනවා. 1952 දී රතන්ජන්කන් පරීක්ෂණය වර්ජනය කරන නිසා එතුමා ගුවන්විදුලියෙන් නැරපනු ලබනවා. එබැවින් එතුමාගේ සංගීත මෙහෙය අවුරුදු 7ක් පමණයි. මේ කාලයේදී එතුමා විසින් ගයා දක්වන ලද ගී 197ක් පමණ බවයි අපේ ගණන් බැලීම. මෙසේ දුක්බර දිවියක් ගෙවමින් සිටි එතුමා 1956 දී රේඛාවටත් 1959 දී සංදේශයටත් ගීතණු නිර්මාණය කිරීමෙන් යලිත් සංගීත ලොවට මද වශයෙන් සම්බන්ධ වුණත් ඒ රිදී තිරය ගීතවත් කිරීමේදී එතුමන් විසින් කරන ලද්දේ පුරෝගාමී සේවයක්. 1967 දී එතුමා යලිත් ගුවන් විදුලියට කැඳවා ගන්න ලබනවා. මෙතන සිටින අයිවෝ ඩෙනිස් සූරීන්
දැන් බොහෝ සෙයින් උත්පලව සිටිනවා. එදා තරුණයෙකු ලෙස සුනිල් සාන්තයන් සමග මේ ගී ගැයුවා 1967 දී ගුවන් උදවිය පිහිටුවන අවස්ථාවේදී. මధుර මధు පංචව මధుර එඩිතර ලංකාව වැනි ගී වැඩසටහන ඉදිරිපත් කරමින් සුනිල් සාන්තයන් අවුරුදු 3ක් පමණ හෙළ ගී කෙත සරු කරන්නට කටයුතු කළා. 1970 පසු කළ වැඩසටහන් නෑ. 1981 අප්‍රේල් මස 11 දින එතුමා ස්වර්ගස්ථ වෙනවා. වයස අවුරුදු 66යි. සම්පූර්ණ වශයෙන් මේ ජීවිත කාලය පුරා සංගීතය කළ මෙහෙය අවුරුදු 10ක් පමණයි. මේ සුනිල් සාන්ත නම් වූ කලාකරුවාණන්ගේ දිවි පෙවති ඉදිරිපත් කළ පසු මා විසින් දැන් මේ දෙවනි සමරු දෙසුමට මාතෘකා පාට වශයෙන් ගන්නා ලද්දේ සුනිල් සාන්ත සංගීතයේ සිංහලත්වයට පාදක වූ මාත්‍රා විඤ්ඤාසය හා තාන ව්‍යුහය පිළිබඳ මූලික විමර්ශනයක් යන මේ විෂයයි. පළමුවෙනි කොටස මාත්‍රා විඤ්ඤාසය. අපි රිද්මය ගැන තමයි මෙතනදී කතා කරන්නේ. මිනිසාට මෙන්ම සතුනටත් රිද්මය වැටහෙනවලු. මිනිසාට පමණක් නොවේ සතුනටත් ඒ රිද්මය වැටහෙන බව නවම් පෙරහැරෙන් උල්පුරාගත් මේ දර්ශනයෙන් ඔබට වැටහෙනවා ඇති. ඇතැම් විට මේ රිද්මය ඉතාම ප්‍රත්‍යක්ෂයි අපිට. මේ නැටුව බලන්න. නර්තනාත්මකය ඉතාම පැහැදිලි බව අපට පේනවා. නුත් ඇතැම් විට තවත් නිදර්ශනයක් බලමු. එහෙත් ඇතැම් විට ප්‍රත්‍යක්ෂ රිද්මය නොවේ, රිද්මය එතරම් ප්‍රත්‍යක්ෂ නෑ. මේ වැස්ස වසින විලාසය. දැන් මේකට සමන් දෙන විට සාවධානව අසා සිටියොත් මිසක් මෙහි රිද්මයක් තියෙනවද කියලා අපිට හැඟෙන්නට පුළුවන්. දැන් මම මේ නිදර්ශන සියල්ලම දක්වා සිටියේ භාෂාගත රිද්මයක් පිළිබඳව කතා කරන්නට මම අදහස් කරන නිසයි. සියුම් රිද්මයක් භාෂාවක තියෙන විත්‍ය අපි පිළිගන්නවා. ඇයි අපි මේ ගැන කතා කරන්නේ? අපි සිංහල සංස්කෘතිය ගැන කතා කරනවා, අපේ හැදියාව ගැන කතා කරනවා. අපිට තියෙනවා ගෘහ නිර්මාණ ශිල්පිය, අපිට තියෙනවා මූර්ති, අපිට තියෙනවා චිත්‍රය. මේ සියල්ලම අපිට තියෙනවා සංස්කෘතිකාංග වශයෙන්. නමුත් මේවා යම් කිසි සිංහල බවක් තියෙනවද කියන එක අපි ස්ථිරව කියන්නේ කොහොමද? අපි බලමු අවුකන පිළිමය. අවුකන පිළිමය කියන මූර්ති කලාවේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක්. සීගිරියේ චිත්‍රය ශ්‍රේෂ්ඨ නිර්මාණ. අනුරාධපුර පොළොන්නරුවේ අපේ නටබුන් ශ්‍රේෂ්ඨ නිර්මාණ ශිල්පියක් දක්වනවා. නමුත් යම් කිසි කෙනෙක් ඇසුවොත් කොහොමද මේකේ සිංහලත්වය තියෙනවා කියලා අපිට ඔප්පු කරන්නට පුළුවන් කියලා ඇහුවොත් සමහර වෙලාවට අපට මදක් පසුමානට සිදුවන්නට පුළුවන්. සිංහලත්වය ඇති නැති බව නෙවෙයි, තිබෙනවා. නමුත් ඒ ඔප්පු කරන්නට කිව්වොත් අපි කොහොමද ඒක කරන්නේ? නමුත් එක අංශයක් තියෙනවා සංස්කෘතියේ, ඒකේ සිංහලත්වය අපට සැක කරන්න බෑ. ඒ කුමක්ද? ඒ තමයි සිංහල භාෂාව. සිංහල භාෂාවේ සිංහලත්වයක් නැහැ කියලා අපිට කිසිසේත් සැක කරන්න බෑ. පිරිසිදු හෙළබසෙහි සිංහලත්වයක් ඇති බව, එහි රිද්මය තුල ඇති බවයි අපේ මේ උපන්‍යාසය. භාෂාවක රිද්ම ගුණය. ඒ නිසයි මේ සුනිල් සාන්තයන්ගේ සංගීතයේ සිංහලත්වයට පාදක වූ මාත්‍රා විඤ්ඤාසය පිළිබඳ මේ පළවෙනි කොටස කතා කරන විට අප විසින් මේ භාෂාගත රිද්මය පිළිබඳ අවධාරණය යොමු කරන්නේ. දැන් කථිත හෝ ලිඛිත භාෂණයෙන් යම් කිසි මූලික රිද්මයක් භාෂාව තුළ තියෙනවා. මේක පිළිබඳව මුලින්ම අධ්‍යයනයක් කළේ කෙනත් පී පයික් කියන විශාරදයා. මෙතුමා මිචිගන් විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යාවත් මානව විද්‍යාවත් පිළිබඳ මහාචාර්ය දුරයක් දැරූ වියතාන කෙනෙක්. එතුමාගේ නිර්මාණ නිර්ණය අනුව
රිද්මය භාෂාවකට එන්න ක්‍රමක් තුනක් තියෙනවා. අක්ෂර නියමානුකූල රිද්මය, මාත්‍ර නියමානුකූල රිද්මය සහ ගුරණය, එනම් ඇක්සෙන්ට්. ඒක අනුව ඇතිවෙන්න ඕන රිද්මය. දැන් මේ පිළිබඳ මා විස්තරයක් කරන්න යන්නේ සිංහල භාෂාවේ රිද්මය එන්නේ මාත්‍රාව අනුව. අපි කියනවා එක මාත්‍රාවක් නම් ඒක ලඝුවක්, මාත්‍රා දෙකක් තියෙනවා නම් ගුරක් කියලා. හැම භාෂාවෙම එහෙම නෙමෙයි. භාෂා අධ්‍යයනය කරනකොට මේවා වෙනස් වෙනවා. නු සිංහලයේ තියෙන්නේ මාත්‍රා නියමානුකූල රිද්මය, මෝරා ටයිම් ලැංග්වේජස් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. සංස්කෘතයත් පුරාණ ග්‍රීකයත් මේ ගණයට අයිති වෙනවා. නෙක්ස්ට්. දැන් මේ රිද්ම ගුණයට මාත්‍රා වින්‍යාසය, සිංහල භාෂාවේ පදවල මාත්‍රා වින්‍යාසය යම් කිසි දායකත්වයක් සම්පාදනය කරනවා, පිටුබලයක් සපයනවා. අපි බලමු මාත්‍රා තුනක ගණයක් ගැන එහි මාත්‍රා වින්‍යාසය පිහිටවන්න පුළුවන් ආකාරය බලමු. ලලල මේ කුමාරතුංගයන්ගේ විරිත් වැකියේ දක්වනවා. ලලල ලලා ලාලලා ලලා ල ලල්ල ල ලලල් ලල ලාල් ලල මේ විදිහට මාත්‍රා වින්‍යාසය ওই ඝන මාත්‍රා තුනක ගණයක් ඇතුළත පිහිටන්නට පුළුවන්. ඒක අනුව අපි පැදියක් ගත්තොත් එහෙම ලලල ලලා ලාල ලල ලලල් ලාල ලලල්ලා ලලල ලලලා ලලලා ලලල ලලලා ලලලා කියලා නිදර්ශනයක් වශයෙන් අපිට නිදර්ශනයක් දක්වන්න පුළුවන්. මේක දක්වන්නේ කුමක්ද? භාෂාවෙන් රිද්මයක් තියෙනවා. ඒ භාෂාමය රිද්මයට මාත්‍රා වින්‍යාසය බලපානවා කියන එක තමයි අපේ මේ භූමිකාව. දැන් අපි ගත්තොත් එහෙම සැලලිහිණි සංදේශයෙන් පැදියක් ගත්තොත් ලපනොමවන් සඳසේ සොමි ගුණ ගිහිණී කියන වදන් වැලේ දැක්කොත් පද්මාවති යාලේ නොකරා බැරි කියන වදන් වැලේ රිද්ම ගුණය වෙනස්. මේ රිද්ම ගුණය වෙනස් බොහොම සාවධානව සමන් දුන්නොත් තමයි, සාවධානව සමන් දුන්නොත් දැනෙනවා මේ මොකක් හරි භාෂාමය වෙනසක් මෙතන වෙලා තියෙනවා. ලපනොමවන් සඳසේ සොමි ගුණ ගිහිණී කියන එකේ සුකොමල බව දැක්කොත් පද්මාවති යාලේ නොකරා බැරි කියන්නේ මේ පාඨයේ නෑ. මේක ඇතිවන්නේ මාත්‍රා වින්‍යාසය නිසා. දැන් අපි බලමු මේක කියවන්න පුළුවන්ද දන්නේ. අපි ඉංග්‍රීසි පැදි ටිකක් අරන් බලමු. දැන් අපි ගත්තොත් එහෙම ඉංග්‍රීසියෙන් ළමා ගීතයක් Twinkle Twinkle Little Star. මේ ගත්තම ට්වින් කියන එක ගුරු මාත්‍යාවක්, ල් කියන එකත් ගුරු මාත්‍යාවක්, ලි කියන එක ලඝු මාත්‍රාවක් වුණාට Little Star කියන එකෙත් ආයතන ගුරු. එතකොට මෙතන ලඝු මාත්‍රා තියෙන එකයි ගුරු මාත්‍රා එකයි. දැන් මෙතන මම දිගටම මේ නිදර්ශන දක්වලා තියෙනවා. Oh my darling Clementine මේ ඔක්කොම ගී පද. When I'm 64 soft as the voice of an angel මේ වගේ ගී පද අරන් බලනකොට අපි මේ පැත්තෙන් දක්වලා තියෙන්නේ කොතරම් ගුරු අක්ෂර තියෙනවද, කුතරම් ලහුගු අක්ෂර තියෙනවද කියලා. ඉංග්‍රීසි භාෂාවේ තියෙනව මේ පද විශ්ලේෂණය කරනකොට පෙනියනවා ගුරු අක්ෂර තමයි බරවන්නේ, ලඝු අක්ෂර ඊටාම අඩුයි. දැන් අපි බලමු ඊටාම භාෂාවකට. හින්දි පදවල ලඝු ගුරු වින්‍යාසය. මම මේවා කියවන්නට යන්නේ නැහැ. මේ ඔක්කොම හින්දි ගීතවල මුල් පද. අපි ගුරු අක්ෂර සහ ලඝු අක්ෂර බලනකොට ඉංග්‍රීසි භාෂාව වගේම මේ භාෂාවෙත් ගුරු අකුරු වැඩි, ලඝු අකුරු ඊටාම අඩුයි. අපි වංගගත ගීතයක් ගත්තොත් සුනිල් සාන්තයන්ම ගැයු නා බොන්දුරේ ගීතය අරගෙන ලඝු ගුරු වින්‍යාසය කියලා බලනකොට අපිට පෙනී යනවා ගුරු අක්ෂර තමයි වැඩි, ලඝු අක්ෂර අඩුයි. නුත් අරතරම්ම ගුරු අක්ෂර වලට බර වෙන්නේ නැහැ වංග භාෂාවේ. ලඝු අක්ෂරත් සමසමසේ තිරිනවා. ඊළඟට දැන් සිංහල ග්‍රැමෆෝන් ගීවල ලඝු ගුරු වින්‍යාසය විමසලා බලමු අපි. ඔය දක්වලා තියෙනවා අපි සිංහල ග්‍රැමෆෝන් ගීවල මල් පිපිලා සෝබා සාරවේ චිත්ත ප්‍රීතිවේ මනහාරි ශ්‍රී මුනිදා නමදි මුදෙන් දොහොත් නඟ අපි සැවම කරුණා මූදේ නාමු ගිලීලා ප්‍රේම මනෝහර ගීත කියලා මේ වගේ ගී අරන් ලඝු ගුරු වින්‍යාසයේ අපි වින්‍යාසය කරලා බලනකොට අපිට පෙනී යනවා ගුරු අක්ෂර තමයි වැඩි. දැන් අපි යමු හොඳ සිංහලේ ලඝු ගුරු වින්‍යාසයේ විමසලා බලන්න. නිල් මහනෙල නිලපුලවන දිග ඇස නිසසල ඒ බලමිනි සිරි ජනන බල දිග නුයින ලයිතව මේ සීගිරි ගීයෙන් ගත් පැදි ගුරු අක්ෂර නැති තරම්
සියල්ලම ලඝු අක්ෂර. ඊට පස්සේ කුමාරතුංග මුනිදාසයන්ගේ පැදි ඉස්සලකට යන. සොර මුලකට 80 අපරට මෑතකදී ඊට පස්සේ එතුමාම කියන එක නොපා බිය ඇත්ත ඇතිලැසි කියන දන අපාය නම් මරණින් මතු වඩින තැන. ගණන් බල්ල හදනකොට ගුරු අක්ෂර ටිකයි ලඝු අක්ෂර වැඩි. හෙළ කවි වලට යන් තවත් පතුරු සුර අඳුර එක පැහැර දුරු කළ මේ ආදි වශයෙන් පුරාණ සංගීත පුරාණ සාහිත්‍ය කෘති වලින් මා විසින් උපුටා ගන්නා ලද පාට ගුරු අක්ෂර සහ ලඝු අක්ෂර අපි විඤ්ඤාසය කළ බලනකොට ලඝු අක්ෂර වලට බර බවක් පේනවා ගුරු අක්ෂර වලට බර බවක් නැති බව පේනවා. දැන් next සිංහල පදවල ලඝුරු විඤ්ඤාසය අන්‍ය භාෂා හා සංසන්දනය කරන විට අපිට පෙනී යනවා ලඝුගුරු රටාව නිසා අමුතුම රාවයක් සිංහල භාෂාවට ඇති වෙනවා. මේකට අපි අක්ෂර රාවය කියන නම යොදන්නට පුළුවන්. අක්ෂර රාවය කියන නම යොදන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම පිරිසුදු සිංහල භාෂා ඒක ලඝු අක්ෂරයන්ගෙන් බොහෝ විට සමන්විත වෙනවා. බොහෝ විට සමන්විත වන්නේ ලඝු අක්ෂරයන්ගෙන් ගුරු අක්ෂර නැතුවට නෙමෙයි නූත් එහි බර තියෙන්නේ ලුහු අකුරු වලට. ඉංග්‍රීසි පදවල 90%ක් පමණ තියෙනවා ගුරු අකුරු. වංග භාෂාවේ 80%යි. ග්‍රැමෆෝන් යුගයේ පැමිණිලු සිංහල ගීතවල ගුරු අක්ෂර 50%ක් විතර තියෙනවා. නූත් පිරිසිදු සිංහල භාෂාවේ බසේ තියෙන්නේ ගුරු අකුරු 10%ක් පමණයි. ඇයි ග්‍රැමෆෝන් යුගයේ සිංහල වල මේක වැඩි වුණේ? ඒගොල්ලෝ වංග ගී, හින්දි ගී තනු අනුකරණය කරමින් තමාගේ ගී පදවලට සිංහල වචන දානකොට ගුරු අක්ෂර බර කරන්නට වුණා අර තනුවට හරියන්නට. මේක වැදගත් දෙයක්. මක් නිසාද? සිංහල භාෂාවට උරුම වෙන සිංහලත්වය පිළිබඳව යම්කිසි හැඟීමක් තියෙනවා නම් ඒ බසෙහි. ඒකට ගුරු අක්ෂර බර බව අපිට ඉතින් වැදගත් වෙනවා. සුනිල් සාන්තයන් සිංහල පදවල මාත්‍රා විඤ්ඤාසයට බෙහෙවින් සැලකිල්ලක් දැක්වුවා. එතුමා තමාගේ ගී තනු නිර්මාණය කරන අවස්ථාවේදී බොහෝ විට පුළුවන් හැම අවස්ථාවේදීම ලඝු අක්ෂරයකට ලඝු ස්වරයකට ගුරු අක්ෂරයකට එක්කෝ ලඝු ස්වර දෙකක් නැත්නම් ගුරු අක්ෂරයකට එදුවා. මේකෙන් එතුමා කළේ කුමක්ද? එතුමා සිංහල භාෂාව තුළ රැඳී තිබුණු අක්ෂර රාවය තමාගේ සංගීතයෙන් උත් පිළිඹිබු කළා. බලන්න මේ සරුසරිය. ඊට ඉස්සෙල්ලක මල් සරුසරියක් තියෙනව නේද? නෑනේ. හරි. මේකට යමු. කුමරතුංග ඇගෙවුම් ගීය. දැන් කුමරතුඹුන්. කුමරතුඹුන් කිව්වහම කුමර තු ඔක්කම ලඝු අක්ෂර. එතකොට එතුමා යොදන ස්වර ඔක්කම ලඝුයි. ගුන් කියන තැන ගුරු අක්ෂරයක්. එතුමා එතන ගුරු අක්ෂරයක් යොදනවා. මේ සම්පූර්ණ සරුසරියෙම ලඝු අක්ෂරත් ගුරු අක්ෂරත් ස්වර යොදන්නේ භාෂාවට අනුගතව. next ලංකා ලංකා ගීතයේත් එහෙමයි. ගුරු අක්ෂරයකට සා සා යන ගුරු අක්ෂර යොදනවා. පිනවමු ඔබ යනාදි වශයෙන් තියෙනා වූ ලඝු අක්ෂර වලට එතුමා ලඝු ස්වර යොදනවා. මල් මල් මලේ මලේ ගියේ මලේ මලේ ඒ පදවල තියෙනා වූ ලඝු ගුරු විඤ්ඤාසය අනුවම එතුමා ඒ ගීතය නිර්මාණය කරනවා. මේක කුමාරතුංගයන් කියනවා සුකොමල් අකුරෙන් බඳලොල මිහිණින් නොපහළ බැහැරින් හෙළබසපේ කියලා වර්ණනා කරන්නේ මේ ලඝු ගුරු භේදයෙන් එතුමාත් මේ සිංහල භාෂාවේ තියෙනා වූ සුකොමල බව වටහාගත් නිසායි. සුනිල් සාන්තයන් අක්ෂර රාවයෙන් පණ නගින හෙළබස් ගලණය රැකෙන පරිදි සරුසරු සැකැස්මෙන් තම තනුවලටද ඒ ගලණය ඇතුළු කළ බව නිගමනය කිරීම යුක්ති යුක්ත බව පෙනී යනවා. එහෙත් සංගීත නිර්මාණය අවශ්‍ය තැනදී ඒක වෙනස් කරන්න සිදු වුණා. නිදර්ශනයක් වශයෙන් බෝවිටියා දංගීතය බලන්න. බෝවිටියා දං කියන්නේ ගුරු අකුරක්. නමුත් එතුමා ස්වර දෙකක් යොදනවා. මෙතනත් තියෙන ගුරු අකුරක්. ඒ ගුරු අකුරේදී එතුමා ස්වර දෙකක් යොදනවා. මෙතනත් තියෙන්නේ ගුරු අකුරක්. එතුමා ස්වර දෙකක් යොදනවා. මේ අපි මේ රතු පැහැයෙන් වටකොට දක්වා තිබෙන කොටස. ඊළඟ තනි වූ ඕළුමල කියන ගීයේ කිහිප තැනකම
ගුරු අකුරක් වෙනුවට ලඝු අකුරු දෙකක් යොදලා තියෙනවා. ඒකට කමක් නැහැ. ඇයි අපේ තර්කය වන්නේ සිංහල භාෂාව ලඝු අකුරු වලින් සමන්විත ගලණයකට රිද්මයකට සකසුණු බසක්. එබැවින් ගුරු අකුරකට මේ ලඝු අකු ස්වර දෙකක් යෙදීමෙන් සිංහල භවට වැඩි නැඹුරු වෙනවා මිසක් එයින් බැහැරවීමක් සිදුවන්නේ නැහැ. සුනිල් සාන්තයන් ඇත්තෙන්ම මේක හිතලා බලලා කෙරුවද කියන මේ ප්‍රශ්නේ ඉස්මතු වෙනවා. එතුමාගේ අත්තකුරෙන්ම එසේ කරපු අවස්ථාවක් අපට ඉතුරු වෙලා තියෙනවා. මේ වෙසක් කැකුළු කියන ගීයේ සුනිල් සාන්තයන් ලියු තනුව සරුසැරිය සුනිල් සාන්තයන්ගේ අත්තකුරෙන්ම සුරැකී පවතිනවා. මෙතන තියෙනවා සුවඳ උරා සිසිල් සුළං කියලා. සුවඳ උරා සිසිල් සුළං කියවන්න පුළුවන්ද මම දන්නේ නැහැ. මෙතන සුළං කියන වචනේ තියෙනවා. මේ සුළං කියන තැන සු යන ලඝු අකරක්, ලං කියන එක ගුරු අකුරක්. එතකොට ලඝු ගුරු හැටියට තමයි මෙතන සුළං කියන වචනේ ලඝු මාත්‍රා වින්‍යාසය තියෙන්නේ. සුනිල් සාන්තයන් මුලින් මේකට තනුව යොදලා තියෙන්නේ පප්පමා කියලා. ඒ කියන්නේ ලඝු අකුරු ලඝු ස්වර තුනක්. නමුත් එතුමා පස්සේ බොහොම පරිසමෙන් ඒ පපම කියන එක කපලා දාලා පමා කියලා ඒක අර සුලං කියන එකේ ලඝු ගුරු වින්‍යාසයටම අනුකූලව සකස් කරලා තියෙනවා තමාගේම අත්අකුරෙන්. ඒකෙන් හැඟෙනවා එතුමා මේ තනු නිර්මාණය කිරීමේදී වි අවිඥානක හෝ සමිඥානක හෝ සිංහල භාෂාවේ අක්ෂර අවයට අනුකූලව තමාගේ තනු සරුසරි සපයන්නට උත්සාහයක් ගෙන තිබෙන බව. මේ ලඝු ගුරු ભેදයේ අනුව සුනිල් සාන්තයන් ස්වර නිර්මාණය කරපු යෙදුණු බව පළමුවෙන්ම අපටත් පෙර කියා සිටියේ තිස් අබේසේකර සූරීන්. මෙතුමා කරපු මේ 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 පර්යේෂණයක් තියෙනවා. ඒ පර්යේෂණයේ එතුමාගේ වචනෙන් මා කියවන්නට කැමති සුනිල් සාන්තයන් හෙළබසේ මාත්‍රා වින්‍යාසයේ කොතරම් දුරට අනුගමනය කළාද යනු සුවර ලිපි විශ්ලේෂණයෙන් තහවුරු කිරීමට ප්‍රවීණ කලා විචාරක තිස්ස අබේසේකරයෝ පර්යේෂණයක් කළා. එතුමා මෙහෙ කියනවා. සිංහල බසේ නාද රටාවට මූලික වන්නා වූ ලඝු ගුරු ප්‍රභේදය නොබිඳ සුවර නිර්මාණයේ හා ගායනයේ යෙදුනා වූ එකම සිංහල සංගීතකරුවා සුනිල් සාන්තයයි මම විශ්වාස කරමි. මේ තිස්ස අබේසේකරයන්ගේ කියුම. සිය ගණනක් ගීතවලින් හෙබි සුනිල්ගේ ගීතාවලියේදී ලඝු අක්ෂරයකට දීර්ඝ ස්වරයක් යෙදූ අවස්ථා මට හමු වූයේ තුනක් පමණි. ඒ රාම වැලපිල්ලේදී වකාරය ඔහු දීර්ඝ ස්වරයක ලා ගායනා කරයි. සිහිකර ඔබ රුව කියන තැන ව කියන එකයි ඔය කියන්නේ. සීගිරි කුරුටු ගීයක් ඇසුරෙන් නිර්මාණය වී ඇති එක් ගීයක සිරිබර සිහිගිරි යන පදයේ මුල් වචයේ අන්තිමට යෙදෙන රකාරය මාත්‍රාවෝදි කොට ගයනවා සිරිබර සිහිගිරි කියන වශයෙන්. සුනිලුන් විසින් අන්තිම කාලයේදී නිර්මාණය කළ ගීයක් වන සරදවලා නම් ගීයෙහි හැම පාදයක්ම ලඝු අක්ෂරයකින් අවසන් වන අතර ඒ හැම අක්ෂරයක්ම දීර්ඝ ස්වරයකලා ගනු ලබයි. පුන්සඳ, මිහිමත, මත්වෙත, බලමැන යනාදි වශයෙන් මේ අවස්ථා තුනේදීම සිදුව ඇත්තේ ලඝු අක්ෂරයක් ගායනා කිරීම දීර්ඝ කිරීමකි. ගුරු අක්ෂරයක් ස්වරයක් පහසුව තකා කෙටි කළ අවස්ථාවක් නම් ඔහුගේ ගීතාවලියේදී මට මෙතෙක් හමු වී නැත. මේ උද්ෘතය අවසන් වෙනවා තිස්ස අබේසේකරයන්ගේ පරීක්ෂණය. දැන් සුනිල් සාන්තයන්ම ප්‍රකාශයට පත් කළ ගීත ප්‍රස්ථාර පොත් 6ක් තියෙනවා. ඒවැ ඇතුළත් ගීත තියෙනවා 77ක්. ඒවැ සමස්ත අකුරු ගණන අපි ගණන් බැලුවොත් 9644යි, ඝන වශයෙන් ගත්තොත් 2755යි. දැන් මේ සියලුම ගීත විශ්ලේෂණය කරාම අපි සොයා බැලුවා ගුරු අකුරකට ගුරු ස්වරයක් යෙදුණු තැන් තියෙනවද, ගුරු අකුරකට ලඝු ස්වරයක් යෙදුණු තැනක් තියෙනවද කියලා. ලඝු අකුරයකට ගුරු ස්වර එකක් යෙදීම තිස්ස අබේසේකරයන් පවසන පරිදි තවස්ථා තුනක් පමණයි තියෙන්නේ. එතකොට අකුරු සුමුවේ ප්‍රතිශතයක් වශයෙන් ඒක 0.01% පමණයි. බොහොම සුළු ප්‍රමාණයක්. ඒ නැත්තට නැති තරම්. නමුත් ගුරු අකුරකට හස්ස ස්වර දෙකක් යෙදීම
ඒ අවස්ථා තියෙනවා 246ක්. ඒක ප්‍රතිශතයක් හැටියට 2.55ක් පමණ වෙනවා. මුල් ස්ලයිඩ් එකට යන්න. දැන් සිංහල භාෂාව ලඝු අක්ෂරයට බර භාෂාවක් බැවින් සුනිල්ගේ තනු ලඝු අක්ෂර කෙරෙහි දක්වන ප්‍රවණතාව හෙළබස් අක්ෂර රාවය තියුණු කරන ලක්ෂණයක් හැටියට අපි නිගමනය කරනවා. Next. දැන් මේ පළවෙනි කොටසේ මේ මාත්‍රා විඤ්ඤාසය පිළිබඳ මා විසින් කරන ලද ප්‍රකාශන අපිට මේ විදිහට සමාලෝචනය කරලා නිගමනයකට එළවෙන්නට පුළුවන්ද කියලා සලකනා ගන්න බලන්න වටිනවා. සුනිල් සාන්තයන් ගීතණු නිර්මාණයේදී හෙළබසේ අක්ෂර රාවයට ප්‍රධාන තැනක් දුන් බව පෙනේ. සුවරලිපියේ මාත්‍රා විඤ්ඤාසය පදබන්ධනයේ මාත්‍රා විඤ්ඤාසයට අනනුකූල වන අවස්ථාවලදී, ඒ කියන්නේ අනුකූල නොවන අවස්ථාවලදී සුනිල් සාන්තියෝ ලඝු අක්ෂර භාරාරයට ප්‍රවණතාවක් දක්වනවා. මේ නිසා සුනිල් සාන්තයන්ගේ සුවරලිපි තුල හෙළබස් අකුරු රැවුව නොහොත් ගලණය රැඳී සුරකී පවතින බවට අපි නිගමනය කරනවා. මේ සුනිල් සාන්තයන්ගේ සංගීතයේ සිංහලත්වයට පාදක වූ මාත්‍රා විඤ්ඤාසය පිළිබඳ අපේ දෙසුමේ පළමු කොටසයි. දෙවනි කොටස. තාන ව්‍යුහය. තාන ව්‍යුහයේ නිරූපිත මාධූර්යයේ ගති ලක්ෂණ ගැන මා වචනයක් කියන්නට කැමැති. Next. සංගීත ඛණ්ඩයක් අපි අසනකොට ශ්‍රාවක රසිකයා ඒ සංගීත මාධූර්යෙන් මත් වෙනවා. ඒකට පදවැලක් තිබුණත් නැත්නම් ඒකට සම්බන්ධයක් නැහැ. නමුත් මතක තියාගන්න ඕනේ සංගීත ශෛලී කියන ඒවා බොහෝ තියෙනවා. සංගීත ශෛලී විතරක් නෙමෙයි ශ්‍රාවක ජනතාවගේ රසිකත්වයත් විවිධ වෙනවා. එහෙම නිසා එකකට රසවත්සේ හැඟෙන දේ තවත් අයකට රසවත්සේ නොහැඟෙන්නට පුළුවන්. දැන් රාගධාරි සංගීතය ගැන මේ ප්‍රකාශය අපිට කරන්නට පුළුවන්. දැන් සංගීත අධ්‍යයනයෙන් ශික්ෂණයක් නොලත් පුද්ගලයන් සමහර වෙලාවට රාග සංගීතයෙන් රස විඳින්නේ නැහැ. එතකොට ඒකට කියනවා ඒ ඔවුන් කෙරෙහි පහත් රසිකත්වයක් තියෙන්නේ, උසස් රසිකත්වයක් නැති නිසා තමයි මේ විදිහට කියන රසිකත්වය වෙනස් වෙලා තියෙන්නේ කියලා චෝදනා කරන මිනිසුත් තියෙනවා. දැන් මේ බඳු සමාජයක් අතරට සුනිල් සාන්තයන් පැමිණියේ භාරතීය රාගධාරි සංගීතය පිළිබඳ විශාරද උපාධිය දක්වා හදාරා බහත්කණ්ඩ සංගීත පීඨයේ සුවකී ආචාර්යවරුන්ගෙන් ඉහළම පැසසුම් ලබා. නමුත් එතුමා මේ ලංකාවේ සංගීත දිවියට පැමිණි දවස් පටන් එතුමා අතින් නිර්මාණ වූ තනු කිසිසේත් රාගපාදක කරගත් තනු නන් නොවේ. දැන් සුනිලුන්ගේ ගී තනු ඉමීරියාවෙන් පිරිපුන් රස ගුලා වැනි විය. එහෙත් ඒ තනු වලට විරුද්ධ වුණු අය හිටියා. ඒ තනු සරලයි කිව්වා, බොළඳයි කිව්වා, ගැඹුරක් නොපාන බව කිව්වා, බටහිරාට ගැති බව කිව්වා, කිතුණු බැති ගී අනුකාරක බවත් කිව්වා. මේ වගේ චෝදනා කළා. මෙසේ චෝදනා කළත් අද දවසේ පවා සුනිලුන්ගේ ගී තනු ජනප්‍රියව ජනසන්තානයේ රැඳිලා තියෙනවා. ඒක අපිට දේශපාලන තන්ත්‍රයෙන්වත් විශ්වවිද්‍යාල ප්‍රජාවෙන්වත් කිසියම් ජනමාධ්‍යකින්වත් තල්ලුවක් ලබාගෙන නෙමෙයි. සුනිලුන්ගේ ගීතණු අදත් වැදෙන්නේ ඒ ගීතණු වල තියෙනා වූ මාධූර්ය නිසාමයි. දැන් සුනිලුන්ගේ ගීතණු මධ්‍යම පාන්තික කරුසුද්දන්ගේ කනට මිසක් හොඳ සිංහල ගැමියන්ගේ කනට මිහිරක් දනවන්නේ නැති බව ඇතමුන් කරන ප්‍රකාශ ඇත්තෙන්ම පදනමක් අහිතද කියලා එක අපි විමසලා බලන්නට ඕනේ. දැන් තනුවක් මිහිරිවන්නේ කුමක් නිසාද? තාන මාධුර්යය විශ්ලේෂණය කරන්න අමාරුයි. මක් නිසාද? ඒක මානසික වින්දනයක්. මානසික වින්දනයක් විශ්ලේෂණය විද්‍යාත්මකව විශ්ලේෂණය කරන එක ලේසි නෑ. ඒ වුණාට බටහිර පර්යේෂකයන් මේ පිළිබඳව තමාගින් විමර්ශනාක්ෂිය යොමු කරලා තියෙනවා. දැන් ඔහායෝ විශ්වවිද්‍යාලයේ ජනපද ස්ටේට් යුනිවර්සිටි ඔෆ් ඔහායෝ Cognitive Science, Jnanana Vidya Anshe, Behavioral Sciences, Mahacharya David Huron, Parveshniya Kala, Hoyanna, Rasavatse Hengena, Mihiriyai Hengena, Tanuvakat, Swararachanavakat, Tana Vyuhayat Atara, Tiyena, Sambandhe Mukadda Kiyala. Then, Ounge Parveshna Sampurnyen Metara Kiyanna Bae, Namuth Ape Maathrukawata Adala Kotasa Pamanak, Ma Idiripat Karanna Kamathi. එවුන් පෙන්වා දුන්නා
රසවත් තනුවක එක් ලක්ෂණයක් නම් තාන වක්‍රතාවයි කියලා. මෙතන මේ තාන වක්‍රතාව කිව්වහම ಭಾರತೀಯ ශාස්ත්‍රීය සංගීතයේ තියෙන තාන වක්‍රතාවක් ඒ වක්‍රතාව නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ වෙන එකක් ගැන. මුල් බටහිර සංගීතය ලිපිගත කරන්නේ මේ විදිහට. රේඛා පහක් තියෙනවා. ඒ රේඛා පහේදී මේ එක් එක් ස්වරය නිරූපණය කරනවා. එතකොට මේ අතර ගලාගෙන යන්නේ කාලය. තිරස්සතව. තිරස්සතෙන් සංඛ්‍යාතයේ 90 උස්පහත් වන්නා වූ ස්වර ලිපියක් සංකේතයක් ඉදිරියට. එතකොට මේක ඇත්තෙන්ම විද්‍යාත්මක ප්‍රස්ථාරයක් වගේ. සයන්ටිෆික් ග්‍රාෆ්. මක්නිසාද කාලය මේ අක්ෂයේ සංඛ්‍යාතයේ සිරස් අක්ෂයේ. මේක විශේෂණය කරනකොට හියුරන් කියන විශාරදය පෙන්වපු දුන්නා මිහිරියයි හැඟෙන තනුවල තියෙනවා යම්කිසි වක්‍රතාවක්. මේකට ඉංග්‍රීසියෙන් කිව්වා ආක්, ARCH, ආක් කියන වචනේ වක්‍රතාවක්, ඡාපයක් තියෙනවා. මේ බලන්න. ඡාපයක් නිර්මාණය කරනවා. ඡාපයක් නිර්මාණය වෙනවා. මේ තනුවල මේ ස්වරවල හැඩය බැලුවහම මේ ඡාපය නිසා තමයි හුඟක් මිහිරි තනුවල තාන වක්‍රතාවක් තියෙනවා කියලා මේගොල්ලෝ මේ පරිශක කණ්ඩායම විනිශ්චය කළා. මේ තාන වක්‍රතාව බොහෝ සංගීත සම්ප්‍රදායන් තුල පේනවා. ඒක බටහිරට ආවේනික දෙයක් නෙවෙයි. මේ සංකල්පයේ මූලික දෙයක් නිසා, නවීන නවක දෙයක් නිසා මේ පිළිබඳ යම් වචනයක් දෙයක් මා දක්වන්නට කැමතියි. දැන් මේ බලන්න ඊළඟ මේ විස්තරය මම මිට ඉස්සලා කිව්වා. ඊළඟ අපි බලමු ග්‍රීක ජන ගීයක්. දැන් මේ ග්‍රීක ජන ගීය බැලුවහම ඒකේ ස්වර ප්‍රස්ථාරය බලනකොට අපිට පෙනී යනවා මේ වක්‍රතාවක් ඇති වෙන සැටි. වක්‍රතාවක් ඇති වෙන සැටි. ඒක මදක් අසා බලමු අපි ගී ගීය. ඇති. ඒ ග්‍රීක ජන ගීයක්. ඊළඟ මේ ඔස්ට්‍රේලියාවේ ආදිවාසීන් ඔබොරිජිනියස්ලගේ ගීයක්. ඒකෙත් යම්කිසි වක්‍රතාවක් තියෙනවා. නමුත් එතන වක්‍රතාව අර ග්‍රීක ජන ගීය තරම් වට බවින් අඩු එකක්. නමුත් වක්‍රතාව තියෙනවා. ඒ ජන ගීයත් අපි දැන් බලමු ඉන්දියාවට. රවීන්ද්‍රනාත් ටාගෝර් පණිතුමා ජනගණ මන නම් ಭಾರತීය ජාතික ගීය තානේ අතුන් බලන්න. අර වක්‍රතාව එතරම්ම නෑ. යම් කිසි යම් රේඛීයතාවක් වෙත හැංගෙනවා. ඒක විශේෂයෙන් හැංගෙනවා ටාගෝර් තුමාම මේක ගායනා කරන විට. අසමුද ටාගෝර් තුමා ඒ ගායනා කරන විලාසය. ජනගණ මන යති නායක ජය හේ ಭಾರತ භාග්ය විධාතා. పంజాబ్ సింధు గుజరాత్ మరాఠా ద్రావిడ యుత్కల వంగ సింధ హిమాచల యమునా గంగా ఉత్కల జలధి తరంగ తవ శుభ నామే జాగే తవ శుభ ఆశిషు మాగే కాహే తవ జయ గాథా జనగణ మంగళ దాయక జయ హే భారత భాగ్య విధాతా జయ హే జయ హే දැන් මුලින්ම ඇසුවේ රවීන්ද්‍රනාත් ටාගෝර්තුමාම ඒ ගීය ගායනා කරපු විසිය. එතුමාගේ ගායනයේදී අර මේ රේඛීයත්වයට තමයි බර වෙලා ගායනය කෙළුවේ. වක්‍රතාවක් එතුමන් පෙන්වුවන් කිරුවේ නෑ. පසුව ඇසුරු ඛණ්ඩයේදී වක්‍රතාව ප්‍රබල වෙන ලෙස තමයි ඒ ඉදිරිපත් කිරීම කෙරුණේ. දැන් හැම වෙලෙම රාගධාරී සංගීතය රේඛීයත්වයට බර වෙනවා කියන එකත් අපිට කල්පනා කරන්නට බෑ. බලන්න මේ යමන් ගීයේ යමන් රාගෙන් නිර්මාණය කරන ලද ගීය. මේ වක්‍රතාව, තනුවේ තියෙන වක්‍රතාව මනමින් පිළිඹු වෙනවා මේ ප්‍රස්ථාරය බලනකොට. දැන් මේ ප්‍රස්ථාරය සරිගම ස්වරූපයෙන් ලියනකොට මේක පෙන්වුම් වෙන්නේ නැහැ. මක්නිසාද සරිගම ස්වරූපයෙන් ලියන විට ස්වරයක සංඛ්‍යාතය අපිට ඉස්මතු කරලා පෙන්වුම් කරන්නේ. නමුත් මේ බටහිර ස්වර ලිපි ක්‍රමයට යනකොට ඒක අර විද්‍යාත්මක ප්‍රස්ථාරයක් අනුව යන නිසා
ඒකේ සංඛ්‍යාතයන්ගේ විචල්්‍ය භාවය මැනවින් රූපගත වෙනවා. දැන් රාගාශ්‍රිත තාන වක්‍රතාව වැදගත් කරුණක් අපිට යොමු කරනවා. මක් නිසාද මේ තාන වක්‍රතාව මම මේ ඉදිරිපත් කළේ? හැම ජන සංගීතයකම ජන ක්‍රම සංගීත ක්‍රමයකම අපිට මහදූර්ය සඳහා පෙන්නුම් කරන්න පුළුවන් එක්තරා අංශයක්. මේ එසේම රාගාශ්‍රිත වූ නිර්මාණයක් චිත්‍රපටියකින් කන්නඩා රාගයෙන් ඒක මදක් අසමු. වක්‍රතාව ඇති වෙලා තියෙන සැටි. ඒ වක්‍රතාව ඇති වෙලා තියෙන තැනි. ඉතාම පුරාණ මේ 11 වෙනි සියවසේ මැනුස්ක්‍රිප්ට් ලේඛනයකින් ගත්තා වූ මේ කතෝලික බැතිගියක් සල්වා රජිනේ කියලා. ඒකෙත් මේ වක්‍රතාව යම් කිසි ප්‍රමාණයකට රැඳිලා තියෙනවා. ඒකින් සුළු කොටසක් අපි අසා බලමු. වාදනය කර. මොනවද අපි මෙතන විස්තර කළේ ඥාන විද්‍යාව අනුව යම්කිසි සංගීත ඛණ්ඩයක වක්‍රතාවක් තියෙනවා නම් එහි යම්කිසි මාධූර්යක් ඇති බව අපේ මොළය විනිශ්චය කරන බවට විද්‍යාත්මක පර්යේෂණයක් තියෙනවා. මේ තාන වක්‍රතාව එක් සංගීත ක්‍රමයකට නිශ්චිත වූ එකක් ආවේණික වූ එකක් නොවේයි. ඒක බොහෝ සංගීත ශාස්ත්‍රයන්හි තියෙනා වූ යම්කිසි වක්‍රතා ගුණයක් මාධූර්ය සඳහා පාදක වෙනවා. Next. Next. සුනිල් ගීයේ මේ තාන වක්‍රතාව තියෙනවද කියන ප්‍රශ්නය, මාධූර්යයට ඒකෙන් යම්කිසි පිටුබලයක් ලැබුණාද කියන මේ ප්‍රශ්නය, ඒකට සිංහ තත්ත්වයටයක් ආරෝපණය කළපු ආකාරය කෙසේද යන්න තමයි අපේ මේ මේ දෙසුමේ මේ ඉදිරි විනාඩි කිහිපය තුළදී මා විශ්ලේෂණය කරන්න බලාපොරොත්තු වන්නේ. බලමු මේ පාසල් ගුරුවරි ගීය මිහි කත නලවාලා. බලන්නේ ගීය මදක් අසා. ගායනා කරනකොට කොතරම් මිහිරි ගීයක්ද? සරුසරිය බලන විට අපට පෙනී යනවා එක දෙයක්. ඒ ගීයේ බලන්න මේ වක්‍රතාව පහළ ඉඳලා එනවා. ඒ වක්‍රතාව යනවා මෙතනට. වක්‍රතාවක් තියෙනවා මේ තනුවේ. නමුත් අර ඉදිරියේ පොත් කරපු ග්‍රීක ජන ගීයේ වගේ නෙමෙයි. මේක අර මේ සම්පූර්ණ ආවර්තය, ඔය කුමාරතුංගයන් හෙළවිය ඇසියේ වටාව කියලා කිව්වේ, ආවර්තය පුරාම යන ඉතාම පැතිරුණු ඡාපයක් තමයි අපිට පෙන්නුම් කරන්නේ සුනිල් ගීයේ. ඊළඟ ගීයේ වෙරළේ මිහිර ගත්තත් එහෙම තමයි. කෙටි ඡාප නෙමෙයි අපිට පේන්නේ. සුනිල් ගීයේ අපිට පේනවා බොහොම දිගු ඡාප. සම්පූර්ණ සංගීත පාඨය, සංගීත වාක්‍යංශය, the phrase of music කියලා කියනවා. ඒක සම්පූර්ණයෙන් ආවරණය වෙන විදිහට තමයි සුනිල් සාන්තයන්ගේ මිහිරි තනුවල මේ ඡාපය පිහිටලා තියෙන්නේ. මේ ගීයත් යමක් මතක් අසමු. තියෙනවද ගීය අපිට? ඊළඟ ගීය වෙසක් ගීය. වෙසක් ගීය මම හිතන්නේ සතවෙත මහමෙත පාවෙන ගී වෙන්න ඕනේ. නෑ බුදුන් වඳින්න. Thank you.
කාල වේලාව නැති නිසා අපිට දිගට අහසන්නට බෑ. මේ තනුවෙත් වක්‍රතාව ඉතා මනවින් ඉතාම පැහැදිලි ලෙස නිරූපණය වෙලා තියෙනවා. ඒකත් දිගු වක්‍රතාවක්. දැන් ඊළඟ ගීය බලන විට ඊළඟ මේ කැලෑ හඳ ගීය. එසේදී වක්‍රතාව අර දිගු වක්‍රතාවක් නෙමෙයි. ඡාපයේ ඇදිලා ගිහිල්ලා නැහැ. ඡාපයේ කෙටි ස්වර කීපයකට කෙටි වාක්‍ය සංගීතාංශයකට නිශ්චිත වශයෙන් තියෙනවා. මේ කැලෑ හඳ ගීතය හුඟක් චෝදනා වලට ලක් වෙලා තියෙනවා. සුනිල් සාන්තයන් විසින් බෙහෙවින්ම බටහිර ආරට ගැයුණු ගීතයක් කියලා. ඒක මදක් අපි පිළිගත යුතු චෝදනාවක්. ඒක හරි. ඒක චෝදනාවක් නෙමෙයි. නුත් ඒ විශ්ලේෂණය හරි. එතුමාගේ මේ ඡාප විශ්ලේෂණය කරනකොට තාන ඡාප විශ්ලේෂණය කරන විට අර දිගු ඡාපයක් නෙමෙයි මේ අවස්ථාවේදී එන්නේ කෙටි ඡාපයක්. දිගු අවස්ථා නැතුවට නෙමෙයි. නමුත් කෙටි ඒවා තමයි ප්‍රබල වශයෙන්ම පෙන්눔 කරන්නේ. මම ඇඳලත් නැති ඒවා තියෙනවා මෙතන. නුත් ඒ නිරූපණය ඇස තියෙන කාට වුණත් මේක පැහැදිලිව පේනවා. එයින් සංගීත ඛණ්ඩ කීපයක් පමණක් අපි දැන් ශ්‍රවණය කරමු. ඒ ගීතය ගායන්නේ සුනිල් ගීයේ තියෙන ලතාව, ඒ සුකුමල ලතාව මේ ඡාප නිසා තමයි උද්ගත වෙලා තියෙන්නේ. ඒ ඡාප නිසා තමයි උද්ගත වෙලා තියෙන්නේ. මේ වෝල්ස් කියනා වූ තුනෙන් හතරෙන් තුන බීට් එකට එතුමා විසින් ගායන ලද කැලෑ හඳ කියන ගීය. ඊළඟ මේ පාතිමා මිහිර ගීය. ඒ ගීයේ අර කැලෑ හඳ වගේ නෙමේ. යලිත් අර මුල් ගීවල දැක්වුවා වගේ මේ ඡාප ටිකක් දිග ඇදිලා යනවා. එතකොට ගීතයේ ස්වභාවය මතක් වෙනස් වෙනවා. ඒ පාතිමා මිහිර ගීයෙන් ඛණ්ඩ කීපයක් අසමු. ලංකා ලංකා ගීතය. දැන් මේ ගීතේ අපිට විශේෂත්වයක් පේනවා. සුනිල් සාන්තයන් මේ ගීය ඉතාම මිහිරි තනුවක් සුනිල් සාන්තයන් නිර්මාණය කළ. මේ තාන වක්‍රතාව පිළිබඳ අපි හඟගෙන අවස්ථාවේදී තාන වක්‍රතාව මේ ගීයේ තියෙනවා. නමුත් එක දිශාවකට නෙමෙයි මේ වක්‍රතාව තියෙන්නේ. මේ අතර යන වක්‍රතාව පසුව අනිත් අතට යනවා. එතරම්ක් නොයි අර ආරුක්කු පාලම වගේ වක්‍රතා කීපයක් අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ කරලා එතුමා මේ ගීතය නිර්මාණය කරනවත් තනුව මේ තනුවේ මිහිරියාව ඇතිවන්නට එක මූලික ලක්ෂණයක් තමයි මෙතුමා මේ තාන නිර්මාණයේදී අනුගමනය කළ මේ ක්‍රමවේදය. ඒ ගීතය අහන්නේ නැහැ කවුරුත් අසලා තියෙන නිසා ඊළඟ ගීතයට යන්න. මේ බලන්න මේ ගීතය. ඒ තාන වක්‍රතාව උග්‍ර ලෙස එතුමා භාවිත කරනවා ලංකා ලංකා ගීතයේ. නමුත් සංකීර්ණයි මේ වක්‍රතාව. පහළට යනවා ඉහළට යනවා පහළට යනවා. ඒ ආයත් ආරුක්කු පාලමක් වගේ වක්‍රතා අන්‍යෝන්‍ය වශයෙන් එතුමා බද්ධ කරනවා මේ ලංකා ලංකා ගීතයේ. එතුමාගේ හඳපානේ ගීතයේ මේ රතුවිර වැරදි මෙතන ඉඳලම මේ රතුවිර එනවා. සම්පූර්ණ පාදයේම වක්‍රතාවට හසු කරගන්නවා. අර මුලින් කිව්වා වගේ එතුමාගේ ගීතවල තියෙනා වූ විශේෂ ලක්ෂණය මේ දිගු ඡාප මේ හඳපානේ ගීතයේ ඉතාම මිහිරි ලෙස ඉතාම පැහැදිලි ලෙස නිරූපණය කරලා තියෙනවා. ඊළඟ කෝකිලයන්ගේ ගීතයේදී එතුමා ඡාප වෙනස් කරනවා. අර මේ මගේ කුමාරිය ආදි වශයෙන් වදේ ඡාපය උඩට යනවා. නුත් වහාම එතන උඩට ගිහිල්ලා ඒ ඡාපය කැඩිලා උඩට ගිහිල්ලා තමයි පහළට එන්නේ. එතකොට ඡාප ව්‍යුහය එතුමා වෙනස් කරනවා. ඒක පිළිබඳ වැඩි විස්තර මේ දේශනාවේදී කරන්න බෑ. නමුත් එහෙම ඡාප ව්‍යුහ වෙනස් කරුවා එතුමාගේ විෂමතාවක් තියෙනවා කියලා මේ විවිධත්වයක් තියෙනවා කියලා පෙන්눔 කරන්න තමයි මම මේ නිදර්ශනය මෙතන යෙදුවේ. ඊළඟ මෙතුමාගේ මේ ගීතය අත්තනගලු හඳපානේ ගීයට පසු ඇතිවෙන්නා වූ ගීතය අත්තනගලු වැලපිල්ල.
බලන්න ඒ ඡාපවල දිගු බව. නමුත් මෙතන එතුමා ඒ දිගු ඡාප අන්‍යෝන්‍ය වශයෙන් බද්ධ කරනවා. ඉතාම මිහිරි ගීයක් සුනිල් සාන්තයන්ගේ ආර මැනවින් රැකිලා තියෙනවා. ඒ ගීතය ටිකක් අසමු. තනි වූ ඕලු බල ඉතාම මිහිරි ගීයක්. නමුත් එතුමා සමහරලාට ඡාපය පැත්තක දාලා එතුමාගේ සුවර රචනය එන්නේ කෙලින් ලීනිය. මේකට කියනවා ලීනිය ඩිසෙන්ට් කියලා ඉංග්‍රීසියෙන් විස්තර කරනවා. රේඛීය වශයෙන් ඇති වෙන අවරෝහණය. නමුත් එතුමාගේ මේ ගීයේ පවා තනි වූ ඕලු මලේ අර තාන ඡාප යොදලා තියෙනවා. නමුත් අර එතුමාගේ සමහර ගීතවල වගේ දිගු ඡාප නෙමෙයි කෙටි ඡාප යොදලා තියෙනවා. මේකේ මේ වැදගත්කම මම පසුව දක්වනවා. ඊළඟට මේ සුනිල් සාන්තයන්ගේ ගීවලින් මම දක්වන අවසාන නිදසුන ඕලු පිපිලා ගීතය. ඕලු පිපිලා ගීතයේ සම්පූර්ණ පාදයක් පුරාම ඡාප යනවා. නමුත් එතුමා සමහර අවස්ථාවලදී මේකේ ගීතේ විචිත්‍රත්වය ඇති කිරීමට ඡාපවල වෙනස්කමක් ඇති කරනවා. නිදර්ශනයක් වශයෙන් ඊළඟ ගීතයට යන්න. දෙන්න ඔබේ අත මාහා කියන ගීතයේ ඇත්තෙන්ම මිඩල් සීයකට එන්න ඕනේ. සුවරයට ආපහු එන්න ඕනේ. නුත් එතුමා ඇවිල්ලා නැහැ. එතුමා අතරමැදදී ඒක නවතිනවා. ඒක යලිත් අපි සුවරයේ යෙදුවොත් ඇහෙන්නේ මේ විදිහට. මෙතන වාදනය කරන්න. අර අන්තිමට වාදනය කරපු සුවරේ සුනිල් ගියේ නැහැ. ඒක අපි යොදා පෙන්නන්නේ එතුමා අර ඡාපය ඉවර වෙන්න දෙන්නේ නැතුව ඡාපය අතරමැද නවත්තනවා. ඒක එතුමා ගත්ත නිර්මාණ ක්‍රියාවේදයක්, ක්‍රමවේදයක්. මේ පදම දෙන්න ඔබේ අත මාහා කියන එක තමයි සතවෙත මහමෙත පා කියන ගීයේ තියෙන්නේ. නමුත් සතවෙත මහමෙත පා කියන ගීයේ එතුමා එතන ඡාපය කෙලවර කරන්න නැතුව ඡාපය ඉහළට යනවා. මෙතන වාදනය කරන්න. ඒ සතවෙත මහමෙත ගීයේ ඡාපය වෙනස් කරපු හැටි. දැන් ඊළඟට සුනිල් සාන්තයන් එක්සරු දෙසරු ගී කෙරුවා. ඒවැය තනු රේඛීයයි. ඊළඟ දැන් කවුරු හරි අහන්න පුළුවන් සුනිල් සාන්තයන්ගේ ගීවල දැන් මේ තානවල ව්‍යුහය අපි පෙන්නුම් කළා. ඒ ව්‍යුහයේ වක්‍රතාවක් තියෙනවා කියලා කිව්වා. ඒ වක්‍රතාව පිළිබඳ යම් කිසි ලක්ෂණ කිහිපයක් අපි ඉදිරිපත් කළා. දැන් මේ සුනිල් ගීයේ තාන වක්‍රතාවේ සුලමුලකුමක්ද? මේක බටහිර ආවාසයෙන් ආපු දෙයක්ද? දැන් මේකට පිළිතුරු සැපීමට අපි ජනගී සිංහල ජනගී කීපයක් විශ්ලේෂණය කරලා ඉදිරිපත් කරන්නට කැමතියි. සමුද්‍රකෝෂ කවි ගැයුම බලන්න. ඒ ඉස්සල ගීය අසමු. සමුද්‍රකෝෂ කවි තනුව තමයි මේ තියෙන්නේ. මේක මේ සීදේස් කුලතුලකයන් විසින් ඉංග්‍රීසි මේ සරිගම සූරලිපියට නගන ලද්දක්. සීදේස් කුලතුලකයන් ඒ කාලේ පරිශ්‍රණය කරන කාලේ දැන් මේක දිහා බැලුවාම හැඟෙයි මේ වක්‍රතාව මේ සමුද්‍රකෝෂ කවි තනුවේ තියෙන වක්‍රතාවක් තියෙන එක අපේ ජනගීයේ තියෙන වක්‍රතාව. ඒක කෙටි වක්‍රතාවක් කියලා හිතෙයි. ඇත්තෙන්ම නෑ. මේක සීදේස් කුලතුලකයන් මෙසේ කිව්වත් අර ගායනි අසනකොට දන්නවා මේක හොඳට ඇද පැද නලවා කියන දෙයක්. එබැවින් මේකේ වක්‍රතාවේ ඇන්දොත් ඇත්තෙන්ම කාල අක්ෂය හරහා
සුනිසාන්තයන්ගේ ඕලු පිපීලා හඳපානේ අත්තනකළු වැලපිල්ල වැනි ගීවල තියෙන අර දීර්ඝ ඡාපය තමයි අපිට ලැබෙන්නේ. ඒක තමයි අපිට ලැබෙන්නේ. ඊළඟ ගීය. අපි වසන්ත තිලකා විරිත ගමු. ওই වසන්ත තිලකා විරිතින් තමයි ජයමංගල ගහතාව කියන්නේ. ඒකෙත් තියෙන ඡාප ක්‍රමය බලන්න. දැන් මෙතන ඔක්කොම බැලුවාම හිතෙනවා කෙටි ඡාප කියලා. එසේ නොවේ. ජයමංගල ගාතාව කියන්නේ ඊටම විලම්බලයෙන් ඊටම හැමින් ඒක අපි ඇදලා ගත්තාම ඒ ඡාපය සුනිල් සාන්තයන්ගේ ගීවල වගේ දීගු ඡාපයක් බවට පත් වෙනවා. ඒ ජයමංගල ගීතේ ටිකක් අසමු. මම දැන් නන්දාමාලිනී කියන්නේ. බාහුං සහස්ස මභිනිම් මිත සායුදං තං සසින මාරං ඊළඟ ගජකා වන්නමේ තනුව අපි ලේඛනය කරලා බලමු. බලන්න මේ වක්‍රතාව රැඳිලා තියෙන හැටි මේ ගජකා වන්නම තනුවේදී. මේ ගජකා වන්නම වුණත් ගායනා කරන්නේ ඉතාම හැමින්. ඒක අපි අසන්නේ නැහැ දැන් වෙලාව නැති නිසා. නමුත් මේක නියම විදිහට ගත්තොත් අර සුනිල් සාන්තයන්ගේ වගේ දිගු ඡාප ක්‍රමයට හැරෙනවා. ඊළඟ බෞද්ධ ශාසනයේ ඝන සජ්ජායනයේ දෙන පිරිත් ආරුක්ක රූපය රැඳිලා තියෙනවා. අර දිගු ඡාපය තමයි මේ පිරිත් ආරෙත් රැඳිලා තියෙන්නේ. සුවර ටිකක් අඩුයි. ඊළඟ මේ දේවාසූර්ය සේනයන් 1930 ගණන් වලදී සිංහල ජනගී එකතු කරලා ඒක සරිගම සූර ලිපියට නෙමෙයි බටහිර සූර ලිපියෙන් ඉදිරිපත් කෙරුවා. එතුමාගේ අත්අකුරු සහිත ලිපි දැන් අපිට ලැබිලා තිබෙනවා. එතෙන්දී බැලුවහම මේ නෙළුම් කවියක් එතුමා දැක්වූ එක්තරා නෙළුම් කවියක් ඒකේ තියෙන ආර බලන්න. ඡාපය. ඊටහාම දිගු ඡාප තියෙන්නේ. මේ දි බලන්න. මේ රතු පාටින් අපි දක්වලා තියෙනවා. අර සුනිල් සාන්තයන්ගේ ඕලු පිපිලා වගේ හඳපානේ වගේ කීවල තියෙනා වූ දිගු ඡාප වක්‍රතාවක් තමයි මේ ජන ගීයෙන් අපිට පෙනුනේ අර ගැඹුරු මුනුදු ගුණ කියන නෙළුම් කවිය. ඊළඟ ගොයම් සින්දුව වැළුවොත් එහෙම ඒ ගොයම් සින්දුවෙත් අපිට මේ දිගු ඡාප ක්‍රමය පෙන්නුම් කරනවා. නෙක්ස්ට් ඊළඟ මලේ මලේ ඔය නාමල නෙලාවරෙන් අපේ ජන ගී අතර තියෙනා වූ ඉතාම සුමధుර තනුවක් ඉතාම විලම්බලයෙන් මේක ගායනා කරන්නේ. ඒ විලම්බලයෙන් ගායනා කරනකොට මේ අපි කෙටියයි හිතෙන්නා වූ ඡාපය අත්ත වශයෙන්ම ඉතාම දිගු ඡාප බවට පරිවර්තන වෙනවා. මේ ගීයෙන් ටිකක් අසමු. ඔන්න මලේ ඔය නාමලේ නෙලා අති දැන් ඔය ඇහුවාම මට වචනයක් කියන්න තියෙනවා. කුමාරතුංග මුනිදාසයන් එක අවස්ථාවකදී කියනවා හෙළ කවිය තමයි අපි හෙළ මියසිය කරන්න ඕනේ කියලා. ඒක හරි. නමුත් දැන් ඔය මලේ මලේ ඔය නාමල කියන ගීය ලියලා තියෙන විරිත බැලුවහමත් ගායනා කරන විරිත බැලුවහමත් දෙක වෙනස්. ලියලා තියෙන විරිතෙන් නෙමෙයි ගායනා කරන්නේ. ගායනා කරන විරිත වෙනස්. ඒ නිසා මම හිතන්නේ ජන ගායනයේදී අර ජන ගැයුමත් හෙළ සඳත් ධාරාවත් ධාරා දෙකක් හැටියට අපිට සලකන්නට සිදු වෙනවා. ඊළඟ දොයි 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 බබා කියනවා මේ ඩලවිලි ගීතය. මේක මම වාදනය කරන්නේ නැහැ. මක්නිසාද ජන ගී ගවේෂකයන් කියනවා මේක පිරිසුදු ජන ගීයක් නෙමෙයි මේකේ බොහෝ සෙයින් බටහිර සංගීතයට බර වුණු කොටස් තියෙනවා කියලා කියන නිසා අපි ඒ ඉදිරිපත් කරන්නේ නැහැ. ඊළඟ දන්නෝබුදුන්ගේ ගීතය මේ අමරදේවයන් විසින්ම ලියන ලද සුවර ලිපිය. ඒක බටහිර සුවර ලිපියට පරිවර්තනය කරුවාම අර ඡාප ක්‍රමය දිගු ඡාප ක්‍රමය ඉස්පතු වෙනවා. මම කියන්නේ ජන సంతාණයට මේ ගීතයේ එතරම්ම රැඳී යන්නට හේතුව අපේ ජන ගීවල තියෙනා වූ තාන ආරුක්කුව තාන ව්‍යුහයට සමීප රූපයක් මෙතන නිර්දිෂ්ට වෙන නිසා වෙන්න ඕනේ. ඊළඟ හැම ජන ගීයක්ම හැම ආරුක්කුවක් දක්වන්නේ නැහැ සිංහල ජන ගීයේ. දැන් මේ දැල් අඳින ගීතේ
ආරුක්කුවක් නෑ, තියෙන්නේ රේඛීය තනුවක්. තනි කෙලින් ඉරක් වගේ තියෙන්නේ. ඊළඟ තෙල් ගාලා හිස පීරන් ගියේ බොහෝ දුරට තියෙන්නේ රේඛීයත්වයට බර වුණු තනුවක්. එතකොට අපි විසින් කියනු ලබන්නේ ඊළඟ සියලු ජනගී විවල සිංහල ජනගීවල තාන වක්‍රතාව තියෙනවා කියලා අපි කියන්නේ නැහැ. නූ සිංහල ජනගී සමුච්චය අරන් බලනකොට මේ වක්‍රතාන සහ දිගු ඡාප තියෙනව ගීත කොටසක් එතන සම්ප්‍රදායක් හැටියට ජනගී සම්ප්‍රදාය තුල අනු සම්ප්‍රදායක් හැටියට තියෙනවා. මේ සුනිල් සාන්තයන් ඒ ජනගීවල තියෙන සිංහල ජනගීවල තියෙන මේ ආර අන්තර්ඥාණයෙන් වටහා ගත්තා කියලා මට හිතෙනවා. ඒක නිසා තමයි එතුමා තාගේ තාන ව්‍යුහ තුලට මේ සිංහල ජන සංගීතයේ තියෙන දිගු ඡාප ක්‍රමය එන්නේ. ওই දිගු ඡාප අනිත් සංගීත ක්‍රමවල නැතුවට නෙමෙයි, නූත් අපේ ජන සංගීතය තුල මේ දිගු ඡාප යහමින් තියෙන බව, ප්‍රබලව තියෙන බව තමයි මගේ හැඟීම. ඒක බලම ස්ථිරවම මට ප්‍රකාශයක් කරන්න බෑ, මොකක්ද මේ පරිශ්‍රණය අපි සම්පූර්ණයෙන් ඉවර කළ නැති නිසා. නමුත් ඒ පිළිබඳව අපේ හැඟීමක් තියෙනවා. එතකොට සුනිල් සාන්තයන්ගේ ගීවල තියෙනව තාන වක්‍රතාව කොහින් පැමිණියක්ද කියලා අපි ප්‍රශ්න කළොත්, ඒක ජන ගීය තුලින් සිංහල ජන සංගීතයේ තියෙනව ඇතැම් ජන ගී තුලින් පැන නගින්නව තාන වක්‍රතාවට අනුකූල වන්නව එකක් බවයි අපේ නිගමනය. ඊළඟ දැන් තාන ව්‍යුහය රසජනනයේ, මේ තාන ව්‍යුහය රසජනනයේ සමත් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය ඇති වෙනවා. ඇත්ත වශයෙන්ම අපි බැලුවොත් එහෙමත් මේ සාමාන්‍ය ස්වරවලිය සරිගම පද නිසා කියලා එනවා. ඊට පස්සේ සනිදප මගරිසා කියලා පල්ලිහට එනවා. මේ දෙක එකට දැම්මහම අපි ඇත්තෙම තාන වක්‍රතාවක් තමයි අපිට ඇතිවන්නේ. එතකොට බොහෝ සංගීත ක්‍රමවල තියෙනා වූ මේ තාට නැත්තම් ස්කේල්ස් කියලා කියනවා, මියුසිකල් ස්කේල්ස් වලින් නැගෙන්නා වූ පසුබිම අඩිතාලම තමයි මේ සංගීත රස ජනනයටත් පාදක වෙන්නේ කියන එක අපේ උපකල්පනයක් වනවා. ඊළඟ සමහර වෙලාවට සප්තකයේ තියෙන ස්වර හතක්, අර තීව්‍ර ස්වර කෝමල ස්වර දැම්මහම 12ක් වෙනවා. ඒ 12ම දාලා ආරෝහණය සහ අවරෝහණය ගත්තහම ඒත් අපිට වක්‍රතාවක් නිර්දිෂ්ට කරන්නට පුළුවන්. ඒ නිසා තමයි මේ යම්කිසි මිහිරියාවක් අපිට මේකෙන් දැනෙන්නේ කියලා behavioral sciences, ඒ කියන්නේ චර්යා විද්‍යාඥ විශේෂඥයන් අපිට කරුණු පහදා දෙනවා මනුෂ්‍යයන් සහ සත්වයන් පිළිබඳ කරපු පර්යේෂණ අනුව. නෙක්ස්ට්, මම මේවා වාදනය කරන්නේ නැහැ. සම්පාර අපි මේ සප්තකයක් ගැන කතා කළාට සමහර වෙලාවට අපේ ජන සංගීතයේ තියෙන්නේ ස්වර පහක pentatonic scales, ඒ කියන්නේ පංචකයක්, ස්වර පංචකයක්. මේකට අර හින්දුස්ථාන ක්‍රමයෙන් කියන්න පුළුවන් ඖඩව ජාතිය කියලා. ඊළඟ එක නිදර්ශනයක් තමයි භූපාලි රාගය. ඒ රාගයට ටිකක් සම්බන්ධමු. ඒකේ ආරෝහ සහ අවරෝහ. ඔයි භූපාලි රාගයේ ටිකක් හිතේ තියාගෙන ඉන්න. සුනිල් ගීවල තනුවල ඡාප ගත්තහම ඒක පංචක වක්‍රතාවට නෙමෙයි සමීප වෙන්නේ. සුනිල් ගීවල වක්‍රතාව බොහෝ සෙයින් සමීප වන්නේ සප්තකයක්. සප්තකයේ තියෙනව වක්‍රතාව වලට. සුනිල් ගී තනුවල නොඑක් තනුවල හැඩරුව තියෙනවා. ඊළඟ ඒ ඡාප මහා ඡාප වෙන්න පුළුවන්. චූල ඡාප, ඡාප දාම තියෙනවා, විරුත් ඡාප තියෙනවා, පල්ලියට බහින ඡාප තියෙනවා. නගින ඡාප තියෙනවා, ආරෝහාන්ත ඡාප භාග තියෙනවා. මේ වගේ සුනිල් සාන්තයන්ගේ සංගීතය විශ්ලේෂණය කරන විට එතුමා විසින් ඡාප වර්ග කීපයක් භාවිත කරලා තියෙනවා. නමුත් එතුමාගේ සාමාන්‍ය ක්‍රමය තියෙන්නේ අර ජන සංගීතයේ තියෙන මහා ඡාප ක්‍රමයට බරවි නිර්මාණකරණයේ යෙදීම. ඊළඟ දැන් එක චෝදනාවක් තියෙනවා සුනිල් සාන්තයන්ට. සුනිල් සාන්තයන් බටහිර ගීතන්වල සුවර සංගාත යොදාගෙන තියෙනවා කියලා. එහෙම සුවර සංගාත එනුත් ඒ ඇත්ත මෙහෙම නෙමෙයි. ඔය සගප සමද මදසා වශයෙන් ඇතෙන්නා වූ බටහිර සුවර සංගාතයේ මම මෙතන දැකලා තියෙන C major chord එක සුවර සංගාතය. මේ සුවර සංගාත වලට යවෙන්නේ
අර වක්‍රතාව ඇති වෙනකොට සමීප ස්වර වලට ගමන් කරන්න ඕන නිසා. ඇත්ත වශයෙන්ම සුනිල් සාන්තිනුත් එක් අවස්ථාවකදී ප්‍රකාශ කරලා තියෙනවා, රාග රූපවල තියෙනා වූ ඇතම් ස්වර ඛණ්ඩ බටහිර සංගීත ගීයට කියලා තියෙනවා කියලා. එතුමා භූපාලි රාගයේ මුඛ්‍ය අංගය ගායනා කරලා පෙන්නුවා. ඊළඟ මේක වාදනය කරමු. මේ සුනිල් සාන්තයන් රාගයේ ගායනා කරන ආකාරය. මధుර මధు වැඩසටහනේ අවසාන අංකය මුළු ලොවට පොදු වූ එකම හෝඩියක් ඇති හේයින් අපරදික සංගීතයේද ඇතැම් විට හින්දුස්ථාන රාග රූප පහළ විය හැකියි. දැන් අසා ගන්න. සුනිල් සාන්තයන් රාග ගායනා කරනවා. ඊළඟ දැන් මගේ අවසාන දැක්වීම් දෙක පමණයි. දෙසුමේ කෙළවරටයි මා පැමිණිය සිටින්නේ. ඒ සුනිල් සාන්තයන් ඒ භූපාලි රාගයේ මුඛ්‍යාංගය ගායනා කරනකොට හිතෙනවා ඇත්තම මේක රාග ගීතයක්ද? එතුමාගේ කටහඬින් ඒ ගීය ඒ රාගයේ අසන විට කොතරම් මිහිරි ලෙස ඒ රාගයේ රාග භාවයන් ඉස්මතු කරනවාද කියන එක මම ප්‍රකාශ කරන්නම ඕනේ. දැන් මේ සාකච්ඡා කරන කාරණා තුලින් හෙළිවන්නේ කුමක්ද? සිංහල ජන සංගීතයේද තාන වක්‍රතාව දක්වන එක්තරා තාන කලාපයක් පවතිනවා. හැම ජන ගීයකම මේ ලක්ෂණය නැති බව ඇත්තක්. ඒ සිංහල ජන සංගීතය තුළ විවිධ ශෛලීන් පවතින බවයි. එහෙත් තාන වක්‍රතා ගුණය පැහැදිලි ලෙසම සිංහල ජනසන්තානයේ රස ජනන ක්‍රියාවලියේ දායකත්වයක් පෙන්눔 කරනවා කියලා අපි නිගමනය කරනවා. සුනිල් ගීතනු හෙළ රසවතුන් අතරේ ඒ තරම්ම ජනප්‍රිය වූයේ ඒ ජන ගී තාන ධාරාව ඔස්සේ ගමන් කළ බැවින්. ඊළඟ සුනිල් ගීතනු වල මහා රසය සරුසැරියේ වක්‍රතා ලක්ෂයෙන් පමණක් ජනනය වෙනවයි නොසිතිය යුතුයි. ගිය වසරේ දත මේ වසරේ මුල මං හිතන්නේ ප්‍රථම සුනිල් සාන්ත සමුරු දෙසුම කළ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ මානව සංගීත පීඨයේ මහාචාර්ය ටෝනි ඩොනල්සන් සූරීන් වැදගත් උපන්‍යාසයක් ඉදිරිපත් කළා. ඒ කියන්නේ සුනිල් ගීයේ තනු කෙරෙන් විහිදින ප්‍රභාවලිය ටෝනල් කල කියන වචනේ පාවිච්චි කළ එතුමා. මේ රටේ සරුසාර කුඹුරු කෙත්වතු වැව් ගංගා කඳුවැටි සාගරය නිසා නිර්මිත ස්වභාවික පරිසරයෙන් වහණය වෙන්නක් බව එතුමා කිව්වේ. එතුමා පෙන්නුම් කළේ ඊජිප්තුවේ කාන්තාරයෙන් නැගෙන සංගීතයත්, නෝර්වේජියානු කඳුපන්තිවලදී නැගෙන සංගීතයත්, ජපානයේ ගම්මානවලින් නැගෙන සංගීතයත් වර්ණය අතින් ප්‍රභාවලිය අතින් වෙනස්. ලංකාවේ සුනිල් සාන්තයන්ගේ සංගීතය මේ හැම එකටම වෙනස්. කිසිම ලෝකයේ කිසිම සංගීත පද්ධතියකට මේකින් ප්‍රභාවයක් මේකට ප්‍රභාවයක් ලැබුණයි කියලා පෙන්눔 කරන්න සමානත්වයක් පෙන්눔 කරන්න බෑ. ඒක පැන නැග්ගේ ලංකාවේ තියෙන රමණීය ස්වභාවික පරිසරයෙන් බව තමයි ටෝනි ඩොනල්සන් තුමා ගිය අවුරුද්දේ සුනිල් සාන්ත දෙසුමෙන් කිව්වේ. මේ දේශනයෙන් එබැවින් මගේ නිගමනයන් මේ විදිහටයි. එබැවින් සුනිල් සාන්තයන්ගේ හෙළගී වනාහි මේ රටේ ඇති මනෝහර භෞතික පරිසරය නිසා ඇති වුණු රමණීය ප්‍රභාවලිය සංගීතයක් වහණය වනසේ සකස් වෙනවා. සිංහල ජන සංගීතයේ තාන වක්‍රතාව ඔය මහා ඡාපය ඇතිවන නිර්දිෂ්ට වන ලෙස එතුමාගේ සංගීත කෘතිවල තාන වක්‍රතාව පෙන්눔 කරනවා. සුකුමල වූ හෙළ බසේ පදවල මාත්‍රා විඤ්ඤාසය අනුව ස්වර පිහිටුව නිසා ඒ හෙළබසේ ගලණය අක්ෂරරාවය සුනිල් සාන්තයන්ගේ තනුවලට ඇතුල් වෙලා තියෙනවා. මේ කරුණු තුන නිසා සුනිල් සාන්තයන්ගේ තනු සංගීතය දේශීයත්වයෙන් පරිපූර්ණ සංගීත නිර්මාණ ලෙස අපි නිගමනය කරනවා. ඒවා උසස් සාහිත්‍ය කෘති විතරක් නෙමෙයි උසස් නව ජන සංගීත ආරතුලින් බිහි වූ නිර්මාණ හැටියටත් මා අගය කරන්නට කැමතියි. සුනිල් සාන්තයන්ගේ සංගීත සේවාව පිළිබඳ කිව යුතු තවත් විශේෂ ප්‍රදේශ කීපයක්ම තියෙනවා. ඒත් අද දේශනාවට මාතෘකා කොට ගැනුණු මාත්‍රා විඤ්ඤාසයත් තාන වක්‍රතාව පිළිබඳ තාන ව්‍යුහය පිළිබඳ සාහිත්‍ය අදාළ වක්‍රතාව පිළිබඳ කරුණුත් ඉදිරියට ගෙන යාමට
අපේ තරුණ සංගීත විද්‍යාඥයෝ සංගීතඥයන්ම නෙමෙයි මියුසිකොලොජිස්ට් සංගීත ශාස්ත්‍රය ප්‍රගුණ කරන උදවිය තවත් දුරට මේ පර්යේෂණයන් ඉදිරියට ගෙන යාත්වයි කියලා අපි ප්‍රාර්ථනා කරන්නට කැමතියි. මේ අසා සිටි ඔබට පිං මේන් මගේ දැස්ම කෙලවර කරනවා. ස්තුතියි. අපේ හෘදයාංගම ස්තුතිය විශේෂඥ වෛද්‍ය රුවන් එකනායක මහත්මයාට යලි පිරිනමන්න කැමතියි. එතුමාණන්ගේ මේ පර්යේෂණයේ අරමුණ වුණේ ඇත්තටම මාත්‍රා වින්‍යාසයත් තාන ව්‍යුහයත් උපයෝගී කරගෙන සුනිලුන්ගේ ගී හෙළ ගීයක් බවට වෙන සාධක. එතුමා ඔප්පු කරලා පෙන්වන්න උත්සාහ කළා මේ කාරණා සත්‍ය බව. දැන් අපේ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහත්මයා කරන ලද මේ පර්යේෂණය සභාවට විවෘතයි. ඒ පිළිබඳ මතවාදයන් ගෙනෙන්න. මතවනාහි කැමැත්තම නෙමෙයි. මතවනාහි මේ මතය ඇතුලේ ඔබට පුළුවන් මේ යම් ආකාරයක විමර්ශනයකට ලක් කරන්න, එසේ නොවේ නම් ඒ නොවේ කියලා ප්‍රකාශ කරන්න. එසෙත් නොමෙතිනම් මේ ක්‍රියාදාමයේ තිබෙන යම් අඩුලුඩුගම් තිබෙනවා නම් ඒ පිළිබඳ විමර්ශනය කරන්න. නොවේසේ නම් මේ කෘතියේ අඩංගු සාධකයන් පිළිබඳ ඔබ දන්න තතු මේට එකතු කරන්න. එනිසා මේ ගෞරවනීය සභාවේ ඉන්නේ සියලුම දෙනාම ඉතාම විද්වතුන්, ඉතාම ඉහළ රසස්වාදයක් තියෙන උදවිය. නොවේසේ නම් මේ තරම් වටින දේශනයක් අසා සිටීමේ හැකියාව ඔබට ලැබෙන්නේ. එනිසා ඒ පින් නැති පිරිස අතරින් මම කැමති මේ සංවාදයට යම් ආකාරයක මුරුපිරීමක් සිදු වෙනවා. අලුත් විෂයක් නිසා ප්‍රශ්න අහන්නත් අමාරු ඇති. එක ඉල්ලීමක් කරන්න කැමති මම ලංකා සාන්තයන්ගෙන්. සුනිල් සාන්තයන් කළ මෙහෙය ඇගෙයීමට සම්පූර්ණයෙන් තාම සම්පූර්ණයෙන් ලක් වෙලා නැහැ. ඒක පර්යේෂණ කරගෙන ඉදිරියට යෑමට තරුණ සංගීතඥයන්ට උදව් දීමත් සංගීත විද්‍යාව මේ රටේ ප්‍රගුණ කිරීමටත් සුනිල් සාන්තයන්ගේ නමින් සංගීත විද්‍යාතනයක් ප්‍රතිෂ්ඨාපනය කරන ලෙස මම ලංකා සාන්තයන්ගෙන් ඉල්ලා සිටින්න කැමති මේ අවස්ථාවේදී. ඒක සුනිල් සාන්තයන්ගේ සංගීතය සංරක්ෂණය කිරීමට දැනට සුනිල් සාන්තයන්ගේ ගී 112ක් පමණ එතුමාගේම හඬින් අපනඟ තිබෙනවා. මේවා සියලුම දේ එක්කසු කරලා එක මංජුසාවක් හැටියට සකස් කිරීමත් වැදගත්. ඒ එතුමාගේ හඬ රැකීමට. නමුත් එතුමාගේ සංගීතය විශ්ලේෂණය කළා ලංකාවේ සංගීත අධ්‍යයනය විද්‍යාත්මක පදනමකට ගේන්න සුනිල් සාන්තයන් නමින් මේ ආයතනය පිහිටුවන්නට ලංකා සාන්තයන්ට ආර්ථික බලයක් තිබෙන බව අපි දන්නා නිසා ඒ ආරාධනයත් ප්‍රසිද්ධිය කිරීමට කැමතියි. ස්තුතියි. ස්තුතියි වෛද්‍යතුමනි. සංවාදයට තාමත් විවෘතයි. මොකද මෙතෙක් ඇත්තටම වාචිකව සහ ස්වාගත් යම් යම් දීතික මූලාශ්‍ර ඇසුරු කරගෙන තමයි සුනිල් සාන්තයන්ගේ ගීත කලාව සිංහලත්වයට හෙළ ගීතයට පාදක වෙලා තියෙනවා. අලුත් ආරක් අරගෙන තිබෙනවා කියන කාරණාව සපත කළේ. නමුත් මෙවර පර්යේෂණ කෘතිය විශේෂයි. විශේෂයෙන්ම ඒ ඔස්සේ මේ මාත්‍ර වින්‍යාසයත් තාන ව්‍යුහයත් කියන කාරණාවන් ඇත්තරම න්‍යායික කරුණු විදිහට භාවිත කරමින් මේ ඔස්සේ යම් පර්යේෂණයක යෙදিলা තිබෙනවා. මේ කරුණු සපත කරන්න. ඒ නිසා මේ විද්‍යාත්මකව සපත කරන ලද පර්යේෂණ කෘතියක් විදිහට තමයි යම් පර්යේෂණයක් විදිහට තමයි අපිට සලකන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔව්. මා කියන්නේ කැමතියි දැන් කලකට පෙර මා යම්කිසි පත්‍රයක කොහේ හරි කියෙව්වා මේ ටෝනි ඩොනල්සන් කියපු දේවල්. ඉතින් මම හිතුවා මේ ලන්සි දොස්තර මහත්තයෙක් වෙන්න ඇති කියලා. එහෙම ඉතින් ඉන්නකොට ගිය සැරේ මේ ටෝනි ඩොනල්සන් මහත්තයා හම්බුණා, මට කතා කරන්න ලැබුණා. මා හරි පුදුම වුණා මේ ඕස්ට්‍රේලියානු කෙනෙක් මේ සුනිසාන්ත
ගැන කියන එක ගැන. ඒ වෙලේම මට අනිත් පැත්තෙත් හිටිය තව දොස්තරක අර ඩොක්ටර් ඉංග්‍රීසියෙන් කියනවා මේ පැත්තේ PhD ඩොක්ටර් කෙනෙක් මේ පැත්තේ මෙඩිකල් ඩොක්ටර් කෙනෙක් මේ මෙඩිකල් ඩොක්ටර් කෙනෙකුත් ඒ මෙඩිකල් ඩොක්ටර් ගැනත් මට හරි පුදුමයක් තිවුරා. දැන් මේ කතාව ගැන මේ කියන්නේ අනිත් පැත්ත. මොකද ඉස්සර අපි 46 ඉඳන්ම සුනිල් සාංශ සින්දු ආනවා එකතු කරනවා. ඉතින් මමයි තව ගාල් එක්කෙනෙක් ඉන්නවා මිතුරෙක් අපි මේ සින්දු උඟාක් එකතු කරගෙන හිටියේ. ඉතින් අපි හිටියේ අපි දෙන්න ළඟ තමයි මේ හැම සින්දුකම තියෙන්නේ කියලා. හැබැයි එහෙම බලනකොට මේ තව මේ දොස්තර කෙනෙක් එක දවසක් වාදනය කරන අපි හිතපුවත් නැති සින්දු. ඉතින් මට මහා පුදුමයක් ඇති වුණා. ඉතින් මේ දොස්තර මහත්තයා ගැනත් ඒ කොහොමද ඒක එච්චර කිට්ටුනේ කියලා සුනිල් සාන්තයන්ට මට දැනගන්න ආසාවක් තිබුණා. සමහර විට දොස්තර මහත්තයා අපිට ඒක ගැන කියයි කියලා මට හිතෙනවා. දක්ෂ පියානෝ වාදකයෙක්. එතුමා තරුණ කාලේ සුනිල් සාන්තයන්ගේ සංගීත සම්දර්ශනයට ගිහිලා තියෙනවා. අපි කුඩා කාලේදී අපිට ඇසෙන්නට මේ ගී වාදනය කරනවා. ගායනා කළේ නැහැ. ගී වාදනය කරනවා. ඒකෙන් මං හිතන්නේ මේ ආසාව කුඩා කාලේ ඉඳලම මගේ හිතේ තිබුණා. ඒ කාලේ අපිට ওই සින්දු අහන්න නෑ. ඒ කියන්නේ දැන් මම විපුදුනේ 1954, දැන් වයස 62යි. එතකොට සුනිල් සාන්තයන් මේ 1952 න් පස්සේ ගුවන් විදුලියෙන් ওই සින්දු අහන්න නෑ 67 දක්වා. නමුත් මේ අසපු ඒවා තමයි තියෙන්නේ. පස්සේ මේ ගැන ආසාවක් නිරුම්. ඒ කාලේ මට මතකයි ඔය කවුද අනේ කියන ගීතේ වාදනය කරනවා එතුමා. පවන් සලන්නේ කියලා ගීතයක් තියෙන මන් දන්නේ ඔබතුමා අහලා තියෙනවද කියලා. ඔය ගීතේ හොයාගන්න නැහැ. අහලා නැහැ, අපි අහලා නැහැ. ඉතින් මේ ගීත ඔක්කොම අපේ මනසේ තියාගෙන තමයි පසුව යම්කිසි ස්ථානාන්තරයකට පැමිණියාම සමහර දොරටු විවෘත වෙනවා කියනෝනේ. ඒ නිසා තමයි මේ සුනිල් සාන්තයන්ගේ ගී එකහො කරන්න ගියාම අපිට මේ ඔක්කොම ටික ලබා ගන්න පුළුවන් වුණේ නොසිතූ තැන්වලින්. ගී ගෙනත් දුන්න මට මෙන්න සුනිල් සාන්තයන්ගේ මේ රෙකෝඩින් එක තියෙනවා, මේක තියෙනවායි කියලා. ඒ අනුව තමයි අපි දැන් ගී 112ක් සුනිල් සාන්තයන්ගේ හඬින්ම රස කරලා තිබෙන්නේ. සභාවෙන් අවසරයි. වෛද්‍යාචාර්ය විශේෂඥ වෛද්‍යාචාර්යතුමාගේ කතාව ඉතාම හරබර, තාම සාරවත්, අලුත් නැම්මකට අලුත් දිශාවකට අපේ අවධානය යොමු කරා. සුනිල් කරපු දේවල් ගැන අමුතු විග්‍රහයක් ඔහු කරා. මම කියන්න කැමති, මම 1950 ගණන් වල අමාත්‍ය ආශ්‍රය වැඩ කරනකොට සුනිල් සාන්ත මහත්තයා මකුළුළු මහත්තයා හම්බුනේ නිතර එනවා. මකුළුළු මහත්තයාත් එක්ක නොයෙක් නොයෙක් දේවල් සාකච්ඡා කරා. මම එතකොට එයාගේ දෙවෙනි අහන්ට වැඩ කරේ. මම විශේෂයට අමතර පොඩි කාරණයක් කියන්න. දවසක් මකුළුළු මහත්තයා ඇහුවා මේ සුනිල් ඔයාගේ දුවෙක් ඉන්නව නේද කියලා. ඔදුව ඉන්නවා. දුවට එදා කලිසමක් අඳගෙන ඇහිල්ලා. ඇයි කියලා ඇහුවා. පරිසමට ඇහිව්වා. එතකොට සුනිල් මොකද්ද පසුගිය සමරු කලාපයේ තිබුණා මොහු සංගීත ආරක් ගැන කතා කරලා තියෙනවා කීප පොලක. මම කැමති එකක් කියන මම කනගාටු වෙනවා. සුනිල්ට වැඩ කරන්න කාලයක් ලැබුණේ නැහැ. සුනිල් අකාලේ අකර්මණ්‍ය කළා. ඒක නිසා සුනිල් ආරම්භ කරලා ටිකක් දුර යන්න, නමුත් සුනිල්ට යන්න දුන්නේ නැහැ. සුනිල් ආරක් ගැන කතා කරා. ඒ ආර්ය මම උපරි උදාහරණයක් දෙන්න. තාගෝර සංගීතය ගැන තාගෝර ලියලා තියෙනවා ගීත 2230 ගානක්. ඒ ගීත ඇතුළත තියෙනවා ජන ගීත තියෙනවා, බටහිර ගීත තියෙනවා, මෙන්න මේ ගීත දිහා පොඩ්ඩක් බලන්න. ආනන්දලෝකේ මංගලලෝකේ බීරාජෝ සොප්තසුන්දරෝ. ඔය මම් පොඩ්ඩක් බටහිර පැත්ත වැඩිය මේ කරා. ඔක වංග ජාතකයේ කියනකොට ඔහොම කියන්නේ නැහැ. ඔය එක උදාහරණයක්. මෙන්න බලන්න මේක. ශ්‍යාමලෝ සුන්දරෝ අනුතපෝත පොහරා තෘෂහර සෝග සූද වීරෝහිනිශයයාචයක් කශේ ශ්‍යාමලෝ සුන්දරෝ. ඔන්න මේ එකක්. මේ තව එකක්.
කමට අමතක වාර කියන්න. දැන් ඔය එකක් තනිකර ශාස්ත්‍රීය සංගීතේ. අර බටහිර සංගීත නම. දැන් ඔය ආරක් ගැන කතා කරේ දැන් තාගෝර සංගීතයේ ඇතුළත ජන ගීතයනවා බටහිර ගීත තියෙනවා නානා ප්‍රකාර ගීතනවා ඉන්දියාව පුරාම ඇවිදලා එක්කව කරා නොයෙක් නොයෙක් ජන ගීතය 1778 එංගලන්ත ගිහිල්ලා ඉන්නකොට අරගත්ත තනුවක් තමයි දැන් මං කිව්වේ. ඒ කියන්නේ ඔරිජිනල් මුල් තනුව නෙමෙයි. ඒ මුල් තනුව ආරෙන් මුල් තනුව මත නිර්මාණයක්. දැන් සුනිල් සාන්තරේ ගණන මම ඇත්ත වශයෙන් මම සුනිල් සාන්තරව දැක්කේ 1948 මම ශ්‍රීපාලි ශිෂ්‍යයෙක් හැටියට ඉන්නකොට. සුනිල් සාන්තර වේදිකාවට එනකොටම ඔක්කොම එක අපුඩි ගහන්න පටන් ගත්ත මොකෝ මේ රූප ගායට. ඒ ලස්සන පුද්ගලයා. සුනිල් සාන්තර දැකලා ඇති මම හිතන බොහෝ අය දැකලා ඇතිනේ. සුනිලාට හොඳ උස ඉතාම ලස්සන පාට ලස්සන කොණ්ඩයක් සුදු පාට සූට් එක ඇඳලා වේදිකාවට එනකොට ඊට පස්සේ ඕලු පිපිලා පටන් ගත්තාම අපුඩි ගහන්න පටන් ගත්තා ඔක්කොම මේක නැගිලා අපුඩිය නැවතුනේ නැහැ. දැන් සුනිලාට ඊළඟ ගීත පටන් ගන්න විදිහක් නැහැ. පොඩ්ඩක් අඩු කරලා හිට පටන් ගත්ත කෝකිල ගීතේ කෝකිලයන්ගේ කෝකිල නාදී ඒක කියන්න පටන් ගත්තාම පස්සේ අපුඩි ගැහුවා ඊට පස්සේ මම දන්නේ අපුඩි ඉවරුනේ නැහැ. අන්තිමට සුනිල්ට අපුඩි හා ඉන්න උනා හුඟක් වෙලා එවන් අවස්ථාවකට ගියේ. ඊළඟට මම පොඩි උදාහරණයක් කියන්න කැමති ජනගී ඔල ඔබතුමා අතින් කියුණා ඒක පිළිගත් සත්‍යයක්. ස්වර පහකට තරමකට සීමා වෙනවා කියලා. එක අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ කෑගල්ලේ පරණ නැටුම් ගුරුවරයෙක් අතින් ස්වර සප්තකයේ ඇසුරු කරපු වර්ණමක්. සුරපති වර්ණම ඒ සුරපති වර්ණම සාමාන්‍යයෙන් කියන්නේ ස්වර පහවර වගේ. නමුත් කලාතුරකින් අහන්න ලැබිච්ච එකක් තමයි ශ්‍රියා මත්පති උමගනා දේව්. ඒ කියන්නේ සසසා සරසනිද. ඒ කියන්නේ එතකොට සප්තකය ඉක්මවා ගිහිල්ලා. එහෙම ඒවා තියෙනවා අපි අතරේ. අපේ ජනගී සංගී අපේ ජනගී සම්භාරය ජනගී ප්‍රමාණය අතිවිශාලයි. හුඟක් තියෙනවා. මට මතකයි අවසාන වශයෙන් මම කියන්නම් මම ඔඩිෂන් එකකට හිටියා සුනිල් සාන්ත අමරදේව මහත්තයා සහ රූපසිංහ මහත්තයා. මම ගීතයක් නිර්මාණය කළා තුනයි වෛරෝඩි වන්න මාතර නිර්මාණය කළා. මේ මම මේ පුංචි වීරසේනව බලන මේ මහා සුනිල් සාන්ත එළියට ආවා. ඩාන්ස්ටන් සිල්වා කියලා එකෙක් හිටියා. මේ වීරයාට කතා කරන සුනිල් බොහොම අගය කරා. මොකද මම ඒ ජනගීයක් ඇසුරු කරගත්ත නිර්මාණයක් කියවපු නිසා. එතකොට එතෙන්දී මම දැනගත්තා මේ හැමදාම මකුල්ල මහත්තයා හම්බ වෙන්නේ නිකන් එයාගේ සැප දුක් අහන්න නෙමෙයි කියලා. මකුල් මහත්තයා හම්බෙන්න මකුල් මහත්තයෙක් කරපු වැඩ කරන වැඩ නොයෙක් නොයෙක් දේවල් ගැන සාකච්ඡා කරා. මම එක සිද්ධියක් කියලා ඉවර කරනවා. 1950 ගණන්වල ලංකාවෙන් ගියා රුසියාවට සුහදදූත කණ්ඩායමක් සාමුවිජය අරගෙන. මම හිතන් තමුන් වාසියල කවුරුත් දන්නව ඇති ඒක. ওই කණ්ඩායමේදී පොඩි සිද්ධියක් වුණා. මේගොල්ලෝ කියලා සාමුවිජය බොල්ෂොයි තියටර් එකේ වේදිකාගත කරලා හවස තිබුණ සාදයක්. ඒ සාදෙදී ඒගොල්ලෝ ඒගොල්ලන් ගීත කියලා අපිට අපේ ගීත ගයන්නේ කියලා අපේ ගායකයා කිව්වා. අපේ ගායකයා ගැයුවා නවක චලිත සීත සුලඟ නවක නෝ දැස ඉන්ඩියන් සොංග් බයි ඩීවි පාලුස්කර්. තුමකි චලත රාමචන්ද්‍ර භාජත පංජනියා තුමකි චලත රාමචන්ද්‍ර. දැන් මොකද වෙන්නේ? ඉවරයිනේ. අපි ඉවරයි. සුමු නේද? කටඋත්තරත් නැහැ. පස්සුවට මතකයි උතන වෙලාවේ හිටියා මකුල්ල මහත්තයා කිව්වා ගායකයාට කියපම වන්නමද කිව්වා සිව්පද ඕ දස් වන්ඩර්ෆුල් සිං සම්මුඛල යන්තම් ගණුදුරු බේරගෙන ආවා. යන්තම් ගණුදුරු බේරගෙන ඒ වෙලාවේ හැටියට ආවා. මම කියන්න ගියේ අපේ මේ දයාබර අපේ ගුරුදෙවියෝ අපේ මහා ගායකයා එකක් තියෙනවා. මම හිතන සුනිල් සාන්ත මහත්මයා පෙනී හින්නකොටම මිනිස්සු සින්දුවක් දකිනවා. එයා ඒ රූපය තුළ ඒතර ලස්සනයි. කටහඬ ඇරියහම සම්පූර්ණ මම හිතන ඊට අසමසම කටහඬක්. අපි මං හිතන්නේ අපි අහලා තියෙන ගායකයෝ මෙහෙ හෝ එහෙ කොහෙවත් මං හිතන්නේ සුනිල්ගේ ප්‍රමාණයේ ක්වොලිටි නැත්තම් ගුණාත්මක භාවයේ තියෙන අඩක් අපි කලාතුරකින් අහන්නේ. ඒක හන්ද සුනිල් මම අවසාන වශයෙන් කියනවා සුනිල් ශාන්ත මකුලොළු වගේ මිනිස්සු තව කීප දිනේ ලංකාවේ නැවතරක් ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබතුමාගේ කතාවත් හරිනේ. හොඳයි. ඒ උද්දීප්තියට අපි ඉතාමත්ම ගරු කරනවා.
මයික්‍රෝෆෝනය තිබෙනවා අපේ ශ්‍රී ලංකා රූපවාහිනිය අභ්‍යාස ආයතනයේ ආරම්භක ප්‍රධානීතුමා ආචාර්ය පියසෝම මේරිස් මහත්මාතේ ඔබට අවස්ථාව තිබෙනවා. ස්තුතියි. මා නැගීහිටියේ සංගීතය ගැන විශ්ලේෂණයක් කරන්නවත් ඒ පිළිබඳව යම් කිසි අර්ථ විඤ්ඤාසයක් කරන්නටත් නෙවෙයි. මා මේ ඉල්ලීම කරන්නට යන්නේ විශේෂයෙන්ම අපේ වෛද්‍ය විශේෂඥ රුවන් ඒකනායක මහත්මාගෙන්. එතුමා ලංකාවේ සංගීතය ගැන ඉතාමත්ම සාරවත් පර්යේෂණාත්මක අවස්ථා දෙකක් මං හිතන්නේ සංගීත ලෝලී අපට ලබා දුන්නා. ඒ පළවෙනි එක තමයි මා මිත්‍ර සුනිල් සරත්පෙරලා මහත්මාගේ සමාජ සංස්කෘතිය උසස්නේදී කළ තේමා කතාව. අද ඉතාමත්ම ගැඹුරු අන්දමින් අපේ ජනගීය එතකොට අපේ උරුමය අනුව සකස් වෙච්ච සංගීතයක් ගැන ඉතා පැහැදිලි විශ්ලේෂණයක් කරා. මගේ ඉල්ලීම මෙයයි. අද ශ්‍රී ලාංකික ජනතාව බහුතරයක් පිටරටවල වාසය කරනවා. විශේෂයෙන් මා ජීවත් වන සිඩ්නි නගරයේ මෙල්බන් වල ඉතා විශාල පිරිසක් සිංහල සංගීතය ගැන උනන්දුවකින් හදාරමින් කටයුතු කරනවා. ඒකට සාක්ෂිය සුනිල් සරත්පෙරලා මහත්මා. මා ඉල්ලන්නේ මෙයයි. වෛද්‍ය විශේෂඥ රුවන් ඒකනායක මහත්මාණෙනි, කරුණාකර ඔබගේ මේ පර්යේෂණ කෘති දෙකම ඉංග්‍රීසියෙන් ඒ අයටත් ලබා දෙන්නට අවස්ථාවක් ලබා දෙනවා නම් එරට සංගීතය ඉගෙන ගන්න, සංගීත විද්‍යාව ඉගෙන ගන්න ශ්‍රී ලාංකික සිංහල සිසුන්ට නැවත වරක් මේ පැත්තට නැඹුරු වෙන්නට අවස්ථාවක් ලැබෙනවා. එනිසා මා ඒ කෙරෙහි ඔබතුමාගේ ගෞරව සම්ප්‍රයුක්ත අවධානය යොමු කරන ලෙස මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. ඔව්, ජයන්ත අරවින්ද මහත්මා එක මොහොතක් ලබා දෙන්න මේ මයික්‍රොෆෝනය. හරි, එතන එතුමා ගාවට යවමු. සබභාවෙන් අවසරයි. මම හිතේ නෑ මේ තරම් ඒකනායක දොස්තරතුමා ඒත් කරපු තරම් සංකීර්ණ විදිහට මේ සොර මෙහෙම සංකීර්ණ විදිහට බෙදලා කතා කරලා පෙන්වන්න අවශ්‍යද කියලා. මොකද සංගීතයේ සොර සංකලනය බොහොම සරල එකක්. ඔව්, බොහොම සරල එකක්. ඔය කියන තරම් සංකීර්ණ නැහැ. ඔය චාප, ඔය වක්‍ර මොනද වගෙන කියන තරම් දෙයක් නැහැ මට පේන හැටියට. සංගීතයේ සොර සංකලනය වෙන්නේ මෙහෙමයි. සංගීතයේ සොර සංකලනය වෙන්නේ ක්‍රම තුනයි තියෙන්නේ. එකක් තමයි එකම ස්වරයෙන් නැවත 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 සා 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 එක එකක්. දෙවෙනි ක්‍රමය තමයි සංගීත ස්වර 15 සිට ඉහළට සා රේ ගා ම නැත්නම් සා ගා පා ওই විදිහට 15 සිට ඉහළට. ඒක අපි සංගීතඥයෝ දන්නවා ආරෝහණ කියලා. ඕකට කියන්නේ වර්ණ කියලා. අර කලින් කියපු එකේ ස්ථායි වර්ණ සා 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 එකම ස්වරයෙන් නැවත නැවත දෙනවා නම් ස්ථායි වර්ණ. එකම ස්වරේ 15 ඉඳලා උඩට යන ක්‍රමයට යදෙනවා නම් ආරෝහණ වර්ණ. නැත්නම් ආරෝහි වර්ණ කිව්වත් කමක් නැහැ. අනිත් එක තමයි තුන්වෙනි එක එකම මේ 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 ස්වර ඉහළ සිට පහළට සා නේ දා පා නැත්නම් සා දා පා ගා ඔය ආදී වශයෙන් ඉහළ සිට පහළට. ඒකට කියන්නේ අවරෝහි වර්ණ නැත්නම් අවරෝහණ වර්ණ. මේ ක්‍රම තුන තමයි සුනිල් ශාන්ත ගැයුවත් රතන් ජංගර්තුමා ගැයුවත් බටහිර රුසියාවේ ඇමරිකාවේ ගැයුවත් අපේ ගැමි ගීතයේ ගැයුවත් තියෙන ඔය ක්‍රම තුන. ඔය ක්‍රම තුන හැබැයි තනුවකට එකතු වෙනකොට ඔය ක්‍රම තුනේ සංකලනයක් වෙන්නේ. ඔය ක්‍රම තුනේ ස්ථායි වර්ණ ආරෝහි වර්ණ අවරෝහි වර්ණ ක්‍රම තුනේම සංකලනයක්. මේ වගේ බොහොම සරල දෙයක් මෙතන තියෙන්නේ. ඔය ඡාප මේ වක්‍ර ඕවා දේවල් කතා කරන තැන සංකීර්ණ දෙයක් මම දන්න විදිහට මේක නෑ. පොඩි උදාහරණයක් මම කියන්නම්. සුනිල්ගෙන් මාර්ගන
හඳ පානේ අන්න ආරෝහණ වර්ණ පහළේ ඉඳලා ඉහළට ගියා. සාරේගම පා ඔය හඳ පානේ නිනිදා පාන ඉහළ ඉඳලා පහ අන්න අවරෝහී වර්ණ ආරෝහී වර්ණ අවරෝහී වර්ණ හඳ පානේ ආරෝහී හඳ පානේ අවරෝහී හඳ පානේ රයම් අර සොර අර කියාපු තුනේ සංකලනයක් තමයි ඕනම තනුවක තියෙන්නේ. සුනිල් ගායනා කළත් කවුරු ගායනා කළත් බටහිර හෝ පෙරදිග හෝ ඔස්තාද් කෙනෙක් ගායනා කළත් පුංචි ළමයෙක් ගායනා කළත් ඔය අර කියාපු ස්ථායි ආරෝහී අවරෝහී කියන වර්ණ තුනේ සංකලනයක් තමයි තියෙන්නේ. ඕනම තනුමක් සංගීත තනුවක් ඔය තුනේ සංකලනයක්. ඒ නිසා මම හිතන්නේ නෑ ඔය තරමට මේ පර්යේෂණාත්මක කියලා මේ සංකීර්ණ මට්ටමකට යන්න ඕනයි කියලා සමාවෙන්න. මට නම් හිතෙන්නේ අපේ දොස්තර මහත්තයා කිව්වේ ඉතා වැදගත් දෙයක්. හැම දෙයක්ම අපිට ඉතා සරලව හිතන්නත් පුළුවන්, ඊට වැඩිය සංකීර්ණව හිතන්නත් පුළුවන්. මොලේ පාවිච්චි කරනකොට තමයි අපි සංකීර්ණව හිතන්නේ. දැන් ඔය ඉංජිනේරු විද්‍යාව ගත්තත් ඒ වගේ ඉතා සරලව හිතන්නත් පුළුවන්. හැබැයි උගත් දුරට ගිහිල්ලා කරන අයට තමයි ඔය ලොකු ලොකු බිල්ඩින් එහෙම නිර්මාණය කරන්න පුළුවන්. නැත්තම් සාමාන්‍ය මිනිහෙකුට කියන්න පුළුවන් මේ ගෙයක් කියන්නේ මොකද්ද, බිත්ති දෙකක් බිත්ති හතරක් තියෙනවා වාලක් තියෙනවා එහෙම කියන්නත් පුළුවන්. රයිට්. ඒ නිසා මට ඉතාම වැදගත්. මම අද ගෙදර ගිහින් මට තේරුණා, කියන්නේ එච්චර තේරුම් ගන්න බැරි වුණා ඒක ගැඹුරු නිසා. මම ගෙදර ගිහිල්ලා අද ඉඳන්ම පටන් ගන්නවක තවදුරට හිතන්න. ඊට අමතරව එකක් මට කියන්න තියෙනවා, මෙතන බැලුවොත් අවුරුදු 25න් අඩු කී දෙනෙක් ඉන්නවද? ඒ නිසා මේ අපි වගේ නාකි මිනිස්සුන්ට මේ දේශනා කළා ඉදිරියට යන්නේ නැහැ. ඒ නිසා අපි පාසල් නමුන් මේකට ළඟා කරගන්න ඕනේ. මා හිතන්නේ හොඳම විදිය තමයි මේ පාසල් වලට මේ කම්පිටිෂන් එකක් තියන්න ඕනේ. සුනිසාන්ත සින්දු කම්පිටිෂන් එකක්. එක එක දැන් ගාලු දිස්ත්‍රික්ක, කොළඹ දිස්ත්‍රික්ක, ඒ වගේ දිස්ත්‍රික්ක වල කියලා අන්තිමට ෆයිනල් එකක් තියන්න ඕනේ. හැබැයි ඒක කරන්න එච්චර ලේසි නෑ. ඒ නිසා මුලින් අපි දිස්ත්‍රික්ක දෙකක් ගම්මුකෝ. අපි ගාල්ල ගම්මු, කොළඹ ගමු. දැන් ගාල්ලේ හොඳ මෑන් කෙනෙක් ඉන්නවා, හොඳ මිස්ටර් කුලසූරිය කියලා. එයාට බාර දුන්නොත් එයා ඔක්කොම කරයි. මම දන්නවා මිස්ටර් ලංකා ශාන්තත් එක එයාව අඳුරනවා. ඉතින් ඒ වගේ පාසල් වලට කම්පිටිෂන් එකක් දුන්නොත් අපිට සුනිල් ශාන්ත ගී ඉදිරියට ගෙනියන්න පුළුවන්. නැත්තම් අපි වගේ මේ වයසක අයට මෙතන දේශනා කළාට අපි මැරලා ගියාම එතනින් ඉවරයි. හොඳයි. මේ කුමාරලීනගේ මුලින්ම මේ පර්යේෂණ සම්බන්ධව වෛද්‍ය රුවන් ඒකනායකතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ පර්යේෂණයක් අපිට කරපු පෙනල දීපක සම්බන්ධව ඔබතුමාගේ අවධානයට ලක් කරන්න කැමති. දැන් ලංකාවේ කටහඬවල් අපිට තේරෙන විදිහට ස්වාමින් වහන්සේලාගේ සහ කිතුනු පල්ලියේ පියතුමන්ලාගේ කියන්නේ ටෝන් කලර් එකට යම් කිසි විදිහක සම්බන්ධයක් තියෙනවා. දැන් ස්ථාවර වෙලා තිබෙන ලංකාවේ සම්භාවනීය එහෙම නැත්නම් ස්ථාවර අපි සමහරවිට ප්‍රබුද්ධ කියලා අපි හඳුන්වන ගායන ශිල්පීන්ගේ කටහඬ මේ ඒ ටෝනල් හෙරිටේජ් එකට, ඒ කියන්නේ ඒ ස්වාමින් වහන්සේලාගේ එහෙම නැත්නම් කිතුනු පියතුමන්ලාගේ ටෝන් කලර් එකට සම්බන්ධයක් තියෙනවා කියලා පේනවා. දැන් මේ උරුමය, දැන් අපි ස්වාමින් වහන්සේලාගේ උරුමය පිරිත් ස්වරය, කියන්නේ සරබඤ්ඤ කියන ස්වර බිඳිමින් ගායනා කරන පිරිත් ස්වරයෙන් මේ උරුමය ලැබිලා තියෙනවා කියන එක පේනවා. ඒ නිසා සුනිල් ශාන්ත මැතිතුමාගේ පෝදා දහම් සීලේ වගේ ගීතයකින් ආපු ඒ උරුමය සම්බන්ධව තියෙන සම්බන්ධය ඔබතුමා අවධානයට ලක් කරලා තියෙනවද? එහෙම නැත්නම් ඒ සම්බන්ධව යම්කිසි අදහසක් තියෙනවද කියලා දැනගන්න කැමතියි.
ඒකම නෙමෙයි, ඒ කියන්නේ දැන් මම කිව්වේ ලංකාවේ පිරිමි කටහඬවල් දැන් අපි ස්වාමින් වහන්සේලාගේ ස්වරය, ඒ කියන්නේ ටෝන් කලර් එකට ස්ථාවර වෙලා තිබෙනවා අපේ නිකන් අපේ නාද සංස්කෘතිය තුළ. පියතුමන්ලාගේ කටහඬත් ස්ථාවර වෙලා තිබෙනවා. දැන් උදාහරණයකට මර්වින් පෙරේරා සහ වික්ටර් රත්නායක ගත්තාම පල්ලියේ ස්වරය සහ මේ බෞද්ධ ස්වරය කොහොමද එක ස්කේල් එකක තියෙන්නේ කියන එක මම හිතන්නේ පේනවා. එතකොට දැන් මේ මේ ස්වරය එන්නේ පිරිත් ස්වරයේ සරබඤ්ඤ කියන අර ස්වර බිඳිමින් ගායනා කරන සජ්ජායන ක්‍රමයට. එතකොට සුනිල් ශාන්තයන්ගේ ඔබතුමා විග්‍රහ කරපු ඒ විද්‍යාත්මක විශ්ලේෂණය තුළ පෝදා දහම් සීසලේ වගේ ගායනයකදී අරගෙන තිබෙන පිරිත් නාද ස්වර එක යම්කිසි විදිහක විශ්ලේෂණයක් ඔබතුමා අවධානයට ලක් කරාද? එහෙම නැත්නම් ඒ සම්බන්ධව යම්කිසි වැදගත්කමක් තියෙනවද කියලා දැනගන්න කැමති. මේක වැදගත් ප්‍රශ්නයක්. ඒක අවධානය යොමු කරලා තියෙනවා විතරක් පමණක් නෙවෙයි, තිස් අභේසය කියන ඔය ගැන කලිපු පරිශ්‍රණය අපි තවදුරටත් කරගෙන යන එක තියෙනවා. දැන් අපි කියනවානේ ස්වරාවලියක තියෙන ස්වර 7යි කියලා. අපි තීව්‍ර ස්වරත් මේ මේ කොමල ස්වරත් දැම්මහම ස්වර 12ක් තියෙනවා. නමුත් සුනිල් ශාන්තයන්ගේ සමහර ගායනා වයලීනෙන් හෝ වෙනත් කිසිමන් තූර්ය භාණ්ඩකින් වාදනය කරන අවස්ථාවේදී ඔය ස්වරවලට විතරක් නිශ්චිත වෙලා සීමා වෙලා වාදනය කෙරුවොත් සුනිල් ශාන්තයන්ගේ ගැයුම ඒ අකුරටම ගන්න බෑ. මක් නිසාද? ස්වර දෙකක් අතර තියෙන අන්තර් ශ්‍රුතියත් එතුමා ගායනා කරනවා. ඒක පෙර දිගට ආවේනික දෙයක් අපේ පිරිත් සජ්ජාය වුණත් පෙනින් වෙනවා. දැන් සුනිල් ශාන්තයන්ගේ ඔය පෝදා දහම් සිසිලේ වගේ ගීතවල පමණක් නෙවෙයි, ඇතැම් ගායනවල එතුමාගේ ගායනයේදී ඔය අන්තර් ශ්‍රුතිය එහෙනවා. පැහැදිලි ස්වරයක් විතර නෙවෙයි. ඉතින් ওই බටහිර ගීතවල හුඟක් දුරට අන්තර්ශුතිය කියවෙන්නේ නැහැ. එතන කටහඬ පුහුණු කරන්නේ ස්වරෙන් ස්වරයට යෑම. මෙතෙන්දී ස්වර දෙකක් අතර ලිස්සලා යනවා. ඉතින් සුනිල් ශාන්තයන්ගේ ගීවලත් ඇතම් පිරිත් සජ්ජායනවලත් ස්වරවල අඛණ්ඩත්වයක් නැහැ. අර එකම අඛණ්ඩ ධාරාවකට ස්වර ගලාගෙන යනවා. මේක අන්තර්ශුති ගායනය නිසා ඇතිවෙන දෙයක්. ඒ පිළිබඳවත් සුනිල් ශාන්තයන්ගේ ගීවිත පිළිබඳවත් අපි විමසීමක ඉදලා තිනවා. මේක මුලින්ම හැබැයි මගේ මේ මේ මම තිස් අභේසය කියන්නේ මේක මුලින් කියලා තිනවා මේ අන්තර්සුතිය පිළිබඳව. නමුත් එතුමා ඒක කියන්නට පෙර මම මට ඒක වැටහිලා කියලා තිබුණා. නමුත් ඇත්තෙම ඒ ගෞරවය එතුමාට දෙන්න ඕනේ. ඉතින් ඔබේ ප්‍රශ්නයට පිළිතුර මේ අන්තර්සුතිය පිළිබඳව. දැන් මේ රෝහණ බද්දගේ මම හිතන්නේ කියලා තිනවා සිංහල ජන ගීතයේදී වාදනය කරන්නට බැරි සුසර කිරීමේදී වෙනස් විදියට සුසර කරන්න ඕන වාදන සංගීත භාණ්ඩ පාවිච්චි කරන්න ඕනේ කියලා. නැත්තම් අපේ ගැමියන්ගේ හඬ නිවැරදිව මේකෙන් නිරූපණය කරන්න බෑ කියලා. නමුත් විද්‍යාත්මකව භෞතික විද්‍යාව අනුව යනකොට හැම ශබ්දයකටම නිශ්චිත සංඛ්‍යාතයක් තියෙනවා. ඒතර සංඛ්‍යාතයක් නැති ශබ්දයක් නෑ. ඉතින් අපි ඕනෑම සංගීත භාණ්ඩයක් අරන් විශේෂයෙන්ම මේ විද්‍යුත් සංගීත භාණ්ඩ ගත්තොත් සංඛ්‍යාතයේ දශම ගණනකට හරියන්න වුණොත් අපිට නාදය නිෂ්පාදනය කරන්න පුළුවන්. මේ අනුව යනකොට මං හිතන්නේ අපි මේ සුනිල් ශාන්තයන් වැනි ගායකයන්ගේ අන්තර්ශ්‍රුති ගායනයත් අපි අවධානයට ගන්න ඕනේ. මක්නිසාද පෙරදිග ගැමියන්ගේ ගායනයේදී ඒ අන්තර්ශ්‍රුතිය ඇහෙනවා. මේක පුරාණ සංගීතයේ ග්‍රාම කියන සංකල්පයෙන් ආවා. ඔය ෂඩ්ජ ග්‍රාමය, ගන්ධාර ග්‍රාමය හැම එක ග්‍රාම ගත්තා. දැන් ඇත්තෙම විද්‍යාත්මක විශ්ලේෂණයකින් ග්‍රාම අපිට පිටුව ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒක අර විස්තර කරන්න බැරි අවස්ථාවකදී ওই සංකල්ප ඉදිරිපත් කරලා තියෙන මේ අන්තර්ශ්‍රුති ගායනය නිසා. ඔබේ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණාද දැන්නේ මට අවබෝධ වුණ හැටියට තමයි පිළිතුරු දුන්නේ. මම වෛද්‍ය රුවන් ඒකනායක මැතිතුමාගේ දේශනේ කිසිසේත්ම අවතක්ෂේරු නොකළ යුතුයි කියන මතයේ ඉඳගෙනයි මම කතා කරන්නේ. එතුමාත් සංගීතය හදාරා සංගීතය පමණක් නෙවෙයි මා දන්න අතරමින් එතුමා නැටුම් පවා හදාරපු කෙනෙක්. එතුමාගේ චරිතාපදානි කියවුවාම තේරෙනවා තිත්තවි ලුක්කුවා ගුරුනාංශ යටතේ නැටුම් ශාස්ත්‍රීය පවා හදාරපු කලාකරුවෙක් එතුමා. වෛද්‍යවරයෙක් පමණක් නොවේ. ඒක මට හොඳට මතකයි සුනිල් ශාන්ත සියවෙනි ජන්ම සතකේ සියවෙනි ජන්ම සමරූලලේදී එතුමා සහ වෝල්ට මාරසි මහාචාර්ය වෝල්ට මාරසිංහ මැතිතුමා පැවැත්වූ දේශන ඉතාමත්ම වැදගත් සහ ඒවා තවමත් අපිට රැව්පිල රැව්දී ඇහෙනවා. ඒ නිසා මම ප්‍රශ්නයක් නගන්නට නෙවෙයි, මමත් යන්තම් සංගීතයේ ඉගෙන ගත්ත කෙනෙක් යන්තම් මේ මෙතුමා බොහෝ සෙයින් හදාරලා සහ පර්යේෂණාත්මකවයි මේ දේශනේ පැවැත්වුවේ. ඒ නිසා ඒ අපි අගය කළ යුතුයි කියලා මම මේ අවස්ථාවේ මගේ පුද්ගලික අදහසක් සහ මං හිතන්නේ බොහෝ දෙනා පොදුවේ එකට එකඟ වෙයි.
එතුමා ඉතාම සංකීර්ණ වැඩක් තමයි කරලා තිබුණේ. අපි මෙතන මගේ යාළුවොත් එක්ක කතා වුණා. මෙතුමා මේ වෛද්‍ය වෘත්තිය කරන අතරතුරේ මේ බඳු වැඩවලට වෙලාව හොයාගන්නේ කොහොමද කියලා ඇත්තටම. ඉතින් ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ලබන අවුරුද්දේ සමරු දේශනයේදීත් ඔබතුමාගේ දේශනයක් අහන්නටම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට මම සංගීතය පිළිබඳ අංශු මාත්‍රක හෝ දැනුමක් තියෙන පුද්ගලෙක් නෙමෙයි. එහෙත් මේ පරිශනාත්මක ප්‍රසන්ටේෂන් එකට සවන් දුන්නාම එක්තරා දෙයක් මට මේන් තේරුණා. ඒ තමයි මට මේ ගැන යම් කිසි පැහැදිලි කිරීමක් ඔබතුමාගෙන් අවශ්‍ය වෙනවා. දැන් එම අර කර්බ්ස් නැත්තම් ඒ චාප සුනිල් සාන්තයන්ගේ සහ ඔබතුමා විසින් ලොදාගත් සාක්ෂි අනුව පෙන්වූ එවැනි උදාහරණ අනුව අපි දැක්ක හැම දෙයක්ම සංගීතමය වශයෙන් බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙච්චි මියුසික් පීසස් ගොඩක් ඒවා. ඉතින් මියුසික් ගැන ලොකු දැනුමක් නැතිව වුණත් යම් දෙයක් තේරෙන්නේ ජනප්‍රිය වෙච්චි සංගීතය දිහා බැලුවහම බොහෝමයක් ගීත ජාත්‍යන්තර වශයෙන් හෝ සහ ශ්‍රී ලාංකික වශයෙන් තියෙන සංගීතමය කෘතීන් වල එම කියන්නේ දැනුවත් වීමකින් හෝ නොදැනුවත් කමකින් හෝ චාප භාවිතය මගින් එවැනි සමහරක් බොහෝමයක් සංගීත කෘතීන් ලෝකේ ගොඩම ජනප්‍රිය තැන්වලට පැමිණලා තියෙනවා. නමුත් මගේ ප්‍රශ්නය දැන් ලංකාවේ වත්මන් සංගීත සංස්කෘතිය ගැන බැලුවහම කනගාටුවෙන් හෝ කියන්න ඕන දෙයක් තමයි ලංකාවේ තියෙන මේ ව්‍යාපාර අතරින් තියෙන අතිවිශාලම ව්‍යාපාරයක් තමයි බොහෝමයක් මේ නවක සංගීතයේ යෙදී සිටින පුද්ගලයන් විසින්ම මේ බොහෝමයක් කරන දෙයක් තමයි මේ රිංගින් ටෝන් සංගීතය කියන එක. ඒක තුලින් වෙලා තියෙන ලොකුම දේ තමයි අපි දකින්න බොහෝමයක් ගීත බොහෝමයක් මේ ටෙල්කෝ නැත්නම් ටෙලිකමියුනිකේෂන් ආයතන වල ප්‍රධාන මේ මූල්‍ය භාවිතය වශයෙන් ප්‍රධාන අංගයක් වෙලා තියෙන මේ රිංගින් ටෝන් කියන සංකල්පයේදී ඇති වෙලා තියෙන බොහෝමයක් ගීතවල හරයක් හෝ කිසිදු සංගීතමය වශයෙන් කිසිදු වැදගම්මක් නැති වුණත් එවැනි ගීත මේ අපි මෙම ඔබතුමාගේ මේ මේ විද්‍යාත්මක ස්ටඩි එකේදී ඒ දෙක අතර යම් අරමුණක දැන් මෙවැනි ගීත දැන් බිහි වෙන ගීත සහ මේ ඡාප භාවිතය මතට ගෙනාවහම මෙවැනි ගීත තමයි දැන් මේ තරුණ පරපුරේ ගොඩාක්ම භාවිතයට අරගෙන තියෙන්නේ මේ වල වෙනකොට. එතකොට ඒ අතර යම් කිසි සහසම්බන්ධයක් කොරිලේෂන් එකක් තියෙනවද මේ ඡාප භාවිතය කියන්නේ එහි අපි කියන කියන්නේ එහි ප්‍රධාන වශයෙන්ම තියෙන මේ හරය සහ ඒ දේවල් පැත්තකට දැම්මහම ඡාප භාවිතය මත විතරක් අපි බැලුවකල ඒ අතර යම් කිසි සම්බන්ධයක් තියෙනවද සහ අනිත් ප්‍රශ්නය තමයි මට දැනගන්න ඕනේ ඒ එවැනි ඡාප දීර්ඝ ඡාප මගින් බිහිවුණු බොහෝ ගීත භාවිතයෙන් එවැනි සංගීතඥයන් ප්‍රධාන තැන්වලට නැත්තම් බොහොම ජනප්‍රිය තැන්වලට පත්වීම කියන දේ අතරත් සහසම්බන්ධයක් තියෙන එක කියන තරම් පුළුල් ලෙස අපි මේ පරිශ්‍රණයේ ඉදිරියට ගිනේ නැහැ. අතින්ම මේ වක්‍රතාව පිළිබඳව අපි මේ පරිශ්‍රණය කළා තියෙන්නේ සුනිල් සාන්තයන් ගී සම්බන්ධයෙන් පමණයි. අනිත් සංගීත ශිල්පීන්ගේ ගීවලත් අනිවාර්යයෙන්ම මේ ගල් ලක්ෂණ තියෙනවා. මොකද මේක ජාතිය මේ සියලුම ජන සංස්කෘතික වල තියෙන ලක්ෂණයක් නිසා. දැන් මට අවශ්‍යතාව අවශ්‍ය වුණේ සිංහලත්වයට පාදක වූ කියන වචනේ මම මේ මාතෘකාවට යොදාගත්තේ අපේ ජන සංගීතයේ තියෙනා වූ වක්‍රතාවත් සුනිල් සාන්තයන්ගේ තාන වක්‍රතාවත් අතර තියෙන සම්බන්ධයක් තියෙනවා කියන එක පෙන්눔 කිරීමටයි. නමුත් බයිලා සංගීතයේත් වක්‍රතාවක් තියෙයි. බටහිර සම්භාවනීය සංගීතයේ මේ වක්‍රතා ස්වරූපය තියෙනවා. මේක මේ මාධූර්ය ඇතිවීමේදී මොළය භාවිතා කරන්නා වූ එක්තරා හඳුනා ගැනීමක් මේක. ඒ නිසා කොයි සංස්කෘතියේ කොයි සංගීතයේ තියෙයි නමුත් තිබුණු පළියට ඒ සංගීතයේ උසස්සෝ පහත්ෝ වීමක් හෝ අපි කියන්නේ රස ජනනය සඳහා පමණක් විතරක් මේක සම්බන්ධයක් තියෙනවා කියලා. ඔබේ ප්‍රශ්නෙට සම්පූර්ණ පිළිතුරක් මම දැන් ලැබුණේ නැහැ. නමුත් මා ළඟ තියෙන දත්ත අනුව මට එහෙම නෑ කියන්න පුළුවන්. මම ඇත්තටම මේ වෛද්‍යවරයෙක් මේ පිළිබඳව කතා කරයි කිව්වහම පුළුම වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි
නන්දාස ගෝදාගොඩ හිටපු මහාචාර්යවරයා කියනවා මේ රටේ හැම කෙනෙකුටම මම මේ රටේ අධ්‍යාපන ඇමති වුණොත් යාගේ උපකල්පනය අනිවාර්යෙන් සාහිත්‍ය කියන පේපර් එක පාසල් විෂයට අනිවාර්ය කරනවා මේ රටේ අපි බොහෝ අය හඳුනාගත්තේ සාහිත්‍ය නිසා මෙතන ඒ සම්පත් එක සම්පතක් ඉන්නවා අපේ ගුරුතුමෙක් ඉන්නවා අපේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විශ්වවිද්‍යාල පද්ධතියේ ඉන්න මහාචාර්යවරු ආචාර්යවරු විශාල ප්‍රමාණයක් ඒ විෂය අනුව අපි ඒ ආචාර්යවරු හඳුනා ගන්නවා නමුත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හඳුනන්නේ මුළු ලංකාවම වෛද්‍ය වෘත්තියේ ඉන්න වෛද්‍යවරු අපු හඳුනාගන්නේ රෝගය අනුව හැබැයි කාලෝ පොන්සේක හඳුනාගන්නේ මුළු ලංකාවම ඊට වැඩිය වෙනස් ආකාරයෙන් එහෙම හඳුනාගන්න හේතුව තමයි ඔවුන් සාහිත්‍ය කරුවන් අපේ සාහිත්‍ය අර ඇහුවා අවුරුදු 25ට අඩු අය මෙතන ඉන්නවද කියලා අඩු අය ඉන්න බෑ මෙතන හේතුව තමයි අපි අඩු අය එතෙන්ට ගෙනහිල්ලා නැහැ සුරවීරයන්ගේ වැඩසටහන් හැමදාම තියෙන මේ නොමියන කියන වැඩසටහන ඊ රාත්‍රියේ තිබුණා මේක තියෙන්නේ සුරවීර රාත්‍රී 10ට රාත්‍රී 10ට දරුව බුදි අපේ රූපවාහිනී මාධ්‍ය ලංකාවට හඳුන්වා දුන්නේ කේන්ද්‍රය හා පරිදි අතර තියෙන විසමතාවය නැති කරන් මම ගුරුවරේ එතකොට උදේ වැඩසටහන් කරන්න බෑ දරුවෝ යනවා හවසක් බෑ අද හඳුන්වා දුන්න රූපවාහිනිය 100ට කීයක් ගන්නවද දරුවන් වෙනුවෙන් සුනිල් සාන්තගේ සින්දු අර දීලා තියෙන සිංහල පොතට අපි දන්නවා බොහෝ පොත්වලට මහගම සේකර මානවසිංහ මේ හැම දෙයක්ම අපේ පෙළ පොතට ඇවිත් තියෙනවා ඒ සාහිත්‍ය අධිකරණ අපි උත්සාහ ගන්න ඕන අපේ රසවත්කම ඇති කරන්න ඕන මේවට දෙමව්පියෝ කැටිව එන්න මේ වැඩසටහන මාධ්‍ය තුලින් ප්‍රචාරයක් උනේ නැහැ ඒ නිසා වෛද්‍යවරයා නලාවට දැනෙන හදවතේ රිද්මය අර සාහිත්‍ය තුලින් දැනගත්තාම ඔయిత වැඩි හොඳ වෛද්‍ය සේවයක් මේ රටට වෙනවා අපේ වෛද්‍ය එක්කෙනෙක් කතා කරේ අද ගිහිල්ලා ගෙදර මේක හිටවන්න ඕන කියලා මේක තමයි විය යුත්තේ ඒ නිසා හැම දිනාටම බොහොමත්ම ස්තුතියි අපාවෙන් අවශ්‍යයි රසික ස්වභාවයෙන් අවශ්‍යයි මා මේ අවස්ථාවේදී සූදානම් වන්නේ සංගීතය පිළිබඳව හෝ රුවන්ඒක නායක වෛද්‍ය විශේෂඥතුමාගේ ඒ අනෙක දෙසුම පිළිබඳව හෝ යම් විග්‍රහයක් කිරීමට නොවේ එතුමාගේ දේශනයේ සඳහන් වන ඉතිහාසයේ එක්තරා සංසිද්ධියක් පිළිබඳ එකතු කිරීමක් කරන්නටයි ඒක ඉතා කෙටියෙන් කරන්නට බලාපොරොත්තු වෙනවා මා හිතනවා ඒ වැදගත්වේ මේ ප්‍රවෘත්ත දැනගත්තොත් මා කලක් ගුවන්විදුලි සේවය සංස්ථාවේ සේවය කරද්දී නිදහස ලැබී 50 වසර පිරීම නිමිත්තෙන් නිදහසයි ගුවන්විදුලියයි කියන අනුස්මරණ ග්‍රන්ථය සකස් කිරීමේ වගකීම මට පැවරුණා. ඒ අවස්ථාවේදී ඒ ගුවන්විදුලි ඉතිහාසයේ ඉතා වැදගත් වෙනවා පරිපාලනය පිළිබඳව ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්වීම සහ ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් කිරීම. ඒ නිසා මා පටිගත කිරීමට ඒ අවශ්‍ය ශිල්පීන් සමග ගියා. එතුමාගෙන් ගුවන්විදුලි ඉතිහාසයේ එක 1952 1948 දී එය දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමේදී ප්‍රථම ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් වුණේ එම්.ජේ. පෙරේරා කියන මහත්මයා හොඳ අවංක හොඳ මහත්මයෙක් එතුමාගෙන් දිගටම ප්‍රශ්න කරමින් එයට පිළිතුරු ලබා ගනිද්දී සුනිල් සාන්තයන් පිළිබඳව ගුවන්විදුලියේ සංදිස්ථානයක් නිසා මායි පිළිබඳව විමසුවා ඇයි සුනිල් සාන්තයන් ඔබගේ පරිපාලන කාලයේදී මෙසේ එක්තරා විදිහක ගැටුමක් ඇති කරගෙන ඉවත් වුණේ කියලා. ඒ අවස්ථාවේදී එතුමා කිව්වා ගුවන්විදුලියේ කිසිම ප්‍රමිතියක් තිබුණේ නැහැ. සංගීතඥයන් විවිධ පුජ්‍යලියෝ විවිධ ආකාරයේ ගීත ඉදිරිපත් කෙරුවා වැඩසටහන් ඉදිරිපත් කෙරුවා. මේ ප්‍රමිතිකරණයට නැත්නම් පරිපාලනයට යම් අවශ්‍යතාවයක් මත සංගීතය වර්ධනය කරන්නට අවශ්‍ය වුණ ශ්‍රී ලාංකික අර ඔබතුමා කියාපු සංගීතඥයා මේකට ඉදිරිපත් වුණේ නැති නිසා රත්නජංකර් මහත්මයා ගෙන්නෙව්වා. ඒ අවස්ථාවේදී සුනිල් සාන්තයන් එයට ඉදිරිපත් වුණේ නැහැ කියලා පරිපාලනය පිළිබඳ ගැටලුවක් ඇති වුණා. ඒ නිසා මට සිද්ධ වුණා එතුමා ලැයිස්තුවෙන් ඉවත් කරන්න.
මා අයින් එහාට එතුමා සමග තර්ක කරන්න ගියේ නෑ. එයා හරිද වැරදිද කියන්න ගියෙත් නෑ. නමුත් අපිට පෙනෙනවා සුනිල් ශාන්ත නැමැති අද්විතීය කලාකරුවා සහ දරදඬු පරිපාලනය අතර ඇතිවෙච්ච ගැටුම නිසා එතුමාගේ අණගි සේවය අපට අහිමි වුණු බව තමයි මගේ නිගමනය වුණේ. මේ සිද්ධිය කියන්නට ඕන නිසායි මා මේ අවස්ථාවේදී නැගී සිටියේ. හොඳයි, අවසාන වශයෙන් අපි සුනිල් සරත්පෙර මහත්මට අවස්ථාව දෙන්න කැමතියි. වන්නේක නායක මැතිතුමනි, මං හිතනවා වැදගත් වෙන ඔබේ කතාව. ඔබ විවෘත කෙරුවා අලුත් කවුලුවක් අපිට හිතන්න. එකක් තමයි මං හිතනවා ප්‍රායෝගිකව ගීත පද රචකයෙක් හැටියට ඔය ඔබ ඉදිරිපත් කරපු තාන වක්‍රතාව පිළිබඳ විශ්ලේෂණය ඉතා වැදගත් වෙනවා නිර්මාණකාරී අපි ගීත පද රචකයෙක් හැටියට අලුතෙන් හිතන්නට. ඒක මම මේක මං කාලයක් තිස්සේ කියන දෙයක් තමයි සුරීරත් දන්නවා. මං හිතනවා භාෂාවේ සංගීතයක් තියෙනවා කියලා. ඒකට බැතියක් තිබිච්ච කෙනේ භාෂාවේ සංගීතයක් තියෙනවා කියන්නේ. ඒක කොයි ආකාරයෙන් මේ භාෂාවේ සංගීතය අපේ උපයෝග කරගත යුතු යන්න කිව්වොත් තවත් දුරටත් හිතන්ට ඔබ අපට අලුත් කවුලක් විවෘත කළ දුන්නා. මේ තාන වක්‍රතාව පිළිබඳව කරපු විශ්ලේෂණය. එක පැත්තකින් අපි දන්නවා භාෂාව භාවිතයේදී දැන් අපි රාගධාරී සංගීතය භාවිතා කරද්දී විශේෂයෙන්ම ගුරු අක්ෂර ලඝු අක්ෂර ගුරු අක්ෂර භාවිතා කරන වැඩි. ඒකම මං හිතනවා හෙළ වස්වහර ඉතා ශූර ලෙස පාවිච්චි කරන්න පුළුවන් අපිට හොඳ ගීත රචකයෙකුට කියන එක ඔබ කරපු විශ්ලේෂණයෙන් පැහැදිලි වුණා. මොකද කෙටි වචන ඒකම ඒක උපයෝග කරගත්තා සුනිල් ශාන්ත වගේම අරිසෙන් අහුබුදු. එතනින් ගියාම මං හිතනවා මුලින්ම අපිට මඟ පෙන්වුවේ කුමාරතුංග පඬිවරයා. ඔබට ඒ අනුව හිතන්නට අපට ගීත රචකයෙක් හැටියට බට හිතන්නට අවකාශ ලබා දුන්න එක පැත්තක්. අනිත් එක තමයි ඔබගේ ගියසරේ කරපු දේශනය ටෝනි ඩොනල්සන් කියන මහාචාර්යවරයා විශේෂයෙන් මට ඔහු ඇසුරු කරන්න ලැබුණා. මා මිත්‍ර මේදිස් මහත්මයා නිසා විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේදී මම ඔහු ඇසුරු කෙරුවා. එහිදී ඔහු කිව්ව එකක් තමයි මේ රාගධාරී සංගීතය භාවිතා කරන එක ඇත්ත ඔබේ රටේ. රාගධාරී සංගීතයේ මැත්තේ ඉදිරියට ගිය පිරිසක් ඉන්න ඔබේ රටේ යම් යම් අත්හදා බැලීම් කළා යම්. නමුත් සුනිල් ශාන්තයන් මං හිතනවා සුනිල් ශාන්තයන්ට මේ බාධක ඔබේ රටක් හැටියට ඔබ කරපු ලොකු බාධකයක් මේ කෙරුවේ. ඒ බාධකේ තිබුණ නැත්නම් තවත් සම්ප්‍රදායක් මහා ප්‍රවාහයක් ගොඩනැගෙන්න ඉඩ තිබුණායි කියලා. ඒ ප්‍රවාහය ගොඩනැගෙන එක වැළකුණයි කියලා සුනිල් ශාන්තයන්ට කරපු ඒ අකටයුත්ත නිසා. ඉතින් මේ ඒක ඉතා වැදගත් වෙනවා. එක පැත්තකින් මම ඉතින් ඔය දෙපැත්තෙන්ම ප්‍රයෝජන අරන් තියෙනවානේ. විශේෂයෙන්ම අමරදේව වගේ රාගධාරී සංගීතයේ බහුලව භාවිතා කරපු නිර්මාණකරුවන් එක්ක වැඩ කළා. ඒ පැත්තෙනුත් යම්කිසි අපි උපයෝග කරගෙන. නමුත් මේ භාෂාව භාවිතා කරමින් සුනිල් ශාන්තයන්ගේ ගිය මග ගියා නම් තවත් මහා සම්ප්‍රදායක් ඇති වෙනවායි කියලා. අපි දන්නවා චීන සම්ප්‍රදාය මහා සම්ප්‍රදායල් කීපයක් තියෙනවා. ಭಾರತೀಯ සම්ප්‍රදාය අපි ඒවා ලඝු කොට සැලකිය යුතු නෑ. මේ සුනිල් ශාන්තන්ගේ කාර්ය තවත් අතකින් වැදගත් වෙනවායි කියන එකයි ඔහු පෙන්නුම් කෙරුවේ. අනිත් එක ඔහුගේ මට මහාචාර්ය ඉමල්දි සනායක කිරුවත් ඔබට ප්‍රශංසා කෙරුවා. විශේෂයෙන්ම ඔබ ගියසටේ කරපු දේශනය අපිට තවත් මං හිතනවා පරිවර්තනය කිරීමේ යම්කිසි මාර්ගෝපදේශකයෙකු දුන්නා. ටෝනි ඩොනල්සන්ගේ කතාව ඔබ පරිවර්තනය කරුවා ඉතා ශූර ලෙස. එය මං හිතනවා මහාචාර්යවරයෙකුටත් කිසිම සිංහල මහාචාර්යවරයෙකුටත් ඒක කරන්න බැරි විදිහකට ඔබ කෙරුවා ගියසටේ ටෝනි ඩොනල්සන්ගේ කතාව පරිවර්තනය කිරීම. ඒකත් මහාචාර්ය රිමල්දි සනායක මට හවායි විශ්වවිද්‍යාලේ ඔහු එහෙ ඉඳලා කියනවා ඔබේ කතාව ඉතා ශූර ලෙස ඔබ කරලා තියෙනවා ටෝනි ඩොනල්සන්ගේ කතාව පරිවර්තනය කිරීමක් කියලා. ඒක පැත්තෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒකට අනිත් එකෙන් මේ සැරේ ඔබ කරපු මේ දේශනය අලුත් කවුලක් විවෘත කළා දුන්නා ගීත රචකයන් වන අපට අලුතෙන් හිතන්න. මම හිතනවා මේ භාෂාව භාවිතය පිළිබඳව අපට ඉස්සෙල්ලා පරීක්ෂණ කරලා තියෙනවා මානසිංහ වගේ. මානසිංහන් හෙළ බස්වාර ඔය කියන කෙටි බස හෙළ බස පාවිච්චි කරපු අවස්ථා තියෙනවා දම්රම් මාහිමි ගුණ මනරම් කියන ගීතය වගේ ගීතවල. ඉතින් මේක තවදුරටත් අපිට හිතන්න අපි වගේ ගීත රචකයන්ට ඔබ අලුත් අපිට විතරක් නෙවෙයි අලුත් කවුලුවක් විවෘත කළ දුන්නා. එක්කම ඔබ යෝජනාවක් කෙරුවා සුනිල් ශාන්තයන්ගේ අපේ ලංකා ශාන්තයන්ට අලුත් මං හිතනවා මේ ආරම්භ කරන්නයි කියලා අලුත් විද්‍යාලය විද්‍යාපීඨකුන්නේ අත්වශයෙන්
විද්‍යාඥයෙක් විතරක් නෙවෙයි මං හිතනවා ඒක මං හිතනවා ලෝකේ තියෙනවා නැෂනල් ආකයිස් කියලා. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම සංගීතවේදීන්ගේ අපේ යම් කිසි මෙහෙවක් කරපු අයගේ නිර්මාණ එකතුවක් කර නිර්මාණ විතරක් නෙවෙයි පරේක්ෂණ කරන්න පුළුවන් ආයතන පරේක්ෂණ ආයතනයක් ඇති කරන්නයි කියලා මම කියනවා සුනිල් ශාන්ත නමින්. ඒක මම තවත් විකල්පයක්. අපිට පෙර පරම්පරාවේ සිටින ජාතික සම්පතක් ඒ අදහස් එකතු කළේ. මම හිතනවා අපි සංවාද කරනවා නම් තව ගොඩක් දේවල් තියෙනවා සංවාදයට එකතු කරන්න. කියන්න ගිහිල්ලා නවත්තගත්ත කරුණුත් බොහොමයක් තිබෙනවා. ඉතින් ඒවා අපි වෙනම පීඨිකාවක සංවාද කේන්ද්‍රයක් විදිහට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අපි සුනිලුන්ගේ ගී කීපයක් රස විඳිමු. ඒ ඔස්සේ ප්‍රථම කොට අපේ සුසිල් අමරසිංහ වාද්‍ය වෘන්දේ වෙනුවෙන් මම කැමතියි ඔබේ අත්පොළ සන්නාදයක් ලබා දීලා වුණු පිළිගන්න ඕන. මේ ලස්සනින් කරන්න බැරුව ගිය වැඩක්. TM ජයරත්න කියන්නේ අපේ හෙළ ජන ගීතයේ ඔස්සේ විශේෂයෙන් මකුළුළුව සීදේස් කුලතිලක සූරීන් ඇතුළු ඒ පිරිස ගුවන්විදුලියේ පර්යේෂණ ගී නිර්මාණය කරනකොට ඒ ඔස්සේ මේ හෙළ ගී හඬ පතුරුවන්ට හෙළයා තුළ තිබෙන රිද්මය සහ අර කියන තාන ලක්ෂණ අඩංගු ගායන ශිල්පියෙක්. එනිසා ඔහු වැඩිපුර යොදාගත් ගුවන්විදුලියේ යුගයේ මේ ජන ගී ගායනා කිරීම උදෙසා. අපි සුනිලුන්ගේ මේ හෙළ මියසිය ගැයුමට එතුමාට යලි මේ වෙලාවේ ආරාධනා කරන වෙලාව. Sunamin nilum pipi
මාදු අද කිනිහිරි ඉද්ද සමන් මල් තරගෙට පිබි දෙනවා මල් 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 දෙගුඩ තලා මල් ගඟක් ගලා යනවා මල් මල් වාරම් හරි මැවුදාරම් ගයවා ගයවා ගුවනි ලංකා නම වෙනුවෙන් පුරසාරම් කියවා කියවා මෙදිනේ පලුවනයේ
පලු කුසුමන් පොබයනේ වන දෙවුදු ඔබදලදේ මගේ පෙම් නොබෙරු පුදසුන් මතුයේ පුද දෙම්බාලනී පුද දෙම්බාලනී එහෝ පලු වනයේ ශිල්පියාණනි විශේෂයෙන්ම මේ අවස්ථාවේ සුළුසාන්ත සමාජය
ඔබට මේ මියුරු ගී දිලින කරන්න ඇත්තටම දේශනාවකින් එහා ගිය රසවින්දනයකුත් ඔබට ලබා දීමේ අරමුණ ඇතිව යම් කිසි කෙනෙකුට මේ වැඩසටහන අවසන් කිරීමට මත්තෙන් මේ සභාවෙන් පිටත්ව යනවා නම් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා ඔබ වෙනුවෙන් තේපැන් සංග්‍රහයකුත් සූදානම් කරලා තියෙනවා එතෙන්ද ගිහිල්ලා තේ එකක් බීලා යන්න කියලා ඒක මම හිතන්නේ අපේ සංවිධානයෙන් කරන විශේෂ ඉල්ලීමක් මීළඟට සුනිලුන්ගේ ගී ගැයීම උදෙසා සහ ඔබට මේ උදාහරණ මේ සභාවට ඉදිරිපත් කිරීම උදෙසා මම ආරාධනා කරන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යනි ඒ වගේම සිංහල සංගීතයේ අපි නිතර මුණ ගැසෙන සහ ගීතයේ උන්නතිය උදෙසා නිරන්තර පරිශ්‍රණයකදී සිටින විශාරද ඉන්දිකා උපමාලි කලා ශිල්පිනියට මදක් ප්‍රසන්නාදකින් අපි ආයෙත් ඇරෙමු ආකාරයෙන්ම දන්නවා සුනිල් සාන්තයන් චිත්‍රපට දෙකකට තමන්ගේ තනු නිර්මාණයන් කළා එකක් තමයි මේ ඇවෝ වගේම රේඛාව අනෙක සංදේශය අපි දැන් සංදේශයට යන්න සූදානම් වෙන්නේ
සුතිීන්දික අපි තවත් එක් ශිල්පියකුට ඇරයුම් කරන්න සූදානම් වෙන්නේ. මේ ශිල්පියගේ ගී හඬ පිළිබඳ අපි ලොකු විශ්වාසයක් තබා තිබෙනවා. සුනිලුන්ගේ ගී ගායනයන් පිළිබඳව දුමිත් ගයන් කලා ශිල්පියාට අපි ඇරයුම. පිපිලා විලලෙන දෙනවා සුදට සුදේනංගු ඕලුනෙලාලා මාල ගොතාලා දෙන්නද සුදුනංගු ඉන්නෙදියේ බැසමා
සුනිල් සාන්තයන්ගේ 102 වන ජන්ම සංවත්සරයට සම්බන්ධව සුනිල් සාන්ත සමාජයේ විසින් සංවිධානය කළ ලැබූ ගුරුදෙවි සුනිල් සාන්ත සමරුවේ සුබ වෙනුවෙන් ඔබ සියලුම සහභාගී වුණේ විශේෂයෙන්ම දහසක් කාර්යයන් වැඩි එම දේශනය පවත්වනා විතරක්ම අර්ජනාත්මක ඉමක සිට මූලික විමර්ශනයක් සිදු කරමින් දේශනය සකසන එය සුනිල් සාන්ත සමාජයේ විසින් මුද්‍රිතව ඔබට ලබා දෙන තිබෙනවා භාෂාවක තිබෙන වටිනාකම තමයි එය මුද්‍රිතව අනාගත පරම්පරාව වෙනුවෙන් අරගෙන යන්න පුළුවන් ප්‍රතිපින්නෙක මේ පොත ඔබේ අනාගත පරම්පරාව වෙනුවෙන් එය ඉටු කළ විශේෂඥ වෛද්‍ය රුවන්වැලි නායක මහත්මයාට අමිරෝ විසුවේ සාරංගි විශ්ව ප්‍රාර්ථනා කරන අසනක් සම්බන්ධයෙන් මා ප්‍රසන්න වෙනවා මේ අවස්ථාවෙන් අනතුරුව මේ ශාලාවේ හැදෙරෝදී ඔබ වෙනුවෙන් දෙවන සංඛ්‍යා සූත්‍රණම් කර තිබෙනවා ඒ සඳහා සහභාගී වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා වාද්‍ය වෘන්දයේ හැටියට සුසිල් අමරසිංහ ඔබට සිල් ගණන් යාලි ප්‍රසන්නතාවයක් තියෙනවා ඒ සියලු කටයුතු ඉදපස රැඳී සිටි සුනිල් සාන්ත සමාජයේ මම හිතන්නේ ලංකාවේ ශිල්පීක වෙන අනුස්මරණීය මෙහෙවරක් කරන අනගිමවණීය සත්‍යයන් සමාජය ඔවුන් වෙනුවෙන් මේ සංවිධාන ශක්තිය තුන සියලු දෙනාට අත් දෙන්න සාදය මම හිතලා ලැබිය යුතුයි. අද මේ උතුම් කටයුත්තේ සජීව පටගත කිරීම මූලික ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් POTV Events TV මගින් සිදු කරන ලබන මතු දිනක ඔබට නරඹන්න පුළුවන්කම ලැබෙනවා සහ ඔවුන් ජාතික කර්තව්‍යයක් විදිහට ශ්‍රී ලංකාවේ ජාතික ටෙලිකොම් ජාලය හැටියට සංරක්ෂණය කිරීමේ කටයුතු ගත වෙනවා. ඒ වගේම සහ සහභාගී වුණු සියලුම ව්‍යවස්ථා ආරම්භ කරපු සියලුම මාධ්‍ය ආයතනවලට අපේ ගෞරවනීය ස්තුතිය උදකරන්න කැමතියි. මේ කටයුත්තේ අවසානයේ අපිට සිංහල ගීතයේ පෝෂණය උදෙසා ඔබ දන්නවා අරිසේ නම්බුදු සූරීන් කවියෙක් විදියට හඳුනා ගනිද්දී එතුමාණන්ගේ කවි ගීත බවට පත් කරන්න වෙසුණු අලකරුණු වේනම් ඒ තමයි සුනිල් සාන්ත. එතුමාණන් විසින් ලියවා ගන්නා ලද මේ ගීතය මේ ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි මේ උච්චි දීපේ පිටතදී ඇත්තටම මම දැකලා තිබෙනවා අපේ ජාතික ගීය වශයෙන් පාවිච්චි වෙන අවස්ථාව. උගක් වෙලාවට මේ සෑම කටයුත්තකදීම අවසානයේ දේශීය පිළිබඳ හැඟීම දේශජ හැඟීම දැනවීම නිසා වඩා සුදුසු වචනාර්ථයන් තිබෙන්නේ මේ ගීත ඇතුළේ කියලා උගදෙනෙක් කතා කරනවා. අපි සියලු දෙනාට දැන් අරිසෙන් නම්බුදු සූරීන් වූ සුනිල් සාන්තයන් ගායනා කළ දේශීය පිළිබඳ අපූර්වතම හැඟීම චරණය වන ගීය ගායනා කළ ඒ උත්තම ගෞරවය මේ විදිහෙන් ඉපදුණු සුනිල් සාන්තයන් වෙනුවෙන් ඇතුළුරු එළහවුලේ ඒ සියලු සාමාජිකයන් වගේම අරිසෙන් නම්බුදු සූරීන් වෙනුවෙන් කෘතවේදී thank you.
ගතා